තුන් සත් වග සිත් සුවපත් කළ සදහම් පෙළහර සම්මා දිටිටි රාත්‍රී 7යි විනාඩි 2යි වෙලාව ආයිබෝවන් සියලුම් දෙනාට ගියවර අපි මතක් කරා ඔබට අද දවසේ සිදුවෙන්නා වූ සුවිශේෂී කර්තව්‍ය පිළිබඳව. මෙතෙක් එතෙක් මෙතෙක් ගුවන් විදුලි ඉතිහාසයේ එවැගේම රූපවාහිනී මාධ්‍ය කිසිම තැනක කතා නොවූ මාතෘකාවක් ගැන තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට අපි පූර්විකාවක් ගිය සතියේදී වැඩසටහන අවසන් කරන්න මොහොතකට කලින් ඉදිරිපත් කරා. අද අපි කතා කරන්නේ නිකායන්තර බුදු සමය සහ අපි මේ බෞද්ධ දර්ශනය පිළිබඳව. අපි මේ පිළිබඳව කතා කරන්න ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන ඉතාමත් හොඳින් අහගෙන ඉන්න කියලා, හොඳින් ශ්‍රවණය කරන්න. ඔබ ශ්‍රවණය කරොතින් ඔබට තේරේවි අපි මේ කතා කරන්නේ කුමක්ද කියලා. බොහෝ දෙනෙක් මේ මාතෘකාව කුමක්ද කියලා අපෙන් විමසා සිටියා. මුහුණුපතෙන් Facebook එකෙන් ඒ වගේම දුරකථන මාර්ගෙන් බොහෝ දෙනෙක් විමසුවා. සමහරක් කට්ටිය ලංකාවේ විවිධ මාධ්‍යවලින් ප්‍රකාශ කරා, විවිධ මාධ්‍ය කියන්නේ සමාජ ජාල වෙබ්වලින් ප්‍රකාශ කරා, මෙය ලොකු පිපිරීමක් වේවි කියලා, ඒ වගේම ලොකු ඝට්ටනයක් වේවි කියලා, ඒ වගේම බුදුදහමේ යම්කිසි පරස්පර විරෝධී කතාබහක් වේවි කියලා. මේ හැම දෙයක්ම ඇත්ත කියලා පිළිගන්න ඕනි. ඔව්, මෙය ලොකු පිපිරීමක්, ලොකු වෙනසක්. සමහර තැන්හි සමහර මිනිස්සුන්ට මේ කතාබහ නීරස වේවි, කලුනික වේවි. ඒ වුණාට මේ නීරස මාතෘකාව හරවත් වූ මාතෘකාවක්, සංවාදයක් විදියට ගෙන යන තමයි බලාපොරොත්තු වන්නේ. මේ මාතෘකාව කතා කිරීමට මත්තෙන් මෙන්න මේ දේ ගැනත් කියන්න ඕනි. අපි මේ ස්ථානයේ පවතිනා වූ ස්වාමින් වහන්සේ සමග මා සාකච්ඡාවේ යෙදෙනකොට ස්වාමින් වහන්සේ කියන දෙයක් තමයි මේ අසුන ඔබට නිරන්තරවම ඇරිලා තියෙන්නේ, ඕන වෙලාවක ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් කියලා. නමුත් අපි එක්තරා අවස්ථාවකදී තීරණයක් ගත්තා, මේ ස්ථානයට පැමිණෙන කෙනා බුද්ධිමතෙක් වෙන්න ඕනි, උගතෙක් වෙන්න ඕනි, දැනුමින් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනි. අන්න ඒ පුද්ගලයාට පමණයි මේ ස්ථානේ වෙන් කරන්න කියලා. මොකද හරසුන් විවාදයන් අපි ආයෙත් මේ ගුවන් විදුලි ඉතිහාසයේ, ගුවන් විදුලි මාධ්‍යයේ මේ 107 වී රේඩියෝ ගුවන් විදුලියේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ හරසුන් මාතෘකා, හරසුන් විවාදයන්. අපි ඉදිරියේදී කතා කරන්නේ හරවත් විවාදයන් පමණයි. අපේ මිනිසුන්ට ගෝචර වෙන්න පුළුවන්, අපේ මිනිසුන්ගේ දැනුම වර්ධනය වන්න පුළුවන් සාකච්ඡාවක් අපි නොදන්නා දෙයක් ගැන කතා කරන. නමුත් අපි හරසුන් විවාද කිසිසේක් ඉදිරියට කරන්න බලාපොරොත්තුවක් නැහැ. කවුරු හරි කෙනෙක් අභියෝගයක් කරනව නම් ඒ අභියෝගය කරන තැනත්තා කුමන තැනක් දෙද්ද කියලා අපි මුලින්ම කතා කරලා තමයි ඔහුත් එක්ක මේ වැඩසටහනට අපි එළඹෙන සූදානම් වෙන්නේ. අපි කතා කරනවා අද දවසේ නිකායන්තර බුදු සමය පිළිබඳව කතා කරන්න මත්තෙන් කියන්න ඕන තවත් දෙයක් පිළිබඳ. බොහෝ දෙනෙකුට ආරාධනා කරා දවසේ මේ මාතෘකාව ශ්‍රවණය කරන්න කියලා. වී රේඩියෝ පූර්වචාරක පටමගින් සහ ෆේස්බුක් මාර්ගයේ පූර්වචාරක පටමගින් අපි දැනුවත් කිරීම කරා. ඔවුන් සූදානම් වෙලා ඉන්න මේ මාතෘකාව මොකක්ද, මේ කතා කරන්නේ සමන්තබද්ද ස්වාමින් වහන්සේ සම කවුද පැමිණෙන්නේ කියලා. ඊටත් කලින් කියන්න ඕනේ, ලංකාවේ බොහෝ දෙනා සිටිනවා, මම දන්න තරමින් 47,000කට එහාගේ පැවිදි උතුමන් සිටිනවා. ඒ වගේම මහාචාර්යවරු ඉන්නවා, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්න, ප්‍රවීණයෝ ඉන්නවා, ඒ වගේම ගිහි සමාජෙත් මේ වගේ ප්‍රවීණයෝ ඉන්නවා. ඉතින් හැමෝටම අපි ආරාධනා කරා ඉන්න, කොන්ද කෙලින් තියාගෙන ඉන්න, අපි කතා කරමු. අපි හරිදේ ගැන කතා කරමු, නිවැරදි බුදුදහම ගැන කතා කරමු. සමන්ත බදුරු ස්වාමීන් වහන්සේගේ අඩුපාඩුවක් තියෙනව නම් ඒ ගැන කතා කරමු. උන්වහන්සේ බොරු කියනව නම් ඒ ගැන කතා කරමු. නමුත් කවුරුවක් ආවේ නැහැ. අද දවසේ කෙනෙක් පැමිණලා ඉන්නවා. ඒ පැමිණීම පිළිබඳව අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකම ආචාර කරන්න ඕනි. ඒ පැමිණීමට මුලින්ම උන්වහන්සේ වැඩි වයසක් නැහැ. උන්වහන්සේට තාම අවුරුදු 28යි. ඒක නිසා ඒ බවත් ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම කෙනෙකුට උන්වහන්සේ මාත් එක්ක හිනා වෙනවා. වයස 28 වුණාට අපි දන්නා තරමින් උන්වහන්සේගේ දැනුම මුහුකුරා ගිහිලා තියෙනවා. අවුරුදු 50ක් 60ක් ඒ වගේ ලොකු ගානකට එහා පැත්තේ දැනුමක්, මුහුකුරාගේ දැනුමකින් යුතුව තමයි සීවලී ස්වාමින් වහන්සේ, සීවලී හාමුදුරුවෝ දවසේ මැදිරියට වැඩම කරලා තියෙන්නේ. වැඩසටහන ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නිරතුරු සම්පත්දායකයා, අපිට හැමදාමත් ඔබට, අපිට මේ හැම දිනාටම කරුණාකරනා ඉතාමත් හොඳින් කියලා දෙන බුදුදහමේ හරවද්දී තමන්ගේ ජීවිතේ හදා ගන්න ඕන දේවල් මේ හැම දෙයක් ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කරන දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී අතිපූජනීය සිරි සමන්තබද්ද ස්වාමින් වහන්සේ ගෞරවයෙන් යුතු පිළිගනිමින් මම හැරෙන්න සූදානම් අපේ සීවලී ස්වාමින් වහන්සේ දෙසට. ආයිබෝවන් ඔබ වහන්සේට
අයිබෝවන් සරණයි. ඔව්, ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා අපේ ස්වාමින් වහන්සේට අවස්ථාව දෙමු කියලා. නමුත් ස්වාමින් වහන්සේට අවස්ථාව දෙන්න කලින් මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්න තියෙනවා. මොකද දන්නවද ස්වාමින් වහන්ස, අපි සාමාන්‍යයෙන් අපි ගෙදරකට ගියාට පස්සේ ආගන්තුක සත්කාර කරන්න ඕනේ. මේ වී රේඩියෝවට කවුරු හරි කෙනෙක් ආගන්තුකෙක් ආවොත් ඔහුට තමයි මූලික මැදිරියේ මූලික අවස්ථාව ලබා දෙන්න. ඔබ වහන්සේට මම අවස්ථාව ලබා දෙන්නවා. මුරුතුවල සීවලී ස්වාමින් වහන්සේ, මම හඳුන්වා දෙන්නම් ඔබ වහන්සේ පිළිබඳ මේ තොරතුරු හරිද කියන්න. නාරාහෙම්පිට සාරිපුත්තාරාම විහාරවාසී බෞද්ධ දර්ශනය හා ශ්‍රාස්ත්‍රවේදී පිළිබඳව කැලණි විශ්වවිද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධියක් ඔබ වහන්සේට හිමි වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටිබෙට් සහෝදරත්ව පදනමේ ලේකම් ස්වාමීන් වහන්සේ, මේ කරුණු හරිද? හරි. පොඩක් අයියෙන් කතා කරනවා. අද දවසේ කිසිම බයක් සැකක් නැතුව ඔබ වහන්සේ මේ බාරගත් අභියෝගය ඉදිරියට කරගෙන යන මම ඔබ වහන්සේ සමග සිටිනවා. මොකද මම නියෝජනය කරන්නේ සුවහසක් අසන්නන්, මම නියෝජනය කරන්නේ ඔබ වහන්සේගේ පාර්ශවය. එතකොට තවත් පාර්ශවයක් තියෙනවා, සමන්ත භද්‍ර සමින් වහන්සේගේ පාර්ශවය. උන්වහන්සේට තනියම උන්වහන්සේ ගමන යන්න කිමු. අපි දෙන්න එකතු වෙලා මේ වැඩසටහන ඉදිරියට කරගෙන යමු. සමින් වහන්සේ අධ්‍යාපනය ලැබුවේ කොහෙද? මූලික අධ්‍යාපනය සූර්යව ශිවජිතාලෝක පිරිවෙන කියලා. ඔව්, සූර්යාභි පිළිවෙනක්. ඔව්. ඊට පස්සේ උසස් අධ්‍යාපනය අම්බලන්තොට රංගිරිය සද්ධාතිස්ස පිරිවෙනෙන්. ඔව්. ඊට පස්සේ උසස් වලින් පස්සුව කැලණි විශ්වවිද්‍යාලයේ මම අධ්‍යාපනය ලැබුවා. මම වයස කිව්වට වහන්සේ තරහ නැහැ මාත් එක්ක. නෑ නෑ, අවුරුදු 28යි තාම. නව යෝන් වියේ කියලා කියනත් පුළුවන් ස්වාමීන් වහන්සේ නේද? නව යෝනියටත් එහා ගියත් නමුත් අපි සාමාන්‍යයෙන් තරුණෙක් ආගම දහමට නැඹුරු වන කාලේ වහන්සේ මේ ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට එළඹෙන්නේ කොයි කාලෙද? මම අවුරුදු 11යි. අවුරුදු 11යි. හොඳයි හොඳයි හොඳයි. එතකොට දැන් ඔබ වහන්සේ මේ තත්ත්වයට අද වෙනකොට ඔබ වහන්සේ මන් දන්න තරමින් මේ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලැබලා තියෙනවා. විශ්වවිද්‍යාල කියන්නේ මම කැලණි විශ්වවිද්‍යාලයට අමතරව රුසියාවේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ රුසියන් භාෂාව පිළිබඳ අධ්‍යයනය කළා. ඒ දැන් ඒව කටයුතු ඒව අවසන් කරලා අධ්‍යයනය කළා. ආවා අධ්‍යයනය කළා පැමිණලා තියෙනවා. එතකොට ඔබ වහන්සේ කොහොමද මේ ටිබෙට් ශ්‍රී ලංකා සහෝදරත්ව පදනම සමග එකතු වෙන්නේ? ටිබෙට් බුදුදහමට එකතු වෙන්න හේතුවක් කියන්නේ අපිට මේ බුදුදහමේ දර්ශනය හොයාගෙන යනකොට විවිධ පැතිකඩවල් වලට ඒ දාර්ශනික හැඩතල විහිදලා තිබෙනවා. ඉතින් ටිබෙට් බුදුදහම කියන්නේ මාධ්‍යමික දර්ශනය මත පදනම් වෙමින් නැතිවෙච්ච තන්ත්‍රයානය කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් වජ්‍රයානය කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් අපි කාලචක්‍රයානය කියලා හඳුන්වනවත් මූලික තීරවාදී බුදුදහම සහ ඒ වගේම මාධ්‍යමික දර්ශනය පදනම් වෙමින් තමයි මේ ටිබෙට් බුදුදහම ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ටිබෙට් බුදුදහම පිළිබඳව කතා කරපු ලේකම් මහත්මා සහ ඒ සභාපති මහත්මා ඒ කතා කළ තමයි මේ ටිබෙට් සංගමය සඳහා බැඳුනේ. එතකොට ඔබ වහන්සේට යම් කිසි අවස්ථාවක හිතුන්නේ නැද්ද මේ තේරවාද බුදුදහම සහ මහායාන බුදුදහම අතර ඝට්ටනයක් ඇති කරන්නද මම මේ උත්සාහ දරන්නේ කියලා? නෑ නෑ, තේරවාද බුදුදහම මහායානය අපි නිකායන්තර බුදුසමය ගැන කතා කරොත් ගුරුකුල ගැන කතා වෙන්නේ මුල් බුදුසමය අලුත් වෙනවා. මුල් බුදුසමයට එළිය වැටෙනවා. මුදු බුදුසමය ආලෝකමත් වෙනවා. ඒකින්ද අපි අර සංගවල තියෙන එක නෙවෙයි ඉස්සරහට අදින්න එළියට අරගෙන කතා කරන්න ඒ ආලෝකයේ මුල් බුදුසමයට වැටෙනවා. ඒ මොකද මුල් බුදුසමය තමයි පදනම. අපි ගහගන්නේ ගයක් අරගෙන ගේ වහල කතා කරත්, බිත්ති කතා කරත්, මොනෝ කතා කරත් අපි දැනගන්න ඕන ඒක දරාගෙන සිටින පදනම තමයි මුල් බුදුසමය කියන එක. ඉතින් මුල් බුදුසමයට කාටවත් අභියෝග කරන්න, කාටවත් ඒ පිළිබඳව කතිකාවක් හදන්න, ඒ පිළිබඳව විවේචනය කරන්න දෙයක් නැහැ. ඒ මුල් බුදුසමය දේශනා කරේ කියන්නේ උච්ඡේදයක් ශාස්ත්‍රීයයක් කියන මේ අන්තද්වේම ප්‍රතික්ෂේප කරපු මධ්‍යම ප්‍රතිපදාවට ආපු ශ්‍රේෂ්ඨ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒකින්ද මුල් බුදුසමය පදනම් වෙමින් තමයි අනිකුත් ගුරුකුල ගොඩනැගුණේ. නමුත් ඒ ගුරුකුල ගොඩනැගුණත් අපි දැනගන්න ඕන අපේ ලංකාවේ තියෙන බුදුහම තමයි මුළු බුදුසමය. අන්නේ පදනම මත ඉඳගෙන තමයි අපි අනිත් දේව පිළිබඳව කතා කරන්න ඕන. ගුරුකුල වෙනස් වුණත් පරම සත්‍ය එකයි කියන දේ ඔබ වහන්සේ මට මේ මැදිරියට එන්න කලින් ප්‍රකාශ කළා. දැන් ඔබ වහන්සේ මාව හමු වෙන්නේ අද දවසේ මීට කලින් දුරකථන මාර්ගයෙන් කතා කරා. මම එන්න කැමති සමාධිටි වැඩසටහනට කියලා කියන වෙලාවේ ඔබ වහන්සේට චකිතයක් බයක් දැනුනේ නැද්ද? මේ වගේ මේ දේහදාර උත්තුංග පුරුෂයෙක් ළඟට ඇවිල්ලා මගේ මතය ඉදිරිපත් කරද්දී මුන්වහන්සේ මොන වගේ ගල්මුල් අවියායුධ වලින් පහර දෙයිද කියලා? ප්‍රශ්නයක් නැහැ. මොකද නිකායන්තර බුදු සමයේදී මම මුල් බුදු සමය මත පදනම් වෙලා කතා කරනකොට සත්‍ය කියන දේ එකයි. මොන පාරෙන් ආවත් දැන් අපිට පාරවල් කීයක් කියන්නේ පාරවල් කීපයක් යොදා ගන්න පුළුවන් කොළඹට එන්න. ගාල්ලෙන් එන්න පුළුවන්, අනුරාධපුර ඉඳලා කෙනෙකුට එන්න පුළුවන්, ඊට පස්සේ දඹුල්ල ඉඳලා එන්න පුළුවන්. නමුත් අපි කොළඹට එන්නේ. හැබැයි ඒ වගේම යථාර්ථය ඇත්ත කියන එකක් නම් ඒකෙදි උස ප්‍රමාණය, ඒකෙදි ඒ උන්වහන්සේට තියෙන බලය, එක්කෝ දේශපාලන බලය හෝ කාට හරි වෙන්න පුළුවන්, එක්කෝ කාට හරි තියෙන මූල්‍යමය බලය හෝ වෙන්න පුළුවන්, එක්කෝ කාට හරි තියෙන ජනතා බලය හරි වෙන්න පුළුවන්. ඒක බලපාන්නේ නැහැ. රටක් නෙවෙයි, ජාතියක් වශයෙන්, ගමක් වශයෙන් ඒක බලපාන්නේ නැහැ. සත්‍ය කියන එක මතු කරන්න ඕන.
සත්‍ය මතු කරගන්න අපි කතා කරන්න ඕන. ගීක දර්ශනයේ ඉස්සෙල්ලම කිව්වේ සත්‍ය මතු කරගන්න ඕන නම් කතා කරන්න ඕන. පිළිබඳ විවාද කරන්නට ඕන. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. විවාදය කිව්වන් පස්සේ මට තවත් දෙයක් මතක් වුණා. අපේ හාමුදුරුවනේ මේ පානදුරවාදය පැවැත්විලා අදට අවුරුදු 148ක් වෙනවා. පානදුරවාදය මීට අවුරුදු 148කට කලින් සැප්තැම්බර් 26 වෙනිදා තමයි ආරම්භ වෙන්නේ. අද වෙනකොට දෙවනි දවස 26 වෙනිදා 27 වෙනිදා ඒගොල්ලන්ගේ පුංචි නිවාඩු දවසක්. එදා දවසේ වාදය තිබුණේ අද 28 වෙනිදා දෙවනි දවස තමයි වෙන අගෝස්තු මාසේ. මේ 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 විදියට වැඩ කටයුතු ආරම්භ කරද්දි මට මතක් වුණා ඒකත් කියන්න ඕනේ කියලා. ඔබ වහන්සේ සහ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ අතර මේ ඇති වෙන මේ විවාද වාද විවාදාත්මක සංවාදය හරවත් සංවාදේ ඔබ වහන්සේගේ පාර්ශවයෙන් අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන කොහොමද? මේ මේ මොකක් ගැනද? දැන් උන්වහන්සේගේ බොහෝ දෙනෙක් කියන උන්වහන්සේ චතුර කතිකෙක්, උන්වහන්සේ පරද්දවන්න බෑ, උන්වහන්සේ මේ මේ සියලුම දැනුමෙන් පරිපූර්ණයි. එතකොට මේ දැනුම පිළිබඳව පොඩි ගැටණයක් ඇති වෙනව නේද ස්වාමීන් වහන්ස? දැනුම පිළිබඳ කතා කරන් පස්සේ දැනුම යම්කිසි කොතැනක හරි සීමාවක් තියෙනවා නම් එතන පරාජයට ලක් වෙනවා. ඒක මට වෙන්න පුළුවන්, ඒ කාට හරි වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අපි සත්‍ය කියන එක පාද ගන්න. ඊට පස්සේ අපි මොකද්ද මේක තුළ තියෙන්නේ? ධර්ම මම කිව්වේ සුසංවාදයක්. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවක, ඒ කියන්නේ ඒ ධර්මයේ සඳහා කරන ලෝ කතිකාවතක් ඉන්න ඕන. නමුත් අර අපි අර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මැතිඅමතුරු ඇවිල්ලා කරගන්න සංවාදයක් මෙතන වෙන්නේ නැහැ. එහෙම සංවාදයක් බවට අපි පත් කරන්නේත් නැහැ. ඒ මොකද බුදුදහම කියන්නේ නිරෝධය සඳහා මඟ පාදපු දහමක්. ඉතින් අපි මේ නිරෝධය සඳහා ගමන් කරන හාමුදුරන් වහන්සේලා වශයෙන් අපි මම ඒ ස්ථාවරේ නැහැ. මම හිතන් සමන්ත භද්‍ර අපේ හාමුදුරන් වහන්සේ මොන ස්ථාවරයක පිළිබඳව සිටිනවද කියන්නේ. අපි උන්වහන්සේගෙන් අහමු. තව කොටසක් ඔබ වහන්සේගෙන් මම අහන්න ප්‍රශ්න තියෙනවා මට. සාමාන්‍යයෙන් මේ කතා බහක් ඇති වෙනකොට ඔබ වහන්සේ කියනවා මේ ගැටුමක් ඇති වෙන එකක් නෑ, දර්ශනය පිළිබඳ කිසි බැටළුවක්. නමුත් අපි සාමාන්‍යයෙන් මග තොටේදී සමහර කෙනෙක් පිළිබඳව කතා බහක් ඇති වෙනොතින් බොහෝ වෙලාවෙද ගැටුමකින් අවසන් වෙනවා. ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද මේ සාකච්ඡාව දුරයයි, ලොකු පිපිරීමක් වෙයි කියලා? බුදුදහම පිළිබඳ කතා කරාම බුදුදහම ලෝකයේ විවිධ විදියට මිනිස්සු බුදුදහම හඳුනගත්තා. ඒ වගේම දැන් අපි පිටරටකට ගියොත් එහෙම සමහර මිනිස්සු හාමුදුරන්ට ඇවිල්ලා වඳිනවා. ඊට පස්සේ යාලා බුදුදහම දැකලා තියෙන්නේ ශැවලින් ආරාමේ හරහා. තවත් සමහරු අහනවා ඔබ සෙන් දන්නවද කියලා. ඕන් බුද්ධාගම පිළිබඳව අවබෝධය ලබාගෙන තියෙන්නේ සෙන් හරහා. තවත් කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබ මාධ්‍යමික දර්ශනය දන්නවද කියලා. ඔහු අවබෝධය ලබලා තියෙන්නේ මාධ්‍යමික දර්ශනය හරහා. තව කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබ අනුරාධපුරය දන්නවද, පොළොන්නරුව දන්නවද? ඒ කියන්නේ විවිධ හැඩතල, විවිධ විදියට, විවිධ දේ පදනම්, සංස්කෘතික, ඒ වගේම ඒ කියන්නේ රටට ආවේණික පැතිකඩයන් වල රාමුන් තුල බුදුදහම විකාශනය වෙලා තියෙනවා. ඉතින් ඒ විකාශනය වීම මත තමයි ඒ කියන්නේ අපි බුදුදහම තුල තිබෙන්නා වූ ඤෂ්ටියට හානිය නොකරගෙන, ඒ කියන්නේ බුදුදහමේ සඳහන් වන බුදුරජාන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය මේ වගේ දේශනාවන් වෙනස් වෙන්න බෑ. නමුත් සංස්කෘතික මතින් ඒ කියන්නේ කාලීනව පැනගෙන්නා වූ අරුබුදහමෙහි ඒ කියන්නේ විනේහි හෝ ඒ කියන්නේ සංස්කෘති වශයෙන් එහි වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ තියෙනා වූ හරපද්ධතියේ සාරය වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන. ඔබ වහන්සේ ඇයි මේ වගේ බාර දූර දෙයක් බාරගත්තේ? මේ වගේ කතිකාවක් බාරගත්තේ මේ වගේ ප්‍රසිද්ධ ගුවන් විදුලි අවකාශයක? එක බාරගත්ත කියන්නේ ඉතින් මට කිව්වා මෙහෙම ඉන්න කියලා. කවු දෙන්න කිව්වා වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වෙන්න ඕනේ? වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වෙන්න ඕනේ එන්න කිව්වේ. එහෙමද? හරි. මොකද මං ඒ දෙපණිය යමු කරේ වහන්සේ මට කිව්වා මේ මැදිරියට එන්න කලින් මට ගුරු දේවයන් වහන්සේ ගැන කියන්න ඕනි යමක් කියලා. මං අවස්ථාව දෙනවා දැන් වහන්සේ ගුරු දේවයන් වහන්සේ ගැන කතා කරන්න. උන්වහන්සේ මම මහන්නේ සූර්ය අලිලුවාර පිරිවෙනේ මගේ මම මහන කරපු ලොකු හාමුදුරන් වහන්සේ තමයි ගැටමාන විජිත හාමුදුරු. ඒ වගේම මම උපසම්පදාවට පත් වුණේ ආචාර්ය පල්ලිකන්දේ රත්නසාර නායක හාමුදුරන් වහන්සේ ළඟ. උන්වහන්සේ තමයි රුසියාවේ ප්‍රධාන සංඝනායක සහ අමරපුර නිකායේ නියෝජ්‍ය ලේකාධිකාරී වශයෙන් වැඩ කරන. ඒ වගේම මේ රටෙන් බුද්ධාගම බොහොම රුසියාවේ බුදුදහම ඇති කිරීමේ ලා බොහොම වැඩ කාර්යභාරයක් කරපු භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේට වගෙන ලොකු විශ්වාසයක් තිබුණා මේ ධර්ම කරුණු පිළිබඳව අවබෝධයකින් කතා කරයි මේ වැඩසටහනට. උන්වහන්සේ මට ඇහිලා තියෙනවා මේ මොකද මේකේ ප්‍රචාරය යනකොට උන්වහන්සේ සමහර තැන්වල කතා වෙනවා කට්ටියත් එක්ක ඔන්න සීවලි මෙහෙම මෙහෙම කියලා. නමුත් ඒ කිසි දෙයක් ඉතින් මම ඒ ගැන හිතුවේ නැහැ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරේ නැහැ. ආවා ඒ ඉන්න කිව්ව හින්දා
මෙතෙන්ට අද රුසියානු අධ්‍යාපනය ලැබීමේ කටයුතු ගැන පොඩ්ඩක් සඳහන් කරවති කොහොමද? එහිදී ලැබුවේ රුසියානු භාෂාව ගැන, රුසින් භාෂාව ගැන. නමුත් තම රෝගාතුරු හිටපු හින්දා අපව ලංකාවට ආව. ලංකාවට ඇවිල්ලා මම එතකොට කැලණි විශ්වවිද්‍යාල ඉගෙන ගනිමින් හිටියේ. ඒතර බෞද්ධ දර්ශනයේ විශේෂවේදී පාඨමාලස්ත මම ඉල්ලලා ගියා. ඊට පස්සේ මම තෝරගෙන තිබුණා. මම හිතන්ද මගේ අධ්‍යාපනය ඉදිරියට කරගෙන ඇවිල්ලා දැන් නිමාවටපත් කළා. ඔබ වහන්සේ මට මැදිරියට එන්න කලින් කිව්වා මේ මේ දරංගමට තව මේ අවස්ථාවක් ලබා දුන් ගන්න ඕනි, මේ ටිබෙට් දේශයට ගිහිල්ලා නැවත අධ්‍යාපන කටයුතු කරන්න කියලා. ඔව්, ඉතින් ඒක මම දන්නේ නැහැ ඒක සිදුවේද කියන එක. අතීතයේ පිළිබඳව යම්කිසි දේවල් ප්‍රකාශ කිරීමේදී සමහර වෙලාවට සිදු නොවුනොත් එහෙම මා බොරුකාරයෙක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක උනම් පස්සේ තමයි කියන්නේ. ඔබ වහන්සේට ලංකාවේ තවත් ඉගෙන ගන්න තැනක් නැහැ, ඉගෙන ගන්න දෙයක් නැහැ. නෑ, එහෙම නෑ. මම මෙතෙන්ට මම කුතනකවත් හිටන්නේ නැහැ. මම يعني ඉගෙනගෙන ඉවරයි කියලා. මොකද අපි ඉගෙන يعني ජීවිත කාලේ අවසාන වෙනකම්ම කරන්නේ අධ්‍යාපනය. තමන්ගේ මරණයත් අධ්‍යාපනයක්. හොඳයි, ඒක තමන්ට හෝ වෙන්න පුළුවන්. ඒක තමන්ට නෙවෙයි, ඒක අනුන්ටයි. හොඳයි, අපි කතා කරේ මුහුරතවෙල සීවලි ස්වාමීන් වහන්සේ පිළිබඳව. එතුමා උන්වහන්සේ තමයි අද දවසේ මේ සාකච්ඡාවේ අග්‍රඵලය බාරගන්න හොඳම කෙනාවකුත් දන්නවද? මේ ආදරණීය අසන්නනේ, මේ මා ප්‍රකාශ කරන දේ හොඳින් අහගන්න. මම මුලිනුත් ඔබට ප්‍රකාශ කළා. බොහෝ දිනකට අපි ආරාධනා කරා එන්න මේ මැදිරියට එන්න. අපි මේ ගැන කතා කරමු. ඔබගේ දැනුම ගැන අපි කතා කරමු. අපි ධර්මයේ යම් කිසි ගැළපෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒ ගැන කතා කරමු කියලා. නමුත් කවුරුවක් ආවෙ නැහැ. අවුරුදු 28ක් වයස ඇති අපේ සීවලි ස්වාමින් වහන්සේ වැඩම කරා මැදිරියට. අපි උන්වහන්සේගේ මූලික වතගොත කතා කිරීමෙන් අනතුරුව අපේ කතානායකයාට එළඹෙන්න සූදානම් වෙනවා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජනීය සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ගෞරවයෙන් තුනම තවතාවක් පිළිගන්නවා. ස්වාමින් වහන්ස, අපි අද කතා කරන්නේ මේ බොහෝ දිනෙකට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු මාතෘකාවක් පිළිබඳව. බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වුණේ අපි පූර්ව ප්‍රචාර කිරීමෙන් අනතුරුව. ගොඩක් දෙනෙක් කතා කරා මොකක්ද මේ නිකායන්තර බුදු සමය කියන්නේ කියලා. ස්වාමින් වහන්ස, සියලු මේ බෞද්ධ ගුරුකුල බෙදුණෙන් බෙදලා එක එක අවස්ථාවන්හිදී යනවා. ඒ බෙදීලා යන අවස්ථාවන්හිදී මේ බෙදීමදී අවබෝධය අනුසාරයෙන් තමයි මේ හැම දෙයක්ම සිදුවෙන්නේ. අවබෝධයක් කියලා දෙය තියෙන්න ඕනේ. ඒ වගේම නිකායන්තර බුදු සමය ගැන අපි කතා කරනකොට ස්වාමින් වහන්ස අවබෝධය ගැන කතා කරන්නම ඕනේ. අපි මේ අවබෝධය පිළිබඳව කතා කරා සමාධිටි දෙවන වැඩසටහනේ මට මතක විදියට. අපි ඒ කතා කරේ කලාව, සෞන්දර්ය, අධ්‍යාපනය මේ වගේ කරුණු ගැන. නමුත් අපි අවබෝධය ගැන ඉතාමත් දීර්ඝ ලෙස කතා කරේ නැහැ. අවබෝධය කියන්නේ මොකක්ද හරියටම කතා කරේ නැහැ. අවබෝධය කියන්නේ මොකක්ද ස්වාමින් වහන්සේ? නිකායන්තර බුදු සමය ගැන කතා කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම අවබෝධය ගැන කතා කරන්න ඕනේ. මං හරි නේද? ස්වාමින් වහන්සේ තවත් දෙයක් කියන්න තියෙනවා. මේ මේ දැන් අපි මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනකොට මට හිතෙනවා මේ මං අහන්න ඕනි ප්‍රශ්නයක්ද නැති ප්‍රශ්නයක්ද කියලත්. සාමාන්‍යයෙන් මට ඔබ වහන්සේ දෙන උත්තර සමහරලාවට මගේ බුද්ධියේ මට්ටමට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මං නියෝජනය කරන්නේ සමස්ත ජනතාව. ජනතාව තමයි මං නියෝජනය කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න. මම මේ දරන්නේ අසාර්ථක උත්සාහයක් කියලත් මට වෙලාවකට හිතෙනවා. කමක් නැහැ. ඔබ වහන්සේට මං සරලව යෝජනා කරන සරලව කියන්න මොකක්ද මේ අවබෝධය කියන්නේ? මොකක්ද? ඇත්තටම අවබෝධය කියලා කියන්නේ තමන්ගේ අනවබෝධය ගැන තේරුම් ගැනීම. ඔව්. සරලවනි කියන්නේ කිය විස්තර කියන්නේ අපි සරලව විස්තරාත්මකව කියමු. විස්තරාත්මකව කියමු. හරි. දැන් කියන්න. මේ ලෝකේ මිනිස්සු මේ මනුස්ස ලෝකයේ ඉපදිලා යමක් සොයනවා. ඒ හොයන දේ මොකද්ද කියලා ඔවුන් දන්නේ නැහැ. ඇත්තටම ඔවුන් නූගත්කමකින් වැහිලා ජීවත් වෙනවා. ඔවුන් අන්ධකාරයකින් වැහිලා ජීවත් වෙනවා කිව්වොත් හරි. ඒ අන්ධකාරයකින් වැහිලා ඔවුන් ජීවත් වෙලා යමක් සොයනවා. ඔවුන්ට ඒක සොයා ගන්න හම්බෙන්නේ නැහැ ඔවුන් අන්ධකාරයක් තුල සිටින නිසා. කෙනෙක් කාලය තිස්සේ සොයලා ඔහු ආලෝකයට පත් වෙනවා. නැත්තම් අවබෝධයට පත් වෙනවා. ඒ අවබෝධයට පත් වුණා මෙයා එයාගේ මහගෙදර සොයා ගන්නවා. ඒ මහගෙදර සොයා ගන්නවා කියන වචනේ හරි ගැඹුරුයි. ඒ ධර්ම කාණ්ඩය. ඒ කියන්නේ ඇත්තටම අපි අපේ මුල සොයා ගන්නවා. අපේ මුල සොයාගත්තම අපි එතනින් ඉවත් වුණාම අපි නිවනට පිවිසෙනවා. අපිට තියෙන අවුල මේ මහගෙදර සොයාගන්න බැරි අවුලක්. අපේ මුල සොයාගන්න බැරි අවුලක්. මම කියන්නේ කෙනෙක් සසර දුක නිවන්නේ පස්සෙන් පස්සට ගිහිල්ලා කියලා. ඉස්සරහට ගිහිල්ලා සසර දුක නිවන කවුරුවත් නැහැ. ගෞතම බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වෙන්න කලින් උන්වහන්සේ සසර දුක නිවන මඟ සොයාගත්තේ රන්තලියක් නේරංජනන දීපාකල්ල යවල. අපි ඒක අහලා තියෙනවා. ඉතින් ඒක මොකක්ද කියන්නේ? පස්සෙන් පස්සට යන ගමනක්. අපි ප්‍රායෝගික ක්‍රමයක් කියන අවබෝධයටපත් වෙන්න
පස්සෙන් පස්සට යන්න කියනවා. පස්සෙන් පස්සට යන්න කියන පටිසෝතගාමී මාර්ගයක් දේශනා කරනවා. ඒක තමයි මුල් බුදු සමයේ පැරණි බුද්ධාගමේ තිබිච්ච ප්‍රායෝගික ක්‍රමවේදය. එතකොට අපි පස්සෙන් පස්සට ගියාම පිරිසිදු වෙනවා. දැන් අපි අපිරිසිදු වෙලා තියෙන ඉස්සරහට ආපු නිසා. දැන් ඔබට මතකයි ඔබේ කුඩා කාලේ. කොච්චර සුන්දරද? දැන් එතකොට අද අපි අහනවා දැන් ඉන්න එක සුන්දරද කියලා. දැන් නෑ සුන්දර. තව ඉස්සරහට යන්න අසුන්දරයි. දැන් මම අහනවා ප්‍රශ්නයක්. ඉස්සරහට යනවද පස්සට යනවද කියලා? මම යනවා පිටිපස්සට. පිටිපස්සට. පිටිපස්සට ගියාම මහ ගෙදර හම්බ වෙනවා. මම කියනවා තේරුම් ගන්න. මම ගැඹුරු කතාවක් කියන්නේ. එතනින් එහාට පැනනහම නිර්වාණයටපත් වෙනවා. අපි පස්සෙන් පස්සට යන්න ඕන. අපේ චින්තන ක්‍රමය වෙනස් කරන්න ඕන. චින්තන ක්‍රමය වෙනස් කරන්න ඕන. හිතන විදිය කරකවන්න ඕන අනිත් පැත්තට. එක මිනිහෙක් හිතන විදිය කරකවා ගත්තොත් මුළු ජාතියක් හිතන විදිය වෙනස් කරනවා. මුළු සංස්කෘතියක් හිතන විදිය වෙනස් කරනවා. අපි දන්නවා ගෞතම බුදුහාමුදුරුවෝ හිතන විදිය වෙනස් කරා. සාම්ප්‍රදායික හිරවෙලා හිටපු මානසිකත්වය අතහැර දැම්මා. අලුතෙන් නිදහසේ කතා කරන්න පටන් ගත්තා. නිදහසේ හිතන්න පටන් ගත්තා. යුරෝපයේ චින්තනය අවදි වුණා. මධ්‍යතන යුගයේ 1500 ගණන්වල 400 ගණන්වල ෆ්‍රැන්සිස් බේකන් කියලා දාර්ශනිකයෙක් පහළ වුණා. ඔහු පහළ වෙලා ඔහු වෙනස් දෙයක් කිව්වා එදා ඔක්කොම කිව්ව දෙයට වඩා. ඒ වෙනස් දෙයට පල්ලියෙන් චෝදනා කළා. බැන්නා. මට බයිනෝ වගේ දැන්. ඒ වුණාට ඔහු ඔහුට කියන්න ඕන දෙයක් කිව්වා. මම වගේමයි. ඔහු කේලිවෙලා ඔහු මුළු යුරෝපයේම විද්‍යා පුනරුදයක් ඇති කළා. චින්තනය හිතන විදිය වෙනස් කළා. මිනිසුන්ගේ මනස ශක්තිමත් කළා. දුර්වල වෙලා කඩා වැටිලා හිටපු මිනිස්සුන්ගේ හිත හයිය කළා. ඒ මිනිස්සුන්ට ආත්මයක් ජීවයක් දුන්නා. ඒ මිනිස්සුන්ට පාරක් පෙන්නුවා. යන්න ඕන තැනක් පෙන්නුවා. අන්තිමට යුරෝපය ලෝකයම අල්ලගත්තා. හිරු නොබසින අධිරාජ්‍ය බිහි කළා. හිරු නොබසින අධිරාජ්‍ය බිහි කිරීමේ සැබෑ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍යයේ මහරජුරුවන්ට නෙමෙයි ෆ්‍රැන්සිස් බේකන්ට. තනි මිනිහෙක් මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන නින්දා ලබාගෙන මිනිස්සු හිතන විදිය වෙනස් කළා. දැන් ඔබට මම කියන දේ පැහැදිලිද? අවබෝධය කියන්නේ මහා අමුතු එකක්. ඒක පස්සෙන් පස්සට ගිහිල්ලා ඔවුන් මේ සසර දුකෙන් අයින් වෙලා සංසාර චක්‍රයෙන් එළියට ගිහිල්ලා ඔවුන් බුද්ධත්වයට පත් වෙනවා. යමෙක් ඒ බුද්ධත්වයට අවබෝධයට පත් වෙන මාර්ගය සොයාගත්තොත් අනිවාර්යයෙන්ම එයා එකෙන් යනවම තමයි. අවබෝධය හරිම සරලයි. ඒ වුණාට ඒක ගැන කතා කරලා ඉවර කරන්න කිසි දවසක බෑ. එච්චරට එක විශාලයි. ඔබ වහන්සේ අද දවසේ අපි කතා කරන්නේ නිකාය අන්තර බුදු සමය පිළිබඳව. මේ මාතෘකාව ගැන කතා කරද්දී සීවලි ස්වාමින් වහන්සේගේ වැඩමීම පිළිබඳව කුමක්ද දරාමත් සන්තෝෂ වෙනවා. අපිට වෙලා තියෙන්නේ අපේ රටේ තරුණ භික්ෂුන් වහන්සේලාට වේදිකාවක් නැ බණ කියන්න. ඒ උගත් නැති තරුණ පිරිසක් තමයි මේකේ මේ බලය අල්ලගෙන. මට මම පුංචි බාධා කිරීමක් කරනවා. ඔබ වහන්සේ මං අහපු ප්‍රශ්න උත්තර දුන්නේ ඉතාමත් සන්තෝෂ වෙනවා කියලා. ඔය වචනේ මේ මාස 11ට මහ පළවෙනි අවස්ථාව මම. හරි පුදුමයි ඒ වචනේ ඔබ වහන්සේගේ එළියට ආපෙක පිළිබඳව. ඉතාමත් සන්තෝෂ වෙන්න ඕනේ. අයි අපිට සන්තෝෂ වෙන්න බැරි. ඈ අපි කේක් ගෙඩියක් හැදුවා. මං ඒක දැන් කාලා කාලා මගේ බඩ හොඳටම පිරිලා. තව කට්ටිය ඇවිල්ලා මගෙන් දැන් කේක් ඉල්ලනවා. මං ඒතර මොකද කරන්න ඕන? තණ්හාවෙන් එක ගොඩ ගහගෙන ඉන්න එකද? එන්න අපි ඔක්කොම එකතුලා මේක බෙදාගෙන කමු කියලා සන්තෝෂෙන් බෙදාගන්න එකද? කියන්න මට උත්තර. අපි සීලු දෙනා එකතු වෙලා ඉතින් අපි දැන් කේක් ගෙඩියක් හොයාගත්තා. ඉස්සෙල්ලා මම කාලා බැලුවා හරියටම හරි. ඒක හරිම කේක් එකක්. දැන් අපට ඕන මේ කේක් එක මුළු මානව වර්ගයාටම බෙදා හරින්න. ඔබ වහන්සේ දැන් අපේ නිෂ්පාදක මණ්ඩලයේ නිර්ණායකයන් කිහිපයක් යොමු කරනවා. දැනුමින් පරිපූර්ණ වෙන්න ඕනි. අධ්‍යාපනයේ තියෙන්න ඕනි. උගතක වෙන්න ඕනි. මේ ත්‍රිත්වයම සම්පූර්ණයිද මේ ස්වාමින් වහන්සේ ළඟ දැනුම තියෙනවද? දැන් ඔබ කියපු කරුණුවනුව එසේයි මට වැටහෙයි. මා විශ්වාස කරනවා ඔබ වහන්සේ. මා විශ්වාස කරනවා. නැහැ ඔබ විශ්වාස කරන්නේ මොකද? ඔබට මා ඉස්සරහ බොරු කිව්වත් ජාතියක් ඉස්සරහ බොරු කියන්න බැරි නිසා. මම කියන එක පැහැදිලිද? මේ වගේ ස්වාමින් වහන්සේලා එන්න ඕන. දැන් මෙතෙක් කල් අපි ඇත්තටම අපිට අවශ්‍ය නැහැ කවුරුවත් පරද්දන්න. අපිට අවශ්‍යයි අපි බීපු අමෘතයේ ඉතුරු ටික අනිත් අයට දෙන්න. අපි අහලා තියෙනවා මහා විෂ්ණුන් වහන්සේ කිරිසයුර කැළඹුවා කියලා. ඒ කිරිසයුර කළඹනකොට කුරුමාවතාරේ උඩ මහා මේරුව තියලා කිරිසයුර කළඹනකොට ඒකෙන් දස වස්තුවක් එළියට ආවලු.
ලක්ෂ්මී දේවිය, සුරභි දෙන, කල්පෝක්ෂය, අමෘතය. මහා විෂ්ණුන් වහන්සේ අමෘතය අතර ගත්තලු. අමෘතය අතර අරගෙන විෂ්ණුන් වහන්සේ පානය කළ ඉවර වෙලා ඔක්කොම සුරයන්ට කිව්වලු අමෘතය බොන්න එන්න කියලා. කිසි දවසක සත්‍ය සොයාගත්ත කෙනෙක් තනියම පානය කළ ඉවර කරන්නේ අමෘතය ඔක්කොටම බෙදනවා. ප්‍රශ්නේ තුනේ මං ඔක්කොටම කතා කළකෝ අමෘතය බොන්න වරෙල්ලා කියලා. එවුන් මට බය වෙලා වෙවුලලා දාඩිය දාලා දැක්ක දැක්ක තන දුවල හැංගුණා. දැන් අමෘතය බොන්න කෙනෙක් ආවා. අපි ඔව් සාකච්ඡා කරමු. සාකච්ඡා කළා අපි බෙදාගමු. අපි බලමු කුමක්ද ඉදිරියට වෙන්නේ කියලා. පැහැදිලිවම අපි අපිට අවශ්‍යයි මේ දැනුම අවබෝධය හුමාරු කරගන්න. ගුරුකුල මතවාද ගොඩක් තිබ්බත් පරම සත්‍ය එකයි. පරම සත්‍ය එකයි. ඒ පරම සත්‍ය කිසි කෙනෙකුට ඡේදනය කරන්නත් බෑ. ඒක කිසි කෙනෙකුට දිනන්නත් බෑ. පරද්දන්නත් බෑ. පරම සත්‍ය මැදම ප්‍රතිපදා තුළ මැදපිළිවෙත තුළ පවතිනවා. අපිට අවශ්‍යයි බුද්ධාගම පිළිබඳව විශේෂ දැනුම තියෙන එක කතා කරන්න. තේරවාදී ත්‍රිපිටකය විතරක් නෙමේ ලෝකෙ බුද්ධාගම. ලංකාවේ මිනිස්සු තින් දන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු හිතන්නේ බුද්ධාගම කියන්නේ මොකක් හරි ධාතුවක් ගෙනල්ලා පෙන්නලා සිප්පිකටු ටිකක් පෙන්නලා වැඳහම ඒක තමයි බුද්ධාගම කියන්නේ. ඒක නෙමේ බුද්ධාගම. බුද්ධාගම කියන්නේ මහා විශාල එකක් ඒක. ඒක හරි විශාලයි. කෙනෙකුට බුද්ධාගම බලන්න යන්න ඕන නම් අපි ඉස්සරහට කතා කරන්න බලා නාලන්දා විශ්වවිද්‍යාලයට යන්න. නාලන්දා විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඇවිදිනකොට තේරෙනවා මොකද්ද බුද්ධාගම. මේක මොන තරම් පළල්ද? මොන තරම් පෘථුලද? මොන තරම් ඥාන කෝෂයක්ද? මොන තරම් දැනුමක්ද? මේ පුංචි දර්ශනයක්. පුංචි දා බුද්ධාගමේ පුංචි දර්ශනයක්. සමා වෙන්න සමින්හස් අපි පොඩ්ඩක් ඒ නාලන්දා විශ්වවිද්‍යාලය ගැන පොඩ්ඩක් කතා කරමු ඉදිරියට පොඩ්ඩ මොකද මම හිතන්නේ නාලන්දා විශ්වවිද්‍යාලය ගැන මගෙන් අහනවට වඩා හොඳයි මුන්වහන්සේගෙන් අහන එක. මොකද ඔව් අපි එන අවස්ථාව ලබා දෙමුද? ඔබ වහන්සේට අවස්ථාව දෙන අපි පටන් ගමු අපේ මේ කතා බහ මේ ආකාරයෙන්. නාලන්දා විශ්වවිද්‍යාලය ළඟින්ම පටන් ගත්තොත් මේ අපි ගමනක් යන පුළුවන් වේ කියලා අධ්‍යාපනයත් එක්කනේ යන්නේ. අපි ඔබ වහන්සේට අවස්ථාව ලබා දෙනවා. නාලන්දා විශ්වවිද්‍යාලය කියන එක ඉන්දියානු විශ්වවිද්‍යාල පද්ධතියේ يعني පෞරාණික විශ්වවිද්‍යාල පද්ධතියක් ඉන්දියාවට තිබිච්ච අද ඉන්දියාවට අහිමි වෙච්ච සහ අද ලෝකයේ තියෙන සංවර්ධිතයයි කියන ලෝකයේ නිර්ණායකයන් අනුව ඉහළම විශ්වවිද්‍යාල ගානට තියෙන එක්කෝ හාවර්ඩ් එක්කෝ කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්. ඒ වගේම විශ්ව දැනුම් සම්භාරය තුළින් බුදුදහමේ බිහිවෙච්ච හාමුදුරන් වහන්සේලා බුදුදහම පිළිබඳව මේ නලන්දා විශ්වවිද්‍යාලය කියන්නේ බුදුදහම විතරක්ම නෙවෙයි. එහෙම ගත්තොත් එහෙම ඒක ආගමට විතරක් සීමා වෙනවා. නලන්දා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ඉගැන්නුව නීතිය, ඉගැන්නුව ලලිත කලාව, ඊට පස්සේ නලන්දා විශ්වවිද්‍යාලයේ තව ඉගැන්නුව ජ්‍යොතිෂය, නලන්දා විශ්වවිද්‍යාලය ඉගැන්නුව ගණිතය, නලන්දා විශ්වවිද්‍යාලය ඉගැන්නුව තාරකා විද්‍යාව, නලන්දා විශ්වවිද්‍යාලය ඉගැන්නුව බෞද්ධ දර්ශනය, තේරවාද, මහායාන, තන්ත්‍රයාන කියන මේ නිකායත් ත්‍රේම නියෝජනය වෙන බුදුදහමක්. එතකොට නාලන්දාව කියන එක තුළ ඉන්දියානු සංස්කෘතික වශයෙන් ආපු, ඒ වගේම අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන් අතරින් ආපු සාම්ප්‍රදායික වූද, ඒ වගේ මිනිසුන්ගේ නවසොයා ගැනීම් ධර්මය සඳහා කරපු අර්ථ විග්‍රහ, ඒ වගේම සමාජයේ පසුබිම් හරහා කරපු අර්ථ විග්‍රහදී මේ සියල්ලකින්ම නාලන්දාව පොහොසත් වුණා. ඒකයි ඉස්සර බුද්ධාගම ගැන ප්‍රශ්නයක් වුණොත් එහෙම ඉස්සෙල්ලම වාර දෙන්නේ නාලන්දාවට. නාලන්දාවෙන් තමයි අවසාන විසඳුම ගන්නෙ. නාලන්දාවෙන් දෙන පිළිතුරු රජවරු අනුමත කළා. ඉතින් මේ නාලන්දා විශ්වවිද්‍යාලය කියන එක අපි ඉන්දියාවේ විශ්වවිද්‍යාලය ගත්තාම නාලන්දා, වික්‍රමශිලා, ජගද්දලා, සෝමපුර, ඕදන්තපුර, වලිබි කියන විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. මේ නාලන්දා විශ්වවිද්‍යාලය කියන එක අයිති වෙන්නේ මහායාන විශ්වවිද්‍යාලයකට. ඒ වගේම වික්‍රමශිලාව කියන එක අයිති වෙන්නේ මහායාන විශ්වවිද්‍යාලයකට. ඒ වගේම වලිබි කියන විශ්වවිද්‍යාලය අයිති වෙන්නේ තේරවාදී නියෝජනය කරපු තේරවාදී උගන්නපු තේරවාදී සාර්වාස්තිවාදික සහ මහීසාසක සම්ප්‍රදායෙන් ගිය හාමුදුරන් වහන්සේලා විසින් ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක් වශයෙන් තමයි මහීසාසක මේ වලබි කියන විශ්වවිද්‍යාලය හඳුන්වාගන්නේ. ඒක නම් එක්තරා පොයින්ට් එකක් කියන්නම්. එකක් තමයි මේක තේරෙයිද කියන එක ගැටලුවක් තිබෙනවා. වලබි කියන විශ්වවිද්‍යාලයේ පිහිටවන ස්ථීරමති. ඒතොර ස්ථීරමති කියලා කියන්නේ වසුබන්දුගේ දර්ශනය, විඥානවාදී දර්ශනය පිළිබඳව අර්ථ කතාවක් සැපයපු ඔහුගේ ශිෂ්‍යයෙක්. තොර ස්ථීරමති ඉස්සෙල්ල කියන්නේ නාලන්දාවේ. නාලන්දාවේ උගන්නලා වලබියට යනවා. එතකොට වලබියට යන්නේ ඇයි ස්ථීරමති? ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ නාලන්දාව විශ්වවිද්‍යාලය තුල මහායානයේ ප්‍රධාන තැනක් හිමි වුණා. මේ තේරවාද එකෙන් කියන්නේ නැහැ තේරවාදෙට හිමුනේ නැහැ කියලා. හැබැයි මහායානයේ ප්‍රධාන තැනක් හිමි වුණා. ඉතින් අර ඒ ක්‍රමයේ තුල මෙයා තේරවාද සම්ප්‍රදායෙන් ආපු ආචාර්යවරයෙක් මේ වලබි විශ්වවිද්‍යාලය පිහිටාගත්තා. ඉතින් මේ වලබි විශ්වවිද්‍යාලයේ පිහිටවල පසු කාලිනු ගත්තාම තේරිය භික්ෂුන් වහන්සේලා, ඒ වගේම තේරවාදී සම්ප්‍රදාය නියෝජනය කරපු මූලසාරවාස්තිවාදී භික්ෂුන් වහන්සේලාගෙන් පසු කාලිනවත්
වගේ මුල්කාණිවත් මේ වල්ලභ විශ්වවිද්‍යාලය ආලෝකමත් වුණා. හැබැයි නාලන්ද ඒකෙන් කියන්නේ මම නාලන්දා විශ්වවිද්‍යාලයට අභියෝගයක් වුණා කියන එක. හැබැයි නාලන්දා විශ්වවිද්‍යාලය එදා ඉඳන් වැජඹුණා. ඊට පස්සේ මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ එක දෙයක් කියන්න ඕන, භාවනා කරන්න ස්ථානයක් තිබුණා. කියන්නේ භාවනාවත් අනිවාර්ය කළා. නාලන්දා විශ්වවිද්‍යාලයට කවුරු හරි ඇතුළු වෙනකොට නාලන්දා විශ්වවිද්‍යාලයේ තිබුණ ප්‍රශ්න අහන ක්‍රමයක්. ප්‍රශ්න අහන ක්‍රමයක්. කියන්නේ 10ක් ආවොත් එහෙම දෙන්නයි ඇතුළු වෙන්නේ 8ක් අසම. අහනවා ඒ කියන්නේ Hindu ආගමේ උගන්වන වේදාන්තික ආත්මය නිත්‍යද? ඊට පස්සේ එහෙම ප්‍රශ්න අහනවා. ඒ වගේ මේක ඊට පස්සේ අහනවා සත්කාර්යවාදී ගැන ප්‍රශ්න අහනවා. ඒ වගේම අසත්කාර්යවාදී ගැන ප්‍රශ්න අහනවා. එහෙම ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න මත තමයි නාලන්දාවට ගත්තේ. ඇත්තටම යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක තිබිලා තියෙන්නේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් එකේ. හරිම එන්ට්‍රන්ස් එකේ තිබිලා තියෙන්නේ. එතෙන්දී තමයි තෝරලා අරගෙන තියෙන්නේ. ඒ ඇත්ත කතාව අධ්‍යාපනයේ අද වෙලා තියෙන ප්‍රායෝගික නැහැනේ. ඔව්. දැන් අද විශ්වවිද්‍යාලයකට යන ඒ ළමයා ඉස්සෙල්ලම විශ්වවිද්‍යාලේ දකින්නේ මේ තියෙන මේ තරඟකාරී ක්‍රමයක් තුළ. ඊට වඩා මම අපි හැමදාම කියන එකක් තමයි අධ්‍යාපනය අසාර්ථකයි කියන එක ලංකාවේ හා ලෝකේ. ඒක සාර්ථක වෙන නම් අධ්‍යාපනයට පත් කරවන්න ඕනේ. ජාපනය කරන්න ඕනේ. ජාපනය කියන්නේ ප්‍රැක්ටිකල් නොලෙජ්. ඔයදී අතීතයේ තිබුණා. අතීතයේ තිබුණා. ඒ තිබිච්ච එක ඔය කියවෙන්නේ ඒවා. අපි දැන් ආයි කරන්න ඕන මේ කතිකාවත් කළා මේ දර්ශන කළා ආයි අපි පරණ තැනට යන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ මම අහලා තියෙනවා මම ඔබවන්සෙන් අහන්නේ මේ නාලන්දා විශ්වවිද්‍යාලේ ලොකු අපසරියක තිබුණා කියලා. ගාමත් ලොකු කියලා. විසා ඒ වගේම සරියුත් හාමුදුරන්ගේ ජන්මභූමිය. නාලක කියන ගමේ තමයි පිහිටලා තියෙන. දැන් ඔය මේ මෙහෙමයි. ඔය ඉන්දියාවේ යන ඔක්කොම ඔක බලන්න යනවා. හැබැයි මොනෝ බලනවද කියලා දන්නේ නැහැ. දැන් මේ අපි කතා කරනකොට තමයි දැන් ඒක විනාශ කළා. ඒ මුන්නහන්සේගෙන් විස්තරහ ගන්න. ඒක ඔක්කොම විස්තර ටික. ඊට පස්සේ විනාශ කරන්නේ මොන කාලයේද ස්වාමිනහන්ස? ඒක මගේ මතකයේ හැටියට 12 සීවස්සේ හෝ 13 වෙනි සීවස්වල වගේ තමයි නාලන්දා විශ්වවිද්‍යාලේ විනාශ වෙන්නේ. බක්තියාර් කිල්ජි කියන කෙනා විසින් ඇවිල්ලා, ඒ කියන්නේ ඔව් ඉන්දියාවට ඇවිල්ලා නාලන්දා විනාශ කළා. තමාගේ අනිකුත් රාජ්‍යයන් දිනා ගැනීමේ ක්‍රමවේදයන් මත නාලන්දාවේ තිබිච්ච ගමන. කවුද ඒ නම? මොකද? බක්තියාර් කිල්ජි. ඉතින් මෙයා මුස්ලිම් භක්තිකෙක්. එයාවිල නාලන්දා විශ්වවිද්‍යාලය විනාශ කරනවා. හැබැයි කිව යුතු කාරණයක් තියෙනවා. නාලන්දා විශ්වවිද්‍යාලය ගැන කිව යුතු කාරණයක් තිබෙනවා. මේ නාලන්දා විශ්වවිද්‍යාලයට චීනෙන්, කොරියාවෙන්, ඒ වගේම අනිකුත් ටිබෙට් වගේ රටවල් වලින්, ජපානෙන් කට්ටිය ඇවිල්ලා නාලන්දාව තුල ඉගෙන ගත්තා. ඒ නාලන්දාව තුල ඉගෙනගෙන මේ නාලන්දාවේ තිබුණා පුස්තකාලයක් රත්නෝදදී රත්නසාගර රත්නරංජන කියලා. ඒ කියන්නේ තට්ටු තුනකින් එක සමන්විත වුණා. මේ බක්තියාර් කිල්ජි නාලන්දා විශ්වවිද්‍යාලය අලු කරයින් පස්සේ මාස 3ක් ගියා නාලන්දා විශ්වවිද්‍යාලයේ තිබිච්ච දැනුම් සම්භාරයේ පිච්චෙන්න. ඒකෙන් ප්‍රකාශුනේ නාලන්දාවේ කොච්චර හාමුදුරුවරු අහිංසකව අර බිත්ති හතරේ කොටුවලා පොත් ලියන්නේ නැද්ද? මේ බක්තියාර් කිල්ජි අවසානයේදී කිව්වා මම නාලන්දාවේ තියෙන දැනුම් සම්භාරයේ පිළිබඳව මට අවබෝධයක් තිබුණා නම් ඒ පිළිබඳ මෙච්චර වටින දේවල් නාලන්දාවේ තිබුණා කියලා හිතුවර මම කවදාවත් නාලන්දා විනාශ කරන්නේ නැහැ කියලා. ඔය කියන කෙනාට අපි අහලා තියෙන අක්බර් කියලා අපි දෙවන්ත චරිතයක් අහලා තියෙනවා. යෝධා අක්බර් කියන කෙනාම තමයි කියලා තමයි නාලන්දා විශ්වවිද්‍යාලය විනාශ කරේ කියලා බක්තියාර් කිල්ජිගේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එතකොට මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ තුලින් දැන් පාහියන් වැනි භික්ෂුන් වහන්සේලා, දේශාටන භික්ෂුන් වහන්සේලා නාලන්දාවට ඇවිල්, හැබැයි නාලන්දා විනාශ කරනකොට චීන භික්ෂුන්ට පින් සිදු වෙන්න පාහියන්ල පොත් අරගෙන ගියා. කරත්ත හතර කරගෙන ගිහිල්ලා තමන්ගේ චීන භාෂාවට පරිවර්තනය කරා. මේ අක්බර් මේක දැනගෙන නෙමෙයි විනාශ කරන්නේ. අක්බර් දැනගෙන විනාශ කරන්නේ. අක්බර් ඇවිල්ලා අහනවා මෙහි අල් කුරානයේ තියෙනවද කියලා. ඊට පස්සේ කියන මේ බැන්දක් නැත කියලා. ඊට පස්සේ බැන්දක් නැහැ කිව්වන් පස්සේ ඒක විනාශ කරනවා. ඉතින් බැන්දක් නැහැ කියලා මම ඔයාගේ ගෙදර ගිහිල්ලා ගුවන් පස්සේ පොල් තියෙනවද කියලා. ඉතින් පොල් නැහැ කියලා ගුවන් පස්සේ මම මෙහි විනාශ කරන්න. ඒ කියන්නේ දැනගෙන යන්නේ. මට දැන් අබෝන් නම් මං ඇවිල්ලා ඔයාගෙන් අහනවා අබ තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා ඔයා කියනවා අබ නැහැ කියලා. හැබැයි අබ නැහැ කිව්ව පළියට මම ඔයාව ඝාතනය කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ මිනිස්සු. හැබැයි අර මිනිස්සු යම්කිසි ආගමක් විසින් මිනිස්සු අන්ධ භක්තියකට දාලා තියෙනවනම් ඒකෙන් වෙන්නේ ප්‍රතිඵලය මොකද්ද? දෙවියන් සඳහා ස්වර්ගස්ත වෙන්නේ මිනිස්සු අනිකුත් මිනිස්සු මරලා දානවා. හාමුදුරුවෝ 10,000ක් වෙති ගහලා විනාශ කළා දැලා. ඒ අවස්ථාවේදී. ඕ හාමුදුරුවලා, ඒ කියන්නේ මේ නාලන්දා විශ්වවිද්‍යාලය තුල කාර්ය මණ්ඩලය, ඒ වගේම ගුරුවරු 3,000ක් හිටියා. හාමුදුරුවෝ 7,000ක් ඉගෙන ගත්තා. මේ හාමුදුරුවෝ දාන වෙලෙන් දැත්දී හාමුදුරුවලගේ හිස ගහලා දැවවා. තාමත් ඒ පාත්‍රවල පිච්චිච්ච බත් තියෙනවා. අද ගිහිල්ලා අපි බැලුවොත් ඒ වසෝයාගෙන ඒව මේ කෞතුකකාරී තියලා තියෙනවා. මොන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. තාමත් පිච්චිච්ච පිච්චි තියෙනවා. අපි කියන්නේ මේ අපේ අර පැරණි බෞද්ධ කොච්චර ඒ දර්ශනය නිසා බිහි වෙච්ච, ඒ අවබෝධය නිසා බිහි වෙච්ච දේ කොයිතරම් ප්‍රබලද. ඒ කියන්නේ එතකොට ඒ සියලුම ධර්මගාන්තයේ අවස්ථා විනාශයටපත් වුණා. විනාශයටපත් වෙලා පස්සේ මේ මෑතක හොයාගත්ත ඔය පාත්‍ර පිච්චිච්ච බත් තාම තියෙනවා. පුස්තකාලේ ගිහිල්ලා මේ කෞතුකාගාරේ ගිහිල්ලා බලුවා නම් බලා ගන්න පුළුවන්. මට මතකයි මේ ස්වීඩන් ජාතිකයේ මගේ මතකයට පොතේක සඳහන් වෙලා තියෙනවා ස්වීඩන් ජාතික ස්ටීවන් කියලා. එයා කියනවා මේ ඉන්දියාවේ පිච්චුනේ පුස්තක මේ විශ්වවිද්‍යාලයක් නෙවෙයි.
ඉන්දියාවේ පිච්චුනේ ඒකෝ දැනුම ලබා දුන්න ආයතනයක් නෙවෙයි ඉන්දියාවේ විශ්ව දැනුම් සම්භාරය මේ පිච්චුනේ කියලා. දැන් ඔබ වහන්සේ කියවා මේ මේ ප්‍රකාශ කරනවා විශාල මේ ධර්මගන්ත විනාශ වීමක් සිදු වුණා කියලා. ඒ වගේම මේ කලාවන් මේ සියලුම කලාවන් තිබුණේ මේ බෞද්ධයන් අතර විතරද? නාලන්ද විශ්වවිද්‍යාලයේ මේ පිච්චුණුවේ ග්‍රන්ථත් එක ගත්තාන් පස්සේ කලාවන් සියලුම දේවල් තිබුණේ බෞද්ධයන් අතර විතරද? අනිත් ආගම්වල අනිත් මේ ජාතීන් අතර කලාවන් කියන දේ තිබුණ නැද්ද? තිබුණා. කලාවන් තිබුණා. දැන් මම අහුවොත් එහෙම වී තියෙන කුෂිකර්ම විතරද කියලා? නැහැ. වෙන තැන්වල තියෙන කඩවල තියෙන පුළුවන් ගෙවල්වල තියෙන පුළුවන්. ඒ කියන්නේ නාලන්දාව කියන්නේ ප්‍රධාන සෙන්ටර් එක මැදිය. ඒ ප්‍රධාන එක එකතු වුණා ඇවිල්ලා. දැන් අපේ දැන් අද ඇමරිකාවේ හාවර්ඩ් යන්න කවුරුත් කැමති. ඒ මොකද යන්න හේතුව? එතන දැනු සම්භාරයක් එකතු වෙලා තියෙනවා. මේකෙන් කියන්නේ නැහැ ලංකාවේ ඒ රසායන විද්‍යාව උගන්වන්නේ නැහැ කියලා. ඉතින් අර එතෙන්ට ආවේ දැනුම සම්භාරය එකතු කරගන්න. ඒකතු කරගත් එකතු කරගෙන ඒ කියන්නේ ඉන්දියාවේ රජවරු ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කළ නාලන්දාවල හොඳ අධ්‍යාපනයක් දෙනවා කියලා. අපි කතා කරමින් සිටියේ නාලන්දාව පිළිබඳව බොහෝම පැරණි කතාවක් තමයි මේ විදිහට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරේ. මොකද අපි මේ තියෙනවනේ මේ වපසරිය තියෙනවා නිකායන්තර බුදු සමය ගැන කතා කරලා දී ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න දැන් සුදුසු වෙලාව කියලා හිතන නිකායන්තර බුදු සමය පිළිබඳව ඉදිරියට අපි මේ කතා බහ කරගෙන යන්න. මම මුල් බුදු සමයෙන් කියන්නම්. මුල් බුදු සමයේ මූලික හරය බුද්ධාගමේ මූලික හරය. දැන් කවකෙන් අහන්නේ මොකද්ද බුද්ධාගමේ මූලික හරය කියලා? මූලික හරය විවිධ ස්වරූපයන්ගෙන් විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි මුලටම ගිහිල්ලා කිව්වොත් අපි බුද්ධාගම කියන එක මුලටම ගිහිල්ලා කිව්වොත් දාර්ශනිකව විග්‍රහ කළොත් ඒක කියන්නේ මෙහෙමයි. මම සිංහලෙන් කියන්න. යම් කිසි කෙනෙක් මේ අන්ත දෙක දැකලා මැද තේරුම් අරගෙන මැදෙන් වෙන් වුණොත් අන්න යා තමයි ඒ පිරිසුදු තත්වයට පත්වෙච්ච රහත. ඒක තමයි බුද්ධාගමේ මූල ආරය. සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මත්තාන ලිප්පති තම් භූමි මහාපුරුෂෝ සෝද සිම්බනි මච්චක පාලියෙන් කිව්වෝ. ඕක තමයි බුද්ධාගම. ආයෙ මන් තව එකක් කියන්න. ඒක තමයි සියලු පව් නොකිරීමත් කුසල් කිරීමත් හිත සකස් කර ගැනීමත්. ඒ තමයි බුදුරුන්ගේ අනුශාසනාව. දැන් මේ දර්ශනය පොඩිනේ මේක පොඩි කාරණයක්නේ කියන්නේ. අන්ත දෙක අතාරින්න කියනවා මැද තේරුම් අරගෙන මැදින් අයින් වෙන්න කියනවා. ඇත්තටම අන්ත දෙක අතාරින්න අවශ්‍යතාවය ඇතිවන්නේ මැද තේරුම් ගියපු කෙනෙකුට පමණමයි. එහෙම නැත්නම් එයා කවදාකවත් එතනින් නිදහස් වෙන්නේ නැහැ. අන්ත දෙක තේරුම් අරගත්ත කෙනාට මැද වැටෙනවා. ඊටse මැදින් අයින් වුණාම සිත ඔහු නිවනටපත් වෙනවා. ඔක තමයි බුද්ධාගමේ මූලික දර්ශනය. ওই දර්ශනයෙන් තමයි සියලු නිර්මාණ බිහිවන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ හොයාගත්තේ සිත අනිත් පැත්තට ගෙනියන ක්‍රමයක්. ඒක සිත ඉස්සරහට ගෙනිච්චොත් සසරට එකතු වෙනවා. සිත පස්සෙන් පස්සට ගියොත් සසරින් අයින් වෙනවා. ඇත්තරම සිත තියෙන මිනිහෙකුට සසරක් තියෙනවා. සිත නැති මිනිහෙකුට සසරක් නැහැ. ඒතර බුද්ධාගම කියලා කියන්නේ මේ සිත නැති කරන ක්‍රමයක්. මිනිස්සු අඬන්නේ සිත තියෙන නිසා. සිත නැති වෙච්ච කට්ටියට ඇඬීමක් සිනහාවක් නැති තත්යකට ඒගොල්ලෝ පත් වෙලා ඒක තමයි ඒගොල්ලෝ දන්න නිවන. දර්ශනය මැරිලා නැහැ. දර්ශනයට පණ තියෙනවා. ඒ පණ තියෙන දර්ශනය විවිධ නිර්මාණ ලෝකයට බිහි කරනවා. දැන් අපි මේ සාකච්ඡාව අපි මෙහෙම කරනවා. මේ සාකච්ඡාව අහන් ඉන්න කෙනෙක් අලුතෙන් හිතන්න පටන් ගන්නවා. අද අපිට තියෙන ප්‍රශ්නය අපි බොරුවට ජාතියාලයෙන් වෙරිලා කතා කරනවා. ඒනට කවුරුවත් ජාතියට සේවය කරන්නේ නැහැ. ජාතියට සේවය කරන මිනිස්සය කරන්න ඕනේ ජාතිය අවදි කරන එක. ඒ මිනිසුන්ගේ ඥානෙ මතු කරවන එක. ඥානෙ කුළු ගන්වන එක. එතකොට තමයි මේ ජාතිය ප්‍රඥාවෙන් මුහුකුරා යන්නේ. ප්‍රඥාවෙන් මුහුකුරා ගියපු ජාතිය තමයි ලෝකය දිනන්නේ. එහෙම නැතුව අපිට ගහගෙන දිනන්න බෑ. යුද්ධ කරලා දිනන්නත් බෑ. සාමයෙන් විතරයි දිනන්න පුළුවන්. ඒ නිසා අපි මුල් බුදු සමයට අනුව කතා කරනෝ දර්ශනය හරි පොඩි. හැබැයි ඒ අවබෝධය පොඩි. නමුත් ඒ පොඩි අවබෝධය ලෝකයකට මාර්ගය පාර සපේනවා. ඕන කෙනෙකුට අවබෝධ වෙන්න ওই ටික විතරයි. ඊට පස්සේ තමයි යා ඒ අවබෝධය පියවරෙන් පියවර ටිකෙන් ටික සමාජයට විවෘත කරන්නේ. අපිට අවබෝධුනේ තොච්චරයි. අපි ඒක සමාජයට පියවරෙන් පියවර විවෘත කරා. අපිට අවබෝධ වෙච්චදී අපි සංගවන්නේ නැතුව කිව්වා. පොත් සිය ගාණක් ලිව්වා. ධර්මදේශනා දහස් ගාණක් කළා. ඒවා ශ්‍රාවකයෝ සිය ගණන් ඇහුවා. අහපු අය තේරිච්ච අය ඒක වැළඳගත්තා. සමහරු එයින් අහලා සසුන් ගත වුණා. සමහරු ඒ මග වඩන්න පටන් ගත්තා. සත්‍ය පහළ වුණාම ඒ සත්‍ය පහළ වෙන්නේ තනියෙන් නෙමෙයි විශාල පිරිසකුත් එක්ක. ඒක එතකොටයි මේ මහපොළොව යථාර්ථයක් වෙන්නේ. මහපොළොවේ පූදින්නේ ඒක පැලවෙන්න පටන් ගන්න. දැන් අපි කීපක පැලවෙන්න පටන් අරගෙන ඉවරයි. දැන් අපි මේ අවබෝධය අපි විවිධ පැතිවලට විසිරුවනවා.
විවිධ දර්ශනයක ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා. දැන් ගෞතම බුදුහාඳුරෝ භාරතීය ජීවත් වෙන කාලේ උන්වහන්සේ වෙන ආරාමවලට ගියා. දැන් ඔය මජ්ක්‍ධිම නිකාය සූත්‍රවල තියෙන්නේ මහා සකලදාය සූත්‍රේ සකලදාය පරිබ්‍රාජකයා ආරාමයට ගියා. ඒ සකලදාය පරිබ්‍රාජකයා දැක්ක බුදුහාඳුරෝ එනවා. එනකොට කිව්වා ඔයන්න ගෞතමයන් වහන්සේ වඩිනවා. ඔක්කොම නිශ්ශබ්ද වෙන්න කිව්වා. උන්වහන්සේලා වැඩි කතා කරන්නේ නැහැ. උන්වහන්සේලා බොහොම නිශ්ශබ්දයි. එතකොට උන් ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරා. මම අහන්නේ අපට ආගමික සහජීවනය තියාගන්න බැරියයි කියලා. බුද්ධාගම කියන්නේ ආයුධ උසවන ආගමක් නෙමෙයි වචන උස්සන ආගමක්. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කතා කරනවා මුල් බුදු සමය පිළිබඳ. මුල් බුදු සමය සහ ඒ කාලේ තිබිච්ච අදහස් මතවාද අද වෙනකොට වෙනස් වෙලා. පැහැදිලිව අද වෙනකොට වෙනස් වෙලා. ඒ වෙනස් බුදු සමය විකෘති වෙලා. ඔව් ඒ වෙනස් වීම අපේ බුදුදහමේ පරිහානිය නේද ස්වාමීන් වහන්සේ? පැහැදිලි පරිහානියක් තියෙන්නේ. අද බුද්ධාගම කියලා මිනිස්සු ඔක්කොම පෙන්වන්නේ පෙරහැරවලුයි මේ ධාතුයි ඕව පෙන්වන්නේ. කවුරුවත් බුද්ධාගමයි කියලා දාර්ශනික කතා බහකට ලං වෙන්නේ නැහැ. කවුරු හරි දාර්ශනික කතා බහක් කළොත් පිස්සෙක් මෝඩෙක් මේ එන්ජිඕ කාරයෙක් කියලා ගහලා එළවනවා. මං කියන එක පැහැදිලිද? එවැනි සමාජයක් තමයි මේ සමාජයේ තිබුණේ. හැබැයි මම ඇවිල්ලා ඒක මහ සටනක් කළා. නිරායුධ සන්නද්ධ සටනක්. මොකද්ද? නිරායුධ සන්නද්ධ සටනක් කළා. ඒ නිරායුධ සන්නද්ධ සටනක් කිරීමේ ප්‍රතිඵලය තමයි සීවලි හාඳුරු මෙතන විල වාඩි වෙලින් එක. මේ ඉතිහාසයේ කවදාකවත් මෙහෙම ධර්ම සාකච්ඡා කවුරුවත් කළේ නැහැ. හැමෝම තම තමන්ට ආවඩාගෙන ගියා. කවුරුවත් දාර්ශනික කතන්දරයක් කතා කළේ නැහැ. අපේ ඉතිහාසයේ අපි අහලත් නැහැ. අද අපි ඒක කරන්න පටන් ගත්තා. ඒකයි මම කිව්වේ පටන් ගන්නකොට අපිට හරි සතුටුයි. අපට ඕනුනේ මේක කරන්න තමයි. අපි තව ඉස්සරහට තවත් මේක අවස්සන්න ඕන. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ. මහණෙනි මේ ධර්ම විනය බබලන්නේ මේක අවස්සන්න අවස්සන්න පෙරලන්න පෙරලන්න. ඒ නිසා සාකච්ඡා කරන්න ඕන, තර්ක කරන්න ඕන, වාද කරන්න ඕන. ප්‍රඥාවට මූලික අතිවාරම අපි තර්කෙන් දානෝ. අර සමහර වෙක් බඩවේ ප්‍රකාශ කරා මේ පිපිරීමක් කියලා. පිපිරීමක් තමයි. ස්ෆෝටනයක්. මීට කලින් පිපිරීම වුණා මේ බුද්ධගයාවේ ඇසතු බෝමුල අවුරුදු 2600කට කලින්. ඒ පිපිරිච්ච පොකුරු බෝම්බේ ලෝකෙටම වැටුණා කෑලි. ඊට පස්සේ නාලන්දාවේ තව පිපිරීමක් වුණා. ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ විල ලංකාවේ මිහින්තලේ පිපිරීමක් කළා. ඊට පස්සේ කොරියාවේ කළා, ජපානයේ කළා, ඊට පස්සේ රුසියාවේ මේ මුළු ලෝකෙම පිපිරුවා. ඊට පස්සේ ආයි පිපිරුවා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමේ පොකුරු බෝම්බේ. දැන් ඒක ආයි පුපුරල එක එක තැන් වල වැටෙන තැන පුපුරනවා. චෙක් කරන්න දෙන්නේ. කෙනෙක් සත්‍ය සොයාගත්තා නම්, දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගත්තා නම්, ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච දර්ශනය වේගයෙන් විවිධ සංවාද, විවාද, තර්ක, දේශනා, සාකච්ඡා ඔස්සේ ප්‍රචලිත වෙනවා. දැන් ආපේ ස්වාමීන් වහන්සේ මේ මුරුතවෙල සීවලේ ස්වාමීන් වහන්සේ මේ අපිට කෙලිමාවනේ මේ කර්තව්‍ය සඳහා මේ කතා බහ සඳහා මේ ධර්ම සංගායනාවක් වේවිද? පැහැදිලිවම නම පරිච්ඡේදය. අපි ඔක්කොම හිතාගෙන හිටියේ ධර්ම සංගායනාවක් කියන්නේ ත්‍රිපිටක පොත් දිගේ අරගෙන පහ ලයිට් දාගෙන රෑ එළි වෙනකන් කියවන එකක් කියලා. ධර්ම සංගායනාවක් කියන්නේ දාර්ශනික සාකච්ඡාවක්. ඒක දාර්ශනික සාකච්ඡා. දැන් පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව. දැන් මේ සාකච්ඡා දවස් 5ක් කරාම මේ ලෝකෙ කිසිම කෙනෙකුට ධර්ම සංගායනා කරන්න බෑ අපි දෙන නැතුව. අනිත් කාරණාව මට දාර්ශනික සාකච්ඡාව කරන්න ඕන. කළා තමයි මේ පවතින ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන. මේ පවතින ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන ඒ දර්ශනය, ඒ අවබෝධය තියෙන අය පමණයි. එහෙම නැතුව ඒව කරන්න බෑ. එහෙම නැතුව කළොත් ඒව කවුරුවත් පිළිගන්නේ නැහැ. දැන් අනිත් කාරණාව තමයි මේ මෙතුක් කල වැඩසටහන අපි සිදු කරීමේදී මා ඉදිරිපත් කරන තර්ක ඔබ වහන්සේ කවදාකවත් පිළිගන්නේ නැහැ. සමහර ලාවට විදලා දාන, සමහර ලාවට මම පවස්ථාටපත් කරන. අද දවසේ මම යම් කිසි දෙයක් කිව්වොත් ඔබ වහන්සේ පිළිගන්න. මට හරි සතුටුයි ඒ පිළිබඳවත්. ඉතින් දැන් මේ මමත් පුංචි ලකුණක් දාගත්තා. ඔව් නෑ. ඉතින් කොටි කූඩුව ළඟට ගිහිල්ලා කෑම දෙනකොට උට බඩගින්න ඉන්න වෙලාවට අර කෑම දෙන මිනිහා කරේ සන්තෝෂයෙන් ඉන්නෝ. වැරදිලාවත් ඉතින් ඒ මිනිහා දොර අරින්නේ නෑනේ. දැන් ඔය මිනිහා මමද කොටිය මමද කූඩුව මම. කැමති එකක් හිතාගත්තට වරදක් නැහැ. හොඳයි සිවලේ ආහන්දුරනේ, අපි කතා කරමු නිකායන්තර බුදු සමය පිළිබඳව. අපි මේ විකාශන කටයුතු කොහොමද සිදු වුණේ? මොන අවදීන්හිදී මේ විකාශනය සිදු වුණේ? මුල් බුදු සමයෙන් පසුව. ඒකතුම නිකායන්තරික බුදු සමය පිළිබඳ කතා කරන කලින් ඔබ මගෙන් ප්‍රශ්නයක් අහලා මගේ පෞද්ගලික තොරතුරු මම ඉන්නේ කොහේද ඒ ප්‍රශ්න අහලා කිව්වා. හරි, කමක් නැහැ. නමුත් මම මේ කියන්න කලින් එක ගාථාවකින්, එක කාරිකාවකින් පටන් ගන්නවා. මේ ධර්ම කාරිකාවක් කියන්නේ සංස්කෘතෙන් අපි පාලි භාෂාවේ තියෙන පාලි ගාථාවගේ සංස්කෘත කොටස ශ්ලෝකයක් කාරිකාව. එතකොට අනිරෝධ මනුත්පාද මනුච්ඡේද මශාශ්වතං අනේකාර්ථ මනානාර්ථ මනාගම මනිර්ගමං
යප්‍රතීත්‍ය සමුප්පාදං ප්‍රපංචෝප ශමං ශිවං දේශයාමාස සම්බුද්දස් තං වන්දේ වදතං වරං. නැතිවීමක් හෝ ඇතිවීමක් නොවන, විනාශයක් හෝ සදාකාලීත්වයක් නොවන, සමානත්වයක් හෝ අසමානත්වයක් නොවන, පැමිණීමක් හෝ නික්මීම නොවන, ප්‍රපංච සංසිඳුවන යහපත් වූ ප්‍රතීත්‍ය සමුප්පාදයේ දේශනා කළ වචන කතා කරන්නන් අතර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මූලමාධ්‍යම කාරිකාවේ ප්‍රණාමගතා නාගර්ජුන පාදියෝ. මොකද්ද මේ නිකායන්තර බුදු සමය? නිකායන්තර බුදු සමය කියුවාම ලංකාවේ මං හිතන්නේ නිකාය පද්ධතියක් තියෙන වික්ෂු සංස්ථාවේ ඒ සමහර අයට යන්න පුළුවන්. නිකායන්තර බුදු සමය කියන්නේ නිකායන් හා ආබද්ධ වෙලා ගිය සංස්කෘතික හැඩතලයක් හෝ ආගමික විශ්වාසයක් වෙන්න පුළුවන් කියලා. නැහැ. ඒතර මේ නිකායාන්තරික බුදු සමය පිළිබඳව ඒ චින්තනය, ඒ පරමාර්ථ සත්‍ය මොකක්ද කියලා අපි විමසා බැලුවොත් එහෙම මේතුවක් වෙන සමය හම්පෙහාමුදුරනේ වහන්සේ සඳහන් කරා මේ නාගර්ජුන පාදයෝ කියලා. කවුද ඒ? කවුද තැනැත්තෙක්ද? කවුද ඒ නාගර්ජුන පාදයෝ? නාගර්ජුන හාමුදුරු කියලා කියන්නේ මූලික බුදුදහම. මූලික බුදුදහම පදනම් කරගනිමින් ඒ නිකායන්තර බුදු සමය. හැබැයි ඔබ නාගර්ජුන කියන අහන එකට උත්තරය දැන් අහනට වඩා හොඳයි. මේ දේශනේ අවසානයේදී ඒකට උත්තරය හම්බෙලා ඉවර කරන්න පුළුවන්. ඔබ නාගර්ජුනගේ මේ දේශනය, මේ සාකච්ඡාව, මේ සුසංවාදය අවසන් කරන්න. එතකොට සියලු නිකායන්තර බුදු සමය තුල නාගර්ජුනට හිමිතන මොකක්ද කියලා ගවේෂණය කරන්න පුළුවන්. උන්වහන්සේට හිමිතන මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අනිකුත් නිකායන්තර බුදු සමයේ හමුවේ අනිකුත් නිකායක ඉගැන්වීම් හරහා. හොඳයි, අපි වැඩසටහන අවසන් කොටසටදී මේ ප්‍රශ්න ඔබ වහන්සේගේ යොමු කරන්න, ඔබ වහන්සේට ඉතුරු කොටස විග්‍රහ කරන්න අවස්ථාවක්. ආගමික හා සමාජීය සන්දර්භයන් තුල මේ බුදුරජාන් වහන්සේ ඉගැන්වීම් වල අධිකාර්ථය, කියන්නේ භික්ෂුන් වහන්සේලා මේ බුදු දහමට පන්සල් වලට, ඒ වගේම පන්සලට සීමා වෙලා තිබිච්ච ආරාමික අධ්‍යාපනය පිළිබඳව විවිධ අර්ථකථන, ඒ පිළිබඳව සොයන්න අලුත් විදිහට හිතන්න පටන් ගත්තා. ඒ හිතන්න පටන් ගැනීම තුළ පන්සල විශ්වවිද්‍යාල බවට පරිවර්තනය වුණා. ඒක තමයි අපි කියන්නේ නාලන්දායන් විහෙරති අඹවණේ කියලා. නාලන්දාව විහාරය ආශ්‍රිතව ඒක අවසානයේදී මොකක්ද උනේ? පොඩි පන්සලක්. දැන් අපිට වෙලා තියෙන්නේ පන්සල විශ්වවිද්‍යාලයක් දක්වා ගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒක ළඟටම හරවන්න පුළුවන් දේශපාලන පක්ෂ කාර්යාලයකට. ඒ අවුලේ අපි ඉන්නවා. අපිට මේ අවුල් ලිහන්න ඕන දැන්. මං කියන එක පැහැදිලිද? පැහැදිලිද? මේ අවුල ලිහන්න තමයි අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ. නැවත අපිට පන්සල විශ්වවිද්‍යාලයක් කරන්න අවශ්‍යයි. එතන උගතුන් දාර්ශනිකයන්, තාර්කිකයන්, එතන බඹසර වඩන භික්ෂූන්, සසර ගමන නවත්තපු රහතුන් ඉන්න තැනක් කරන්න අවශ්‍යයි. එනිසා තමයි මේ සුසංවාදය. එතකොට මේ නිකායන්තරික බුදු සමය කියලා අපි කෙටියෙන් සංක්ෂිප්තව කිව්වොත් එහෙම බුදු දහමේ මුල් බුදු සමයේ තියෙන ඉගැන්වීම් වලට අධිකාර්ථ කියන්නේ විවිධ, කියන්නේ ඒ තිබුණු අර්ථය තව වැඩි විස්තර කිරීම සඳහා සපයපු අර්ථ. ඊට පස්සේ බුදු දහම කෙරෙහි අනෙකුත් ආගම් විසින් එල්ල කරපු මතවාද, ඒවට දුන්නු ප්‍රතිචාර ආදී මේ සමස්තය ගත්තහම ඉන්දියානු සමාජය තුළ මූලික බුදු දහම පිළිබඳ කරපු අර්ථ විග්‍රහයක්, ඒ පිළිබඳව අනිකුත් බෞද්ධ ගුරුකුල වලට දීපු ප්‍රතිචාරයක් වශයෙන් දකින්න පුළුවන්. හැබැයි මේ නිකායාන්තරික බුදු සමය තුල ප්‍රධාන වශයෙන් අපි මේ නිකායාන්තරික බුදු සමය කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. ඒ කඩා ගන්න පුළුවන් පුජ්ජල නෛරාත්මීයතාවය සහ ධර්ම නෛරාත්මී කතා කරපු ගුරුකුල. සමහර පුජ්ජල නෛරාත්මී කතා කළා, සමහරු ධර්ම නෛරාත්මී කතා කළා, සමහර ගුරුකුල මේ දෙකම කතා කළා, සමහරු මේ දෙකම කතා කළේ නැහැ. ඔව්, සමහරු මේ දෙකම කතා කරේ නැහැ කියලා කිව්වා. මේ අතීත කතාවක් තමයි ඔබ වහන්සේ මේ දේශනා කරන්නේ. දැන් මේක අපි වර්තමානයට ගත්තොත් අපේ ස්වාමීන් වහන්ස වර්තමානයේදීත් මේ දේ වෙනව නේද? ඔව්, වර්තමානයේදී දැන් පුද්ගල නෛරාත්මය කතා කළා, ධර්ම නෛරාත්මය කතා කළා, සමහරු දෙකම කතා කළා, සමහරු දෙකම කතා කරන්නේ. දැන් මම ඉන්න තැන කියන්නද? සමහරු දෙකම කතා කළා, සමහරු දෙකම කතා කරන්නේ කියන තැන මම ඉන්නවා. මම පුද්ගල නෛරාත්මයක් ගැන කියන්නෙත් නැහැ. මම ධර්ම නෛරාත්මයක් ගැන කියන්නෙත් නැහැ. මම දෙකම කතා කරා, දෙකම කතා කරන්නේ නැහැ කියන தത്വෙ ඉඳගෙන අපි කතා කරනවා. කෙනෙක් සත්‍ය අවබෝධයටපත් වුණා නම් ඔහු පුද්ගල නෛරාත්මයට කොටුවෙක් නොවේ.
කෙනෙක් සත්‍යාබෝධයට පත් කලා නම් ඔහු ධර්ම නෛරාත්මයට කොටුවෙක් නොවේ. කෙනෙක් සත්‍යාබෝධයට පත් වුණා නම් ඔහු ඒ දෙකම කතා කරන ඔහු ඒ දෙකම කතා කරන්නේ නැහැ. ඒ ඔහු ශුන්්‍යතා විහරණයට අවබෝධ කළ කෙනෙක්. හොඳයි. උවහන්සේගේ දේශනා විදිහට කරගන්න පුළුවන් අදහස් දක්වීම. එතකොට මේ නිකායන්තරික බුදු සමය කියන එක කියන්නේ නිකායන්තරික වශයෙන් බුදුදහම විහිදී යාම සිද්ධ වෙන්නේ දවසකින් දෙකකින් සිදු වෙච්ච එකක් නෙවෙයි. ඒක අවුරුදු බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගියාට පස්සේ තමයි මේ නිකායන්තරික බුදු සමය කියන එක දකින්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ නිකායන්තරික බුදු සමය සඳහා බුද්ධ කාලීනවත් අර්බුද තිබුණා සාසනය තුල. කියන්නේ ඒ අර්බුද තිබුණේ ආර්යයන් වහන්සේලා අතර නෙවෙයි. ඒ අර්බුදයේ තිබුණේ බුදුහාමුදුර අතර නෙවෙයි. ඒ අර්බුද කියන්නේ පුතත්ජන භික්ෂුන් වහන්සේලා අතර, ඒ වගේම නොයෙකුත් මතවාද දරුව පුජ්‍යලයන් අතර එවැනි මතවාද තිබුණා. දැන් අපිට අහන්න තිබෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන කෝසම්බේ කියලා සූත්‍රයක්. ඒ තියෙන මේ කොසඹෑ නුවර භික්ෂුදර භික්ෂු විනයදර ධර්මදර වශයෙන් බෙදී කියලා. ඊට පස්සේ මේ දෙව්දතුන් පාක්ෂිකව 500ක් භික්ෂු වෙන් වෙලා යනවා. ඊට පස්සේ මේ සුනක්කත්ත භික්ෂුවගේ ක්‍රියාකලාපය. ඊට පස්සේ සාති භික්ෂුවගේ අවිනාශී ආත්මවාදී විඥානයක් පිළිගැනීම මහා තණ්හා සංකේ සූත්‍රය. ඒ වගේම බුදුසසුන තුල පැවිදි වූ පෙර තමන් සිටි ආගමික සම්ප්‍රදායන්වල ඉගැන්වීම් බුදුන්ගේ දේශනා හා මිශ්‍ර කිරීම වශයෙන් ඉදිරිපත් කළා. ඒකට හොඳ කදිම නිදර්ශනයක් තමයි තණ්හා සංකේ සූත්‍රය. ඒ කියන්නේ එදා පැවතිච්ච ඉන්දියානු ආගමික සන්දර්භය තුල Hindu ආගම තුල කියවෙන අවිනාශී විඥානය පිළිබඳ මතවාදය සාතිර තිබුණා. ඒ මතවාදය තමයි ගෞතම බුදුහාඳුර සාති භික්ෂුවට බැන්න හොඳටම ගෙනල්ලා මේ මෝඩ භික්ෂුව මේ මම කියනවාද අවිනාශී මම කියන විඥානය විනාශ නොවන විඥානයක් ගැන විනාශ නොවි පවතින වෙනස් නොවන විඥානයක් ගැන තථාගතයෝ කියන්නේ තථාගතයෝ කියන්නේ පටිච්චසමුප්පාද වූ ඉගැන්වීමක් ගැන එවැනි අදහස් තිබුණා ඒ මුන්නහසේ කියන විදිහට ඒ සූත්‍රවලව තියෙන ඔක්කොම. නමුත් ඒකෙන් බුද්ධාගමට මුකුත් වෙන්නේ නැහැ. ලෝකේ පරම සත්‍යයට කාටවත් මුකුත් කරන්න බෑ. ඒක හැමදාම බබලනවා. ඒක බබලන්නේ ඥානවන්ත වෙන තැන විතරයි. දැන් මට හිතෙන මේ මුන්නහසේ දැන් අදහස් දක්වන්න පටන් අරන් විනාඩි 10ක් වගේ කාලයක් මේ කියන්නේ වෙන මොකක්දෝ කියලා හිතන මට. ඒ වට හිතන එක ඔයා මේ විශ්ය ගැන දන්නේ නැති හින්දා. ඒ විශ්ය ගැන විශ්ය ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ඒක මම සමස්තයක් ලෙස මම නියෝජනය කරන්නේ සුවහසක් අසන්න. ඉතින් ඒක තමයි ඒ ධාතු වැඳපු මිනිස්සුන්ට මේ පරම සත්‍යයක් ගැන දේශනා කරනකොට ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සූත්‍රයක් තියෙනවා මෙහෙම. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේක තියෙන අංගුත්තර නිකාය. මහණෙනි මේ ශුන්්‍යතා ධර්මයේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හැමදාම ගාත කියමින්, සින්දු කියමින්, කවි කියමින්, පිරිත් අහමින් තාලෙට නිදාගත්ත මිනිස්සුන්ට නිවන් දකින්න හැටි කිව්වහම කනපැලන යනවා. මං කියන එක පැහැදිලිද? අපි දැන් මේ නිර්වාණය දර්ශනය ගැන කතා කරන්නේ. හැබැයි බැරි මර ගාත මේකට කන් දීගෙන හිටියොත් කොහොම හරි ගොඩ යන්න පුළුවන්. නැතයි තින් අපාගත වෙන්න පුළුවන්. අපිට බෑන්න කියලා ගොඩ යන්න බෑ. අපි හරි දේ කතා කරනවා. නමුත් ඒ අර බෝට්ටුවේ මං හිටියට කමක් නෑ. කිසිම අවුලක් නෑ. බෝට්ටුවේ ඉන්න පුළුවන්. හැබැයි බෝට්ටුව හිල් කරන්න බෑ. බෝට්ටුව හිල් කරොත් එළියට ඇදලා දානවා. මං කියන එක පැහැදිලිද? ඒත්කම්ම ඉන්න දෙනවා. ඒ කියන්නේ මේ දාර්ශනික සංවාදයේ තුල ඥානවන්තයෝ තේරෙන අය නොතේරෙන අය ඔක්කොම ඉන්න ඕන. ඉඳගෙන ඒක අහන්න ඕන. ඒක අහලා කොහොම හරි ගොඩ යන්න තැනක් හොයා ගන්න ඕන. යසුරක් ඉල්ල ගන්න. නැතුව මේ ඥානවන්තයන්ට ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට පමණක් සීමා වුණු කතාවක්. එහෙම කතාවක් වේද බුද්ධාගමේ? බුද්ධාගමේ කතාව තියෙන්නේ පටාචාරාවන්ට, කිසාගෝතමිලට, සෝපාගලට, සුනීතලට. බුද්ධාගමේ මහාචාර්යවරුන්ට කතා කරන්නේ ඔය එක මහාචාර්යෙක්වත් සෝවහන් වෙලා නැහෙනි. මං කියන එක පැහැදිලිද? දැන් ওই මහාචාර්යවරුන්ට පුළුවන් නම් මුන්නාන්ස් වගේ වෙලා මෙතන වාඩි වෙලා මාත් එක්ක කතා කරන්න කියන්නේ සෝතාපත්ති කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ පොතේ තියෙන එක දන්නවා. හැබැයි ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් නොලෙජ් එක නැහැ. අපි පොතක් දන්නවා, ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් දන්නවා. අපි ඒක කළා තියෙනවා. ඒක හරියට මේ වගේ. විද්‍යාව ගණන දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. ඔහු පන්තියට ගිහිලා බ්ලැක් බෝඩ් එකේ ළමයින්ට කියනවා පරීක්ෂණයක් කරන විදිය ගැන. ඊට පස්සේ ඒ ගුරුවරයා යනවා ඊළඟ පීරියඩ් එකේ ලැබ් එකට. ගිහිල්ලා ඒ ගුරුවරයා කියනවා ළමයි මේ අර බෝඩ් එකේ අර විදියට ලිව්වට අපි කරනකොට කරන්නේ මෙහෙමයි කියලා පොඩ්ඩක් වෙනස් කරලා කරනවා. අන්නේ වෙනස් කරලා කරන එක අපි දන්නවා. දැන් ඔබට කියන දේ තේරෙනවද? ඒක අපි දන්නවා. ඒක අපි ඉදිරියේදී පුළුවන් තරම් සාකච්ඡා කරමු. සමහර ඒවා සාකච්ඡා කරන්න බෑ. සමහර ඒවා තමුන් තේරුම් අරගෙන එගොඩ වෙන්න ඕනේ ඒවා. පාරක් කියනකොට හැම ඒ දණ්ඩක්ම හැම වක්කඩයක්ම කියන්නේ නැහැ. පාර විතරයි කියන්නේ. යන මිනිහා දැනගන්න ඕන වක්කඩ ඒ දණ්ඩු මග ඇරලා කොහොම හරි ගොඩ වෙලා තමුන්ට අවශ්‍ය යථාර්ථය සොයාගෙන ගමන් කරන්න. හොඳයි. සිවිලි හැමදෙරු. එතකොට මම දැන් මේ කතා කරගෙන හිටියේ මේ නිකායන්තරික බුදු සමය කියන එක මේ භික්ෂුන් වහන්සේලාගේ විදියාම කොතනින් ආරම්භ වුණාද කියන එක. ඒක බුද්ධ කාලීනවත්
තිබුණා. ඒකට මම උදාහරණ පෙන්නන කොසඹෑනුවර වික්ෂුකට මම තවත් එකක් දැන් පළවෙනි ධර්ම සංගායනාව සංගායනා කළා. මහා කාශ්‍යප තෙරුණ වහන්සේමතු රහත්වරු පුරාණ රහතන් වහන්සේ හම්බ වෙන්නේ. පුරාණ හඳු. එතකොට ඒ පුරාණ රහතන් වහන්සේට ගිහිලා කියනවා අපි මේ ප්‍රථම ධර්ම සංගායනාව සංගායනා කළා මේක පිළිගන්න කියලා. පුරාණ තෙරුණ වහන්සේ කියනවා අපි බුදුන් ජීවමාන කාලේ උන්වහන්සේගෙන් යමක් ඇහුවා. අපි ඒක පිළිගන්නවා අපි ඊට වඩා මුකුත් අපිට ඒකට උත්තර දෙන්න බෑ කියලා. මම කියනක පැහැදිලිද? ඇයි පුරාණ තෙරුණ වහන්සේ ළඟටම රහතන් වහන්සේ ළඟටම ගියේ? ඒ ප්‍රබුද්ධ කෙනෙක් නිසා වෙන්න ඕනනේ. පුරාණ හාමුදුරුවෝ කියන්නේ රහතන් වහන්සේලා 500ගේ නායකත්වයක් දරපු විශ්වාසනාව. ඔව්. එතෙන්ට ගිහිලා කියනවා අපි මෙහෙම කළා මේක පිළිගන්න කියලා. එතකොට කියනවා නෑ අපි යමක් ඇහුවා ජීවමානව ඉන්නකොට අපි ඒ දේ පිළිගන්නවා අපි ඒකත් එක්ක ඉන්නවා කියලා. එතකොට තවත් කාරණයක් තමයි මේ සුභද්‍රගේ අභද්‍ර වචනේ. මේ ප්‍රථම ධර්ම සංගායන සඳහා හේතු වෙච්ච කාරණා මම මේ ප්‍රකාශ කරන්නේ. ඒවත් කියවෙනවා. ඒ වගේම නිකායාන්තර බුදු සමයටත් හේතුණු කාරණා මේ ආශ්‍රයෙන් කියවෙනවා. ඊට පස්සේ මේ ඒ සුභද්‍ර කිව්ව හඬන්න එපා වැළපෙන්න එපා කියලා. හැබැයි සුභද්‍රගේ අලං ආවසෝ මාසෝ චිත්ත පරිදේවිත්ත කියලා. හැබැයි ඒ සුභද්‍රගේ පිටිපස්සේ තවත් හිටියේ හේයි කියලා. විශාල පිරිසක් හිටියා. දැන් මම ඔකට තව උදාහරණයක් කියන්නම්. දැන් ගෞතම බුදුහාමුදුරට ගලප් පෙරළුවානේ දේවදත්තයා. දේවදත්තයා ගල් පෙරළලා ඉවරලා බොහොම ලස්සනට ජීවත් වුණානේ. ඒකට හේතුව ඒ ගල පෙරළපු එක සාධාරණීකරණය කරපු විශාල පිරිසක් හිටියා. ඕකට ගල පෙරළුවකෙම තමයි හොඳ කියලා. මොකද දැන් මේ කොහොමත් බුදුහාමුදුරුව මරන්නනේ මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ. මොකද යා උන්වහන්සේ සමාජයට අලුත් දෙයක් කියනවා. මිනිස්සුන්ගේ හිත්වල තියෙන අර කුණු කඩලා ඉවත් කරනවා. මිනිස්සුන්ගේ මිත්‍යා විශ්වාස මිත්‍යා සම්ප්‍රදායවල් වලට අර ෆුට්බෝල් මැච් එකට දාලා බෝල් එකට ගහනවා වගේ ගහනවා. ඒව කඩනකොට ඒවට අකමැති වෙච්ච Hindu ජෛන භක්තිකයෝ ඒව දරා ගන්න බැරුව ජීවත් වුණා. දේවදත්ත ගල පෙරළුවාම මේ ගල පෙරළපු එක සාධාරණීකරණය කරා. ඒ නිසා තමයි යා දේවදත්ත දෙතනින් එහාට පැවැත්මක් තිබුණේ. නැත්තම් පවතින්න බැරි වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු ජීවමාන කාලෙම බුද්ධාගමේ යම් යම් මතවාද අදහස් තිබුණා. හැබැයි ඒකට බුද්ධාගමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පරම සත්‍ය හොල්ලන්න බෑ. ඒක වෙනස් වෙන්නේ නැහැ කොහොමද? පිස්සු කතා කරනවා. කොහොමද වෙනස් කරන්නේ? පරම සත්‍ය හොල්ලන්න බෑ. පරම සත්‍ය වාද කළා තර්ක කළා ඉවරුනහම ඉතුරු වෙන එක තමයි පරම සත්‍ය. දැන් මම දැක්කා පහුගිය දශක තියෙනවා මේ රත්තරන් නැති වෙලා ගියාම රත්තරන් වගේ එකක් මතුවෙනවලු. එතකොට මිනිස්සු රැවටෙනවලු ඒක රත්තරන් කියලා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්ත රත්තරන් හොයාගන්නේ කොහොමද දැන්? කෝවක දාලා පුච්චන්න ඕන. ගිනි තියන්න ඕන. ගිනි තියලා ඉතුරු වෙන එක තමයි ඇත්තම රත්තරන්. දැන් අපි ඉන්නේ කෝව ඇතුලේ. නැත්තම් අර මේ බැංකුව වල නම් තියෙන අර දාන්න ඕනි අර මේ වතුරේකට තියෙන එකට තියෙන දෙකම තියෙන්නේ පැයකින්. දැන් අපි ඒ කෝවට බැහැලා ඉන්නේ. ඔව්. එතකොට ඒ සද්ධර්මයේ සංවාද කියන කෝවට වැස්සාම අපට තෝරගන්න පුළුවන් ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා. ඒ දර්ශනය පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කළ උතුමෙකුට කිසිම උගත්කමක් නැති වුණාට එයාට ඕන කෙනෙක් කතා කරන්න පුළුවන්. ඒක මහා අමුතුම එකක්. ඊට පස්සේ තවත් මේ කාරණයක් තමයි මේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ට ඇති ගෞරවය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. මොකද මේ සංගායනාවෙන් අනතුරුව මේ ආනන්ද හාමුදුරුව භික්ෂු පිරිසක් ඔවුන් ගාථා සජ්ජායනා කර කර ඉන්නකොට ඒ සාවද්දී බව පෙන්වා දුන්නන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වා මේ ආනන්ද හිමියන් මේ මහල් නිසා සිහි කල්පනා වඩු නිසා මේ උන්වහන්සේට වැරදිලා කියලා. ඒ කියන්නේ මේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිබඳව ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලාට එවැනි දෙයක් කියන්න ආනන්ද හාමුදුරුවගේ කෙනෙකුට එහෙම දෙයක් කියන්න. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ වගේ ප්‍රශ්න තියෙන්නේ නැති. ඊට පස්සේ තව දෙයක් තමයි මේ ග්‍රාමීය සහ මේ නාගරික වශයෙන් භික්ෂු සංස්ථාව පිළිබඳව කතා කළාම දැන් මහා කාශ්‍යප වගේ භික්ෂුන් වහන්සේ නමක් ඇයි මේ ප්‍රථම සංගායනාවේ මූලිකත්වයට මූලිකත්වයේ සඳහා යොදාගන්නේ මූලිකත්වයේ සඳහා ආරාධනා කරන්නේ මොකද මහා කාශ්‍යප හාමුදුරුවෝ ලොකු ගෞරවයක් තිබුණා. උන්වහන්සේ දුතංගධාරී භික්ෂුන් වහන්සේ නමක් හිඳ ලොකු ගෞරවයක් තිබුණා. ඒ වගේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ නියෝජනය කරේ නාගරික සමාජී ක්‍රමය. ඒ කියන්නේ උන්වහන්සේ අපිට ගොඩක් උන්වහන්සේ බණ කිව්වේ උන්වහන්සේ ඒගේ ඒ ධර්ම sannivedana කටයුතු ගොඩක් සිදු වෙලා තිබුණේ රාජ මාලිගාවල. ඒ කියන්නේ මේ මෙහෙම මේ භික්ෂු සංස්ථාව තුළ ඒක ලොකු පළුද්දක් නෙවෙයි. නමුත් මෙවැනි මේ වගේ යම් යම් බෙදීමක් තිබෙන්නට ඇති බව මේ නිකායාන්තර බුදු සමය පිළිබඳ අදහස් දැක්කපු විචාරකයන් කිව්වා. ඒතොර මේ දෙවන ධර්ම සංගායනාවෙන් තමයි මේ නිකායාන්තර බුදු සමය ආරම්භ වෙන්නේ. අපිට ඉතින් ඒ ගැන හොයාගන්න පුළුවන් පොත්පත් රාශියක් තිබෙනවා. ඒ අතර කතාවත් උප්පකරණය, ඊට පස්සේ මහා වංශය, ඊට පස්සේ දීප වංශය, ඒ වගේම චීන හා ටිබෙට් මාධ්‍යෙන් පවතින භාව්‍යයන්ගේ නිකාය ભેද විභංග ව්‍යාඛ්‍යාන, ඒ වගේම විනීත දේවයන්ගේ සමය ભેදෝප රචන, චක්‍රෝ නිකාය ભેදෝප රචන චක්‍ර නම් ග්‍රන්ථය, ඒ වගේම වසුමිත්ත ආචාර්යයන් විසින් රචනා කළ සමය ભેදෝප රචන චක්‍ර යන කෘති,
මෙන මේ කෘතිවල විස්තර වෙනවා මේ නිකාය බේදය පිළිබඳව. මේ නිකාය බේදය ඇති වෙනකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් යනකම් මේ ඉතිහාසයේ අවුරුදු 100ක කාලය බෞද්ධාගම පිළිබඳ විතරම් සටහනක් සඳහන් වෙන්නේ නැහැ. සමාවෙන්න මේ අපේ හැමදුරට දැන් එතකොට මේ ප්‍රථම ධර්ම සංගායනාවේදී වික්ෂුන් රහතුන් වහන්සේලාට ගැටලු මතු වුණා. කවුද මූලිකත්වය ගන්න ඕනේ? එතකොට පිරිනමන්න ඕනේ කවුද කියලා, ජේෂ්ඨය කවුද කියලා. එතකොට මේ ඛණ්ඩණය පටන් ගන්න එතනින්ද? නෑ, ජේෂ්ඨත්වයේ මුල් වීමේදී ඒක තේරු ඒක රහතන් වහන්සේලා විසින් ගන්න ලබන තීරණය. රහතන් වහන්සේලා කොතැනකවත් අන්තගාමී වෙලා තීරණ ගන්නේ නැහැ. ඒකින්ද උන්වහන්සේ මහා කාශ්‍යප වැනි දුතංගධාරී ඒ වගේම ධර්මයේ පිළිබඳ යථාර්ථය දැකපු රහත්න් වහන්සේ කෙනෙක් තෝරාගත්තා. ඉගෙන කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ ස්වාමින් වහන්සේලාට ගැටලුවක් ඇති වුණේ නැහැ තෙන්දි. ඉතින් රහත්තුරු නම් ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. අදහස් බොහොම මධ්‍යස්ථයිනේ. ඒක තේරි සුබද්දනේ. නම්ශීලීනේ. දැන් නම්ශීලී නොවෙච්ච භික්ෂුන් වහන්සේලාගේ ගැම්ම ගැටලු නිසා තමයි මේ ශාසනය මෙහෙම බෙදෙන්න පටන් ගත්තේ. ඔය ඒකයි කියන්නේ. නමුත් මේක සුබද්ද තේරුවේ නැහැ. හැබැයි සුබද්ද තේරුවා නම් මහා කාශ්‍යප මහතුරුන්ට ප්‍රථම ධර්ම සංගායනාවට අවස්ථාවක් හම්බ නොවෙන්න තිබුණා. ඒක තේරුවේ මේ ධර්මයේ ප්‍රතිපත්තියේ තුල හිටු භික්ෂුන් වහන්සේලා. එතකොට තවත් කාරණයක් තමයි මේ අවුරුදු 100ක කාලය තුල ගත්තාම බිම්බිසාරගෙන් පස්සේ රාජ්‍ය නාමාවලිය එන්නේ පීතෘඝාතකයෝ. මගේ මතකයේ හැටියට මේ බිම්බිසාර රජුරෝ. ඒ වගේම බිම්බිසාර මරලා තමයි අජාසත් රජ වෙන්නේ. ඊට පස්සේ අජාසත්ගේ රජ වෙන කාලය තමයි කිස්තුපූර 491. ඊට පස්සේ උදේබද්‍ර කිස්තුපූර 459. අනුරුද්ධ කිස්තුපූර 443. ඒ වගේම මුණ්ඩ ක්‍රිස්තු වර්ෂ 435. මේ කාලය තුල මෙයාලා තමන්ගේ තාත්තා මරමින් රජිනවන රටේ ආර්ථිකයට මොකද්ද වෙන්නේ? රටේ ආර්ථිකය ගැන හිතන්නේ නැහැ. ඒ මොකද ඔවුන් හිතන්නේ තමන්ගේ දිවි පෙවැත්ම සඳහා, රාජ්‍යත්වය ගැන විතරයි. ඒතර මේ කාලය තුල පැන නැගිච්ච මේ දේශපාලන සමාජීය ක්‍රමයක් මේ දෙවන ධර්ම සංගායනාවට බලපාන්නේ නැති. ඒ මොකද දෙවන ධර්ම සංගායනාවේ ප්‍රධාන කාරණා දෙයක් තමයි මේ දසවත්ව සහ අරහත් නිෂේධන. දසවත්ව වජ්ජිපුත්තක භික්ෂූන් දස වස්තුවක් ඉදිරිපත් කළා. එකක් තමයි සිංගල ඕන කප්ප. අඟක ලුණු තබා ගැනීම කැපයි. අපි අහලා තියෙනවා දස අකප වස්තුන් කියලා. ඔව් ඔව්. ඒක තමයි දස අකප වස්තුන් කියලා සඳහන් කරන්නේ මේක. ඒතර මේ සිංගල ඕන කප්ප කියන්නේ අඟක ලුණු තබා ගැනීම. ඊට පස්සේ දුවංගුල කප්ප කියලා එකක් තියෙනවා. ඉර අවරට ගොස් අඟල් දෙකක් ගත වූ පසු ආහාර ගැනීම කැපයි. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි ගාමාන්තර කප්ප. විනත් ගමකට ගොහිදීන් දෙවන වර වැළඳීම අනුමත කළා. පස්සේ ආවාස කප්ප කියන්නේ එකම සීමාව තුළ විවිධ ආවාස වල පොහොය කර්ම කරන්න පුළුවන්. අන්න එතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. එකම ආවාසය තුළ විවිධ තැන්වල විනය කර්ම කරනවා කියන්නේ භික්ෂුන් වහන්සේලා විවිධ අදහස් දරලා තියෙනවා. අන්න හරි. මේ විවිධ අදහස් දෙනීම. අපි කියන්නේ සංඝ කියලා ඔක්කොම එකට මේ දැන් අපි පොහොය කරනකොට අපි සංඝයාට නියෝග කරනෝ සියලුම සංඝයා එක තැනකට රැස් විය යුතුයි කියලා. එතකොට එතන දර්ශන කීයක් තියෙනවද? එකයි. දර්ශන එකයි. සම්බුද්ධ බුදුහාඳුර ජීවමාන කාලේ තිබුණේ එහෙම. ඒ ජීවමාන කාලේ පරිනිර්වාණය වෙලා කලක් යනකොට ඔවා වෙන්න පටන් ගත්තා. එක එක්කෙන තම තමන්ගේ කණ්ඩායම් එක වෙනම පොහොය විනය කර්ම කළා. සංඝයා එකට පොහොය කරන්න ඕන. කියන්නේ සංඝ සමගිය තමයි එකෙන් පෙන්නන්නේ. ඊට පස්සේ මේ ආචින්න කප්ප කියලා එකක් ඉදිරිපත් වුණා. ඒ කියන්නේ කිරිත් නොව් දීත් නොව් කිරි කැපේ කියලා. ඊට පස්සේ තව එකක් තමයි මේ ජාලෝගි කප්ප. නොපැසුණු සුරාව කැපේ. දැන් සමහර වෙලාවට මේ වහලත් නැතුව තියෙන්න පුළුවන්. ඊළඟට අසදක නිසීදන කප්ප. කියන්නේ මහපු නැති ඇතිරිලි කැපේ කියන එක. දාවලු නැති ඇතිරිලි කැපේ. ඊට පස්සේ ජාතරූප රජත පටිග්ගහන කප්ප. රන් රිදී මසුකහවන් කැපේ කියන එක. මෙන්න මේ දසවස්තුව ගත්තාම ආහාරය සම්බන්ධයෙන් පැනනගින අර්බුද මෙතන තියෙනවා කීපයක්. මෙතන මේ සිංගිල ඕන කප්ප කියන්නේ අඟක ලුණු තබා ගැනීම කැපේ කියන එක. ඉතින් අද පන්සල් වල තියෙන ෆ්‍රිජ් එක මේ සිංගිල ඕන කප්පය වෙන්න පුළුවන්. ඒ කාලාරූප සාපේක්ෂක වෙනස් වෙලා ගිහිල්ලා. ඒ සම්ප්‍රදායට සාපේක්ෂව තමයි ඒව තිබුණේ. ඒ සම්ප්‍රදායට දැන් ওই ගොඩක් ඒවා සම්ප්‍රදායික ඒවානේ තිබිච්ච අදහස්නේ. ඉතින් අද ඒවා වෙනස් වෙලා ගිහිල්ලා. අද ඒවා අපි පිළිගන්නවා. දැන් අඟක ලුණු තබා ගන්න මේ කෑම වලට ලුණු දාන ලුණු බෝතලයක් වගේ එකක්. මදි වුණා තින් පොඩ්ඩක්. මදි වුණා තින් දා ගන්න. එතන ආශාවක් ඇති වෙනව නේද වුණාද? එහෙම එකක් කියන්න බෑ. ඉතින් ආශාවක් ඇති වෙනවා කියලා අනික ඒතර ලුණු වලට නේ ආශාව ඇති වෙලා තියෙන. ඔයක බලාගෙන යන්න කොට. ඈ? මේ අතර තුල අරහත් නිෂේධනියකුත් මතු වුණා. මේ මහදේව කියන භික්ෂුව මහදේවලා දෙන්නෙක් ඉන්නව නිකායාන්තරික බුදු සමය ගැන කතා කරන විට. එතකොට මේ මහදේව මේ කියන්නේ මහදේව කියන හාමුදුරන් වහන්සේ දැන් මේ කතා කරන මහදේව මූලසාරවාස්තිවාදය මහදේව නෙවෙයි. එතකොට මහදේව ඉදිරිපත් කළා පංච මතයක්.
ගත්තමයි මේ රහතුන්ට කාමය තියෙන්න පුළුවන්. ඒවගේම රහතුන්ට අවිද්‍යාව තියෙන්න පුළුවන්. ඒවගේම රහතුන්ට සැකය තියෙන්න පුළුවන්. ඒවගේම රහතන් වහන්සේලාට යළි විමුක්තිය ලබන්න පුළුවන්. ඒවගේම රහතන් වහන්සේ විමුක්තිය ලබනකොට අහෝ සැපයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට මේක රහතන් වහන්සේලාට මේ ප්‍රකාශය කළේ රහතන් වහන්සේලා නෙමෙයි. ධර්මචර්යාව තුල හිටපු භික්ෂුන් වහන්සේලා නෙමෙයි. මේක අරහත් කියන්නේ සම්බුද්ධ ශාසනය තුල රහතුන්ට විරුද්ධව මතවාදී හදපු භික්ෂුන් වහන්සේලාගේ නිර්මාණය. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා රහතුන් ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ රහතුන් ගැන දන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ රහතුන් ගැන දන්නේ නැතුව රහතුන් ගැන කතා කරනවා. ඒ කතා කරන්න ගියාම ලොකු අවුලක් වෙනවා. මම ඔකට කියන්නේ මොකද්ද? රහතුන් ගැන බොරු වේගල් පවසති රහතුන් දැක නැති බින්කුණ්ඩෝ කියලා. ඒගොල්ලෝ නිකන් කතන්දර කියන. ඒ කතන්දර හැම කිව්වහම අර රහත් බව කියන එක කතා කරන්න ඕන එක ගැන දන්න අය. නමුත් මේ අපේ ස්වාමින්වහන්සේ බුදුසමයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී ඒ කිසි ප්‍රශ්නයක් උන්නේ නැහනේ. ඔව්. මොකද ජීවමානව වැඩ සිටින කාලේ ප්‍රශ්නයක් උනේ නැත්තේ ඒ සියල්ලට උත්තර දෙන්න ජීවමාන නායකයෙක් හිටියා. උන්වහන්සේ යමක් අවබෝධ කළ කෙනෙක්. උන්වහන්සේ රහත් කෙනෙක්. ඒතොර උත්තර දෙන්න පුළුවන්. දැන් උන්වහන්සේලා නැහැ. ඒ නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඉතින් උන්වහන්සේගෙන් පස්සේ මේ බුදුදහම දවසින් දවස කඩාගෙන යamak නේද ඇති වෙලා තියෙන්නේ. පැහැදිලිව පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා දාර්ශනික ගුරුකුල නිර්මාණය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දාර්ශනික ගුරුකුල නිර්මාණය වීම නෙමෙයි. ඒ දාර්ශනික ගුරුකුල නිර්මාණය වෙන මුල් ගුරුවරු සත්‍ය අවබෝධ නොකිරීම. මට නම් තියෙන ප්‍රශ්නේ එච්චරයි. ඒ මුල් ගුරුවරු සත්‍ය අවබෝධ කරලා තිබ්බනම් ඔක්කොම ගුරුකුල එකයි. මම කියන දේ පැහැදිලිද? ඒ ඊට පස්සේ ඇති වෙච්ච මේ ගුරුකුලෙන් මොනද? ඒක අපේ හාඳුරුකේ. ඒතර මේ දිවෙන ධර්ම සංගීතයේ රහතුන් වහන්සේලා 700ක් සහභාගී වෙන මේක චුල්ලවග්ගපාලි සත් සතික කන්දකය බලන්න පුළුවන්. ඒකයි මේ සත් සතික කියලා භාවිතා කරලා තිබෙන්නේ. එතකොට මෙම සංගීතයෙන් පසු මේ ඒකීය භික්ෂු සමාජයේ තේරවාද හා මහා සාංගික වශයෙන් බෙදෙනවා. තේරවාද මහා සාංගික. තේරවාද කියන්නේ මොකද්ද? මහා කස්සපාදි මහා තේරාණන් වාදෝ තේරවාදෝ. මහා කාශ්‍යපාදි මහ රහතුන් වහන්සේලා දරපු මතවාදය තමයි තේරවාදය. එතකොට මේ මහා සාංගික කියලා කියන්නේ මේ තේරවාදයේ 700ක් ඉන්නකොට 800ක් සංගායනාව කරනකොට ප්‍රාදේශික පාලකෙක් අල්ලගෙන ගිහිල්ලා මේ අය සංගායනාවක් කරා. ඒ කියන මහා සාංගික. ඒකට 1000ක් හිටියා. ඒකයි මහා සාංගික කියලා කියන්නේ. මේ අයට පිරිස වැඩි. ලොකු පිරිසක් හිටියා. ඒතර මේ මහා සාංගික නිකාය තවත් අනුනිකාය රාශියකට බෙදෙනවා. ඒට හේතු තිබුණ සංඛ්‍යාවත්ින් විශාල වුණා. ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය හාමුදුරන් වහන්සේලාගෙන් කියන්නේ බොහෝමයක් හාමුදුරුවරුගෙන් පිරී ගියා. ඊට පස්සේ සාම්ප්‍රදායික මතවල මෙයාල එල්බගෙන හිටියේ නැහැ. ඒ වගේම තවත් එකක් තමයි ආකල්ප අතින් වඩා නම්‍යශීලී වුණා. අන්නේ ප්‍රතිඵලයක් වශයෙන් මේ මහා සාංගික පිරිස් සුවිශාල වර්ධනයක් දකින්නට ලැබුණා. ඒ වගේම මේ මහා සාංගික නිකායෙන් කැඩෙනවා ඒකව විවහාරික කියලා එකක්. ඊට පස්සේ ලෝකෝත්තරවාද, ඊට පස්සේ කෞකුටික, ඊට පස්සේ ඉන්පසු බහුශෘතිය, ඊට පස්සේ ඉන්පසු බෙදුණු පිරිස් තමයි ප්‍රඥප්තිවාදීන්, ඊට පස්සේ චෛතික, අපරසෛල, උත්තරසෛල වශයෙන් මෙය බෙදී ගියා. ඊට පස්සේ මේ මහා සාංගික නිකාය කොටස් 9කට බෙදුණා. එහෙම කොටස් 9කට බෙදලා තියෙනකොට මේ බුද්ධ පරිනිර්වාණයෙන් 3 වසරේදී තේරවාද බුදුදහම කැඩියන්න පටන් ගත්තා. එතකොට මේ තේරවාද බුදුදහම කැඩුණා සාර්වාස්තිවාද, ඊට පස්සේ එන් පුජ්ජලවාද. මේ පුජ්ජලවාදයේ කැඩලා ගියා කොටස් කිහිපයකට ධම්මෝත්තරීය, භද්‍රයානීය, සම්මිතිය සහ සන්නාගාරික වශයෙන්. එතකොට මේ මූල සාර්වාස්තිවාදීගෙන් බිඳී ගිය පිරිස් තමයි මේ මහීසාසක සම්ප්‍රදාය. එතකොට මේ මහීසාසක සම්ප්‍රදාය, ධම්මගුප්තික සම්ප්‍රදාය, ඊට පස්සේ මූලසාරවාස්තිවාදීගෙන් තව බිදී ගියා කාශ්‍යපිය කියන එක, ඊට පස්සේ ඒ ඉන්නනතුරුව සෞන්තාන්ත්‍රික වශයෙන් නිකායවල් බෙදලා ගියා. එතකොට තේරවාද නිකායවල් 11යි, මහා සාංගික නිකායවල් 9යි. එතකොට සියල්ල නිකාය 18ක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි මේක පිළිබඳව බලන්නම පොතක් කියන්න පුළුවන් මට. Indian Buddhism from Sakyamuni to Early Mahayana Hirakawa Akira ලියපු පොතක් තිබෙනවා. ඒකේ මේ විස්තර කරනවා මේ නිකායවල් පිළිබඳව වර්ගීකරණය ඉතා පැහැදිලිව විග්‍රහ කළා. BM බරුවගේ මතයක් උපුටා දක්වලා කියනවා මේ එතකොට නිකායවල් 34. මේ නිකායවල් අපිට ලකින්න ලැබෙන 18 විතරක් නෙවෙයි. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාව ඒ පසුබිම වෙනකොට නිකායවල් 34ක් තිබුණා. මහා සාංගික කියලා තිබුණා. ඊට පස්සේ ලෝකෝත්තරවාදී කියලා තිබුණා, ඒකවහාරික කියලා තිබුණා, ඊට පස්සේ ගෝකුලික කියලා තිබුණා, බෞශෘතිය කියලා තිබුණා, ප්‍රඥප්තිවාදීන් කියලා තිබුණා, චෛතිය කියලා තිබුණා, අන්ධක කියලා තිබුණා, පූරසෛල කියලා තිබුණා, අපරසෛල කියලා තිබුණා, ඊට පස්සේ රාජගිරික කියලා තිබුණා, සිද්ධාර්ථ කියලා තිබුණා, ස්තවීර කියලා තිබුණා.
ඊටපස්සේ හේමවත කියලා තිබුණා, වාසිපුත්‍රිය කියලා තිබුණා, සම්මිතිය ඔය ආදී වශයෙන්. ඊට පස්සේ හේතුවාදී නුත්‍රපත වෛතුල්ලක ඔය ආදී වශයෙන් නිකායවල 34ක් බෙදලා තිබුණා. එතකොට මේ නිකායවල 34 මම කියන්නේ මේ ඒ ඉන්දියානු බුදු සමය තුල. ඊට පස්සේ මේක චීනයට ගියා. චීනයට ගියා පස්සේ සමන්න අපි හැමදෙරනේ මේ මේ මුල් බුදු සමය තුල මේ වගේ නිකායන් බෙදුණාද සමින්න හන්ස? තේරවාදී බෙදුණා කියන්නේ ස්ථවිරවාදී. නෑ නෑ මුල් බුදු සමය තුල. මුල් බුදු සමය නිකායක් නෑනේ, මුල් බුදු සමය අවබෝධයනේ. කිසිම නිකායකට බෙදුන්නේ නෑ. බෙදන්න බෑනේ, එහෙන් බෙදුවොත් වැරදීනේ. දැන් අපි කියන්නේ මේ අවබෝධය කියන එකෙන් පටන් අරගෙන අපි පාර වරද්දගත්ත කියන එක. මම කියන එක පැහැදිලිද? අපි පාර වරද්දගෙන යන්න ඕන පාරේ ගිහලා නිවන් දැක්කේ නැහැ. වෙන වෙන දාර්ශනික කතන්දර මතවාද හදාගෙන ඒගොල්ලෝ විවිධ නිකායවල් බෙදාගෙන ඒගොල්ලෝ කරන්න ආපු කාර්ය නොකර නොකරන්න ආපු කාර්ය කරා. හොඳයි. මොකද මුල් බුදු සමය බෙදුන්නේ නැහැ. මුල් බුදු සමය පදනම් කරගෙන ඒ අය බෙදුනා. බෙදුනා. ඒ අය බෙදුනා. මුල් බුදු සමය පදනම් කරගෙන ඒ අය බෙදුනා. මුල් බුදු සමය බෙදුනේ නැහැ. ඒ මුල් බුදු සමය පිළිපද. අතරම මුල් බුදු සමය කියන එක තියෙන්නේ ඒ මුල් බුදු සමය අවබෝධ කරගත්ත රහතෙක් පිරිණි වෙනකම් විතරයි. අතර මේ අවසාන රහත පිරිණුණායින් පස්සේ මුල් බුදු සමයක් නැහැ. මම කියපේ පැහැදිලිද? ඒ රහතෙක් පිරිණි වුණොත් මුල් බුදු සමය නැහැ. ඊට පස්සේ තියෙන කෘතිම බුදු සමය. දැන් අපි හැමතිස්සෙම කියන එකක් තමයි පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා තුනක් කියනෝනේ. හැමෝම කියනවා පරියාප්ති ශ්‍රේෂ්ඨයි කියලා. මම කියනවා ප්‍රතිවේදේ ශ්‍රේෂ්ඨයි කියලා. පරියාප්ති කියන්නේ පොත්පත්වල ලියවිච්ච දේ. ප්‍රතිවේදේ කියන්නේ අවබෝධ වෙච්ච දේ. අවබෝධ වෙච්ච දේ ශ්‍රේෂ්ඨ. අවබෝධ වෙච්ච දේ තමයි පොතපත දක්වා ගමන් කරන්නේ. පොතපත දක්වා ගමන් කරනකොට වෙන්නේ අර එක එක්කෙනාගේ ස්වමත ස්වාදහස් ඒ ධර්මයට එකතු වෙනවා. එතකොට ඒක නිවන් මඟ වෙන්නේ නැහැ. ඇත්තරම මේ බුද්ධ ආගම කියලා කියන්නේ නිවන් දකින ක්‍රමය වෙන එකක් නෙමෙයි. ඒ නිවන් දකින ක්‍රමය මුල් කරගෙන තමයි මේ සියල්ල කාලාන රූප වෙනස් වෙවි ගමන් කරලා තියෙන්නේ. එතකොට අපි මුල් බුදු සමය කියන එක කාටවත් එක බෙදන්න බෑ. ඒක ඒක නිවනට යන්න තියෙන කෙටි පාරක්. ඔව්. අපි හැමදෙරනේ දැන් ඔබ වහන්සේ විග්‍රහ කරමින් පැවතුනේ නිකායන් 34ක් පිළිබඳව. ඉදිරිකයන් 34ක්. ඊට පස්සේ දැන් මේ චීන බුදු දහමත් බෙදිලා ගියා. සන්ලුන්, මේෂි, ඊට පස්සේ චෙන්නෙන්, චින්තු, චාන්, තියෙන්තායි, ඊට පස්සේ හොයෙන් කියලා. ඊට පස්සේ ජපාන් බුදු සමය බෙදුනා. සන්රොන්, හොස්සෝ, ෂින්ගොන්, කවුරුත් දන්න සෙන්, ඊට පස්සේ තෙන්දායි, ඊට පස්සේ නිචිරෙන් කියලා. ඊට පස්සේ ටිබෙට් බුදු දහම බෙදුනේ නෑ. ඒ කියන්නේ ටිබෙට් බුදු දහමේ වජ්‍රයාන බුදු දහම තමයි තන්ත්‍රයාන, මන්ත්‍රයාන වේ හැම එකෙම ගන්නන්නේ. එකම ඉගැන්වීම. නමුත් අර වචන තුනකින් මේක හඳුන්වනවා. බැයි පීටර් ඩෙලා සෙන්ටිනාලා එක විවිධ අදහස් දක්වනවා ඇලෙක්ස් රේමන්ලා. නමුත් මේක තුල එක තන්ත්‍රයානේ අධ්‍යයනය කරන්නකොට තේරෙනවා මේ එකම දෙයක් පිළිබඳව, එකම නිර්ණායකයක් පිළිබඳව තමයි ටිබෙට් බුදුදහමේ කතා කරන්නේ කියලා. ඔබ වහන්සේ ඉන්දියාවේ වෙදීම, චීනයේ වෙදීම, ඊට පස්සේ ජපානයේ, ටිබෙටේ වෙදීම ගැන කතා කරන්නේ කයි. ලංකාවෙත් අපි අහලා තියෙන සියම් නිකාය, රාමාඤ්ඤ නිකාය, අමරපුර නිකාය මේවත් මේවා හා සමානව මේ වෙනස් වීමක්ද නැහැ? මොකද ඒ තුන ඒ සම්ප්‍රදායන් තුන, භික්ෂු සම්ප්‍රදායන්, භික්ෂු සම්ප්‍රදායන් ඒ දර්ශනය එකයි. භික්ෂු සම්ප්‍රදාය වෙනස් වෙනස්. භික්ෂු සම්ප්‍රදායන් තුනක් විතරයි. ඒ සියන්න එකයි කියන්නේ තායිලන්තෙන් ආපු හින්දා. තායිලන්තට කිව්ව සියම කියලා නිස්සර. රාමාඤ්ඤ අමරපුර කියන්නේ බුරුමේ, බුරුමේ ඒ ප්‍රදේශයෙන් ආපු. රාමාඤ්ඤ කියන්නේ රාමාඤ්ඤ ඒ බුරුමේ ආපු නිසානේ. නමුත් එතනත් අපි අල්ලගෙන තියෙන වැරදි පැත්තක්. ඇත්තට මේ අපි ඒ සම්ප්‍රදායන් රැකගෙන ඉන්න මිසක් අපි කරන්න ඕනද කවුරුවත් කරන්නේ. එතරම් මේ තියෙන අවුල. අපි ඇත්තටම මේ Brahmacharyaව තේරුම් අරගෙන, මුල් බුදු සමය තේරුම් අරගෙන, නිවන් මඟ විවෘත කරගෙන එතනින් ගොඩ ගියා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් අපි මේ ප්‍රශ්නේ ඉවර කරගන්න නැතුව අපි නිකන් වටේ අයා ඉන්නවා. එතන අපි එහෙම කරගත්ත නම් තමයි වඩා වටින්නේ. අපි මේ ශාස්ත්‍රීය සාකච්ඡා අපි විවෘත කරන්නේ ඒ සඳහා. ඔව් මේ මේ එතකොට ස්වාමින් වහන්සේ ඇයි අපිට ඒවට අමරපුර සම්ප්‍රදාය, සියම් සම්ප්‍රදාය එතකොට එහෙම කියන්නේ නැතුව ඇයි අමරපුර නිකාය ඒ නිකාය වචනයක් ඔබගන්නේ? ඉතින් ඒගොල්ලෝ ලේසියට යොදාගත්ත වචනයක් වෙන්නේ නැති මට හිතෙන්නේ. එහෙම නැතුව ඒකේ දාර්ශනික අර්ථයක් මොකක් හරි දාර්ශනික කිසිම හරයක් නැහැ නේ. කිසිම හරයක් නැහැ. මම කියන්නේ ලංකාවේ නිකාය තුනක් නැහැ තියෙන එකයි කියලා. දාර්ශනික දාර්ශනික අදහස් ඔක්කොම සමානයි. දාර්ශනික හරයක් නැහැ. නමුත් මේ නිකායන් තුල ඉන්න භික්ෂුන් වහන්සේලා තුල මේ රටේ සංස්කෘතිය, ආගමික සදාචාරය අපි රැකුණා. ඒකට ගෞරව කරන්න ඕනේ භික්ෂුන් වහන්සේ. ඔබ වහන්සේ නියෝජනය කරන්නේ ලංකාවේ මොන නිකායද? මම බුදුහාඳුරගේ නිකායනේ. බුදුහාඳුරයි තනි කායට තමයි මම අයිති. මේට අවුරුදු 8කට 9කට කලින් එතකොට ඉතින් ওই තුනේ ගේකටයි ති. හොඳයි. අපි හැමදෙරනේ. ඔව් එතකොට දැන් මම සංක්ෂිප්තව ගොඩක් කෙටියෙන් යනවා. මොකද නිකායන්තික බුදු සමය කියන එක දැන් අපිට ඇත්තටම ආවෙ නෑ. මේ පුජ්‍යලවාදයටවත් තාම අවිල්ල නැහැ. ඒතොර මේක පිළිබඳව කතා කරන්න ගියොත් එහෙම ලොකු පැය ගණනක් යන එක දවසකින් දවසින් දවස් දෙකකින් කතා කරන්න බැහැ මේ මාතෘකාව. ඉතින් මම ඉස්සෙල්ලාම යනවා මේ නිකායන්තර බුදු සමය තුල පුජ්‍යලවාදය කියන නිකායන්තර ගුරුකුලයට. මේ වාසිපුත්‍රිය තෙරණමක් මෙම ගුරුකුලයට ආරම්භ ගත්තේ සැපුවා.
මේ පුද්ගලවාදය කියලා කියන්නේ මේ දිගින් දිගට ගමන් කරනු ලබන ධර්මයක් පුද්ගලයෙක් නැද්ද යන්න පදනම් කොටගෙන මේ අය සිය මතවාද ඉදිරිපත් කළා. ඒ වගේම ඔවුන් මේ සංයුත්තක නිකායේ මේ බාරහාර සූත්‍රය පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කළේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ බාර කියන්නේ බරක්. මෙන්න මේම බර දරාගෙන සිටින්නේ ගෙනියන්නේ සිටියන අදහස දැක්ක නිසා ඒ ක්‍රියා ඒ ඒ ඒ දැක්ක ආකල්පය මත ඉදිමින් ඔවුන් මේ පුජ්‍යලවාදය ඉදිරිපත් කළා. හැබැයි පුජ්‍යලවාදය බැලුවාම හරි ලස්සනයි. පුජ්‍යලවාදය හොඳට තේරුම් ගන්න පුළුවන්. සමාවෙන්නේ නැහැ. ඔබ වහන්සේත් කියනද මුල් බුදු සමයේ තියෙන හරියට පුජ්‍යලවාදය ගැලපෙන්නේ නැහැ. ඔව්. සමාවෙන්නේ ඔබ වහන්සේත් කියනද පුජ්‍යලවාදය හරි ලස්සනයි මුල් බුදු සමයත් එක්ක ගැලපෙන්නේ නැහැ කියන දේ ඔබ වහන්සේ. මුල් බුදු සමයත් එක්ක ගැලපෙන්නේ නැහැ. පුද්ගලවාදයක් මුල් බුදු සමයේ නැහැ. මුල් බුදු සමයේ තියෙන නිවන් දකින ක්‍රමයක්. ඍජුව නිවනට පත් වෙන ක්‍රමයක්. දැන් අපි මෙතන කතා කරන්නේ පශ්චාත් කාලීනව විවිධ මත අරගෙන ඒගොල්ලෝ ඒව සංවර්ධනය කරපු විදිය. ඇත්තටම කෙනෙක් ගාථාවක් අරගෙන මතයක් සංවර්ධනය කරන්නේ ඔහුට පැහැදිලි දර්ශනයක් හා අවබෝධයක් නැති නිසා. මං කෙනෙක් තේරුණාද? කෙනෙක් ගාථාවක් අරගෙන අපි හිතමු යා නිබන්ධනයක් ලියනවා කියලා. ඒ ගාථාව මුල් කරගෙන ලොකු නිබන්ධනයක් ලියන්නේ ඔහුට අවබෝධයක් නැති නිසා. ඔහුට අවබෝධයක් තියෙනම් ඔහු දන්නවා සියලු ගාථා. ඔහුට නිබන්ධනයක් ලියන්න අවශ්‍ය නැහැ. ඒ මන්දරණ මතය. මං දන්නේ නැහැ මොනවහන්සේ මතේ දරනවාද කියන එක. ඒක ඔබ වහන්සේට මේ මතේ දරන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ තවත් ඉදිරිපත් කළා මේ පුජ්‍යලවාදීන් ඉදිරිපත් කරපු හේතු කිහිපයක් තිබෙනවා. ඒ හේතු අතර මේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ පරමාර්ථ වශයෙන් පුජ්‍යලයක් ඉන්නවා. නැත්තම් මේ සංසාරයේ පුජ්‍යලයා ඔහුගේ අනන්‍යතාවයේ ගොඩ ගන්න බෑ කියලා. ඒ කියන්නේ සංසාරේ දිවෙන කෙනෙක් ඉන්නවා. නැත්තම් කොහොමද අපි ඒ කරන කර්ම වලට විපාක තිබෙන්නේ? එහෙම කියලා මොවුන් පුජ්‍යලත්යක් පුජ්‍යල ආත්මීයත්වයක් ඉදිරිපත් කළා. හැබැයි ඒක සංයුත්තක නිකාය වජිර සූත්‍රයේදී යථාභියංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति එවං කන්දේ සන්තේසු හෝති සත්වෝති සම්මුති කියලා. ඒ කියන්නේ අපි කියන්නේ නැහැ ටයර් එකට වාහනය කියලා. බස් එකේ ගියර් බොක්ස් එකට කියන්නේ නැහැ බස් කියලා. හැබැයි ඒවයි සාපේක්ෂක පැවැත්මට කියනවා. ඒක සාපේක්ෂක පැවැත්මට තමයි අපි රතේ කියලා කියන්නේ. ඔබ හිතන වෙලාව තියෙන අර සාපේක්ෂක පැවැත්ම ඒගොල්ලෝ සාපේක්ෂක පැවැත්මක් ගැන කතා නොකර වෙනම කොටසක් අරගෙන ධර්මයේ විග්‍රහ කරන්න ගිහිල්ලා තියෙනවා. මට හිතෙන ඒ නිසා තමයි පුද්ගලවාද නිර්මාණය වෙන්නේ. ඒ සාපේක්ෂක පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් නිර්පේක්ෂකයක් දන්න කෙනෙකුට. නිර්පේක්ෂක කියන්නේ නිවන. නිර්පේක්ෂකයක් දන්නේ නැති කෙනෙක් සාපේක්ෂකයක් ගැන කතා කළොත් ටයර් එකක් ගැනමයි කතා කරන්නේ. වාහනයක් ගැන නෙවෙයි. එතකොට මේ පරමාර්ථික වශයෙන් පුජ්‍යලයක් ප්‍රතික්ෂේප කළාම සංසාරගත පුජ්‍යලයාගේ අනන්‍යතාවය කොහොමද පැහැදිලි කරන්නේ කියලා ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම මට තව දෙන්න මම කෙටියෙන් මේ ටික කියලා සඳහන් කරන්න ඕන. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි මේ පෙරුන් පිරු බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්නේ. ඒතර පුජ්‍යලවාදයේ පුජ්‍යලවාදයෙන් ඉදිරිපත් කරා. ඒතර බුදුහුනේ කවුද? පෙරුන් පුරුපු හිඳ. පෙරුන් පුරුපු කෙනෙක් හිටිය සංසාරේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මේ ස්මෘතිය සම්බන්ධයෙන්. ස්මෘතිය කියන්නේ සිහිය. සිහිය දරන්නව කෙනෙක් ඉන්නවා. ඒ වගේම තව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඔවුන් ඒ කියන්නේ අපි දැන් කතා කරන ආචාර ධර්ම පද්ධතිය කොහොමද අර්ථවත් කරන්නේ පුජ්‍යලයක් නැත්තම්? ඒ කියන්නේ මම කරුණාව දක්වනවා කියන්නේ කෙනෙක් ඉන්න ඕන. මං කාටද කරුණාව දක්වන්නේ? මම දයාව දක්වනවා කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්න ඕන. එතකොට මෙන්න මෙවැනි මතවාද ඉදිරිපත් වුණා. හැබැයි මේක මාධ්‍යමික දර්ශනයකින් මාධ්‍යමික දර්ශනයේ නාගර්ජුන පාදයන් මේ චින්තනය ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ කර්ම චේනන්ස්ති කරතාචේ කෘතහ සයාත් කර්මජම් ඵලම් අසත්‍යත ඵලේ භුක්තා කෘතේව භවිෂ්‍යති. ඒ කියන්නේ කර්මවල විපාක ඇති නමුදු කර්ම විපාකත් වේදකයක් අන්‍යෝන්‍ය සාපේක්ෂක නිසා පුජ්‍යලත්වෙන් ශූන්‍යයි කියලා කිව්වා. හරි, පුද්ගලත්වෙන් ශූන්‍යයි. මම දැන් මෙහෙම කියලා දැන් අපිට ඇහුණා ඒ විවිධ අදහස් කිනුට ඒගොල්ලෝ කිව්වා මේ බෝසත්තුරු පෙරුම් පුරනවා එතකොට මේ අනන්‍යතාවයක් ඕන. අපි ඒ ටික ඔක්කොම ඇත්තයි කියලා කියමුකෝ. ඒ ටික ඔක්කොම ඇත්ත වුණත් මම අන්තිමට වචනයක් යටින් එකට එකතු කරන පටිච්ච සමුප්පන්නයි කියලා. එතකොට ওই වාද ඔක්කොම අහෝසි ශුන්්‍යතා ධර්මයට එකතු වෙනවා. බුද්ධ ආගම පදනම් වෙලා තියෙන්නේ පරම ශුන්්‍යතා ධර්මයක් මත. ශුන්්‍යතාවය කියන්නේ නිවන. එතකොට ඒ නිවන කියන එකට එකතු කරගමන් පටිච්ච සමුප්ප මේක වෙනස් වීමකටපත් වෙනවා. මේ ලෝකේ දුවන්නේ වෙනස් වීම සමුදායක් උඩ. වෙනස් වීමක් නැති වෙයි කියලා ස්ථිරයි කියලා කල්පනා කරොත් විතරයි මෙහිම අදහස් සංවර්ධනය වෙන්නේ. අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවය අවබෝධ කරගත්තා නම් මං හිතන්නේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. පටිසමුප්පන්නයි කියලා තේරුණා නම් හරි. ශුන්‍යතා ධර්මයට එකතු වෙලයි කියලා තේරුණා නම් හරි. අන්‍යෝන්‍ය සාපේක්ෂක මත දුවනවා කියලා තේරුණා නම් හරි. මේ බෝතලේ මේසේ උඩ තියෙනවා. අන්‍යෝන්‍ය සාපේක්ෂකයි. එහෙම නැතෝ මේ බෝතලේ මේ කවුරුවත් තියලා අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ වුණාට මේසේ උඩ තියෙනවා. මං කියනක පැහැදිලිද? අන්‍යෝන්‍ය සාපේක්ෂකයි. මේසේ පොළොව උඩ තියෙනවා. අන්‍යෝන්‍ය සාපේක්ෂකයි. ඔහොම ගියන් පස්සේ
බෝතලෙත් නෑ, මේසෙත් නෑ, පොළොවත් නෑ. මේ එකම එක ශුන්‍යතා ධර්මයක් විතරක් පවතිනවා. ඒ තමයි මට තේරෙන එක. මට දැනෙන එක. මගේ හිතට දැනෙන එක. ඔබ වහන්සේ දැන් නැවත දෙවනවතාවටත් මේ නාගරජුන ගැන කිව්වා. මට තාම උත්තර දෙන්න බැරිදේ. හරි, ඒකට යනවා. අපි ඊළඟ මේ ගුරුකුලය ගැන කෙටියෙන් කියමු. මේ සාර්වාස්තිවාදී කියලා ගුරුකුලයක් තිබුණා. ඒකට ඉදිරිපත් කරේ කාලාත්‍රේ ධර්ම පවතී කියන සර්වං සර්වදාස්ති කියන න්‍යාය. කියන්නේ නිකායන්තර බුදු සමය තුළ මේ ආභිධම්මික ධර්මවාදයක් හටගන්න මේ සාර්වාස්තිවාදී ගුරුකුලය මුල් බැසගත්තා. ඒ වගේම ඔවුන් පරම නිෂ්ඨාවක් සඳහා ධර්ම බෙදා දක්වලා පරමාණු පිළිබඳව අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කළා. නමුත් ඒ අර්ථ විග්‍රහය ඩෝල්ටන් විසින්, ග්‍රීක දාර්ශනිකයෙක් විසින් ඩෝල්ටන්ගේ පරමාණු විග්‍රහය තුළින් ඛණ්ඩණය වුණා කියලා කිව්වොත් නිවැරදි. හැබැයි අද කතා වෙන ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන පරමාණු පිළිබඳව දක්වන්නා වූ අර්ථ විග්‍රහය තුළ නාගර්ජුනගේ ප්‍රකාශයන් මේ විදිහටම සනාත වෙමි, සනාත වෙලා තිබෙනවා. ඔව්, මේ විද්‍යාත්මක පැතිකඩයක් කිව නිසා ඔබ වහන්සේගෙන් අහන්න හැදුණා. ඒ කතාව ඇත්තද ස්වාමීන් වහන්ස? ඔව්, පැහැදිලිවම ලෝකේ පවතින එකම සාපේක්ෂකතාවයක් විතරයි. සාපේක්ෂකතාවය නිසා තමයි පරමාණු පවතින්නේ. මම පරමාණු ගැන පරතරිටු ඉගෙන ගත්ත කෙනෙක්. ඔව්, ඒක තමයි මම. ඒකේ අංශු, ඒක උපපරමාණුකංශු, ඒ උපපරමාණුකංශු බින්දහම් මොකද්ද වෙන්නේ, මේ සියල්ල මම හදාරපු කෙනෙක්. මම ඒ විශ්ේ දන්න කෙනෙක්. නමුත් මම අවබෝධයට පත් වුණාම පරමාණු ප්‍රතික්ෂේප කළා. මට තේරුණා එහෙම එකක් නැති බව. එහෙම එකක් පවතින්නේ සාපේක්ෂක සීමාව තුළ විතරක් බවත් තේරුණා. සාපේක්ෂකයෙන් එහා උපරිම පරම ශුන්‍යතාවය තුළ, නිවන තුළ එවන්නක් නොපවතී. නමුත් මොන්වහන්සේ කියන දෙත් එක සමානතාවයක් තියෙනවා. නාගර්ජුනපාදයන්ගේ දර්ශනයේ එක්කෙන අදහස් තමයි ඒ බොහොම ළඟින් යනවා. දැන් ඔය අලුතෙන්ම විද්‍යාව ගැන, ක්වොන්ටම් ෆිසික්ස් ගැන, ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ ශක්තියයි පදාර්ථයයි අතර සම්මිතික භාවයක් ගැන කතා කරන්නේ. ඒක එක වෙලාවක පදාර්ථයේ ශක්තිය ලෙස පෙනී සිටිනවා, එක වෙලාවක ශක්තිය පදාර්ථය ලෙස පෙනී සිටිනවා. එතකොට විශ්වයේ ඇත්ත ස්වභාවය මොකද්ද? මම කියනවා ශුන්‍යතා ධර්මයේ පමණයි කියලා. එකම ශුන්‍යතාවයක් පමණයි පවතින්නේ. ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන එක තමයි බුද්ධාගමේ තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේව මෙච්චර ගැඹුරට කතා කරන එක ඇත්තටම තේරුමක් වේද කියලාත් මට සැකයි. බුද්ධාගමේ ශුන්‍යතාවක් නිවනක් ගැන උගන්වනවා. අපි ශුන්‍යතාවයේ නිවන තේරෙන්නේ නැති නිසා මේ භෞතික දේවල් අල්ලගෙන හැප්පෙනු. දැන් සමහරුන්ට මේ ධර්මයේ ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ ඇලර්ජික් වෙන්නේ යාට මොලේ නැති නිසා. මම කියන එක පැහැදිලිද? බොහොම ගැඹුරු දැක්මක් තියෙනම්, බොහොම ගැඹුරු දර්ශනයක් තියෙනම්, මධ්‍යස්ථ අදහස් තියෙනම්, ඒගොල්ලෝ අපි කියන දේ පිළිබඳ කල්පනා කරනවා. මේගොල්ලෝ යමක් කියනවා. මේගොල්ලෝ ශක්තියයි පදාර්ථයයි, පදාර්ථයයි ශක්තියයි අන්‍යෝන්‍ය වශයෙන් සාපේක්ෂකයි කියලා කියනවා. ඒ අන්‍යෝන්‍ය වශයෙන් සාපේක්ෂක වුණාට ඒවා නිර්පේක්ෂක නැහැ. නිරපේක්ෂක ශුන්‍යතාවේ නිර්වාණ ධාතුව පමණයි. ඔබ වහන්සේට අවස්ථාව තියෙනවා නැවත වතාවක් ඔබ වහන්සේගේ අදහස් දැක්වීමට ලැබෙන්න. එතකොට මේ සාර්වාස්තිවාදී සම්ප්‍රදායේ හිටපු ජ්‍යෙෂ්ඨ මේ සාර්වාස්තිවාදී සම්ප්‍රදාය පෝෂණය කරපු ආචාර්යවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර මේ වසුබන්දු කියන පාකිස්තානයේ පෙෂාවෝරෙහි ඉපදුණු අසංගපාදයන්ගේ ඒ සහෝදරයෙක් වෙන මේ වසුබන්දු අභිධර්ම කෝෂය සහ කාත්‍යායනී පුත්තහිමියන් විසින් රචනා කළපු ඥානප්‍රස්ථාන කියන මෙම ග්‍රන්ථ මේ සාර්වස්තිවාදී සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හේතු වෙනවා. ඒ වගේම මේ සාර්වස්තිවාදී සහ ස්ථවිරවාදී අභිධම්මික ඉගැන්වීම් තුළ සමානතාවෙන් අසමානතා රාශියක් තිබුණා. ඔවුන් පිළිගත්තා තේරවාදී චිත්ත එකයි, සාර්වස්තිවාදී චිත්ත එකයි. ඒ වගේම තේරවාදී චෛතසික 52යි, සාර්වස්තිවාදීන්ගේ චෛත්‍ය 46යි. තේරවාදී රූප 28යි, සාර්වාස්තිවාදීන් රූප 11යි. තේරවාදී නිබ්බාන එකයි. එතකොට සාර්වාස්තිවාදී පිළිගත්ත අසංස්කෘත තුනක්. ඒ වගේම චිත්ත විප්‍රයුක්ත සංස්කාර 14ක් වශයෙන් මේ චිත්ත විප්‍රයුක්ත සංස්කාර තේරවාද අභිධර්මයේ තුල දකින්නට නැහැ. එතකොට මෙන්න මෙම අර්ථකථනයන් තුල මේව එකින් එකට තව විස්තර කරන්න පුළුවන්. හැබැයි වෙලාව ගැන ප්‍රශ්නයක් නෝ පැය දෙකයි නේහම් අපිට හම්බෙලා තිබෙන්නේ 35යි දින අපිට. ඒකින්ද එතකොට මේ අය ඉදිරිපත් කළා කාලත්‍රි ධර්ම පවතී කියන න්‍යාය මත පදනම් වෙමින් ඔවුන් අර්ථකථන රාශියක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ බවාන්‍යතාවාදය, අවස්ථාන්‍යතාවාදය, ඔයාදී වශයෙන්, ඒ වගේම ഘോഷනම් ආචාර්යවරයා ලක්ෂණාන්‍යතාවාදය, මේ ආදී වශයෙන් ධර්ම ඉදිරිපත් කරන්නට යෙදුණා. ඉතින් මම මේවා පිළිබඳව මෙතනින් නිමාවටපත් කළ සෞන්තාන්ත්‍රිකින සම්ප්‍රදායට යන්න කැමැත්තක් දක්වනවා. ඒ මොකද මේ සෞන්තාන්ත්‍රික සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණයක් තමයි මේ සාර්වාස්තිවාදී අභිධර්මික ධර්මවාදයක් පිළිගෙන ඔවුන් අභිධර්මය ගැන කතා කළේ. ඔවුන් ප්‍රාමාණික වශයෙන් අභිධර්මය පිළිගත්තා. හැබැයි සෞත්තාත්‍රිකයෝ සූත්‍ර විතරයි පිළිගත්තේ.
ඒකයි ඒ සූත්‍ර ප්‍රමාණික ශාස්ත්‍ර ප්‍රමාණිකත්තේ සෞත්තාන්ත්‍රික. අවිධර්මය ප්‍රතික්ෂේප කරමින් සූත්‍ර ප්‍රමාණත්වයෙන් ගන් කැනිපුහින්ද ඒ අයට කියනවා සෞන්තාන්ත්‍රික කියලා. එතකොට මේ අයි දිගින් දිගටම පවත්ම භවෙන් භවයට සංක්‍රමණය වන ඒක රස ස්කන්ධයක් නමින් හැඳින්. ස්කන්ධයක් පිළිබඳ විශ්වාස කරපු නිසා මේ අය සංක්‍රාන්තවාදීන් කියලා හඳුන්වනවා. ඒවගේ කුසලා කුසල ධර්මයන් විපාක දෙන ශක්තිය වාසනා යනුවෙන් උගන්වමින් මේ වාසනා කියන සංකල්පය පසුව යෝගාචාර බුදුදහම කියලා තවත් ගුරුකුලයක් බිහිවීමට ආලේ විඥානය සඳහා මේ යොදන එක්තරා නමක් තමයි මේ වාසනා. කියන්නේ වාසනා කියන්නේ ක්ලේශ බීජ, ස්මෘති බීජ, කර්ම බීජ වශයෙන් යහරා තැන්පත් වෙන ක්‍රම අර්ථවත් කිරීම සඳහා මේ වාසනා කියන වචනේ යෝගාචාර බුදුදහම අපිට දකින්නට ලැබෙනවා. මට පොඩ්ඩක් ඒ යෝගාචාර බුදුදහම ගැන චුටි ඇඳෙනීමක් කරොත් ඔව් යෝගාචාර බුදුදහමට අපි යන්න ඕන. තව ඉස්සරහට එනවාද? ඒක එනවා. ඉතින් අපි බොහොම කෙටියෙන් මේ යන්නේ. ඉතින් මේ නිකායන්ත්‍ර බුදුසමය ගැන මෙතුල කියවෙනවාද කියලා ලොකු සැකයකුත් තියෙනවා. ඒක මොකද කාලය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද අදින් මේ පිළිබඳව කතා කරලා ඉවරයක් කරන්නට ඕන. ඒ වගේ මේ සෞන්තාන්ත්‍රික සම්ප්‍රදාය තුල කතා වෙච්ච ධර්මවාදය කියන්නේ කතා කරපු ධර්මකාරණා අතර අනිත්‍යතාවය පිළිබඳ ඉතා සියුම් මොන් ඒ අනිත්‍යතාවය විග්‍රහ කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් යම්කිසි ද්‍රව්‍යයක් හටගැන්ම විනාශය කියලා මොන් කිව්වා. ඒ කියන්නේ හටගැන්ම තමයි විනාශය. මේක හොඳ ලොකු දාර්ශනික හරයක් තිබෙන වැදගත් කාරණයක්. මේක තමයි වැදගත්ම හටගැනීමම තමයි විනාශය. ඔව් හටගැනීමම තමයි විනාශය. මේක තමයි සෞන්තාන්ත්‍රියන්ගේ වැදගත්ම පොයින්ට්. ඒක තමයි පටිච්චසමුප්පාදය. ඒ කියන්නේ කිසිවක් හට ගැනිලා තියෙන්නේ නැහැ. හට ගැනිලා තිබ්බොත් ආත්මවාදය එතන තියෙනවා. බුද්ධ ධර්මයේ කියන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ත්ම් පඤ්ඤායති. හට ගැනීමමයි විනාශය. ඇතිවෙමින් නැතිවෙ පවතිමින් පවතිලා තියෙන එකක් නැහැ. ඇතිවෙමින් නැතිවෙමින් යනක් පවති විතරයි පවතින්නේ. ඇතිවෙමින් නැතිවෙමින් යන අතර පවතින බව අපට පේනවා. ඒක ටිකක් හොඳට කල්පනා කරලා තේරුම් ගන්න. ඇතිවෙමින් නැතිවෙමින් යන අතර පවතින බව අපිට පේනවා. ඒ පවතින බව දැක්කහම අවබෝධ නොවෙච්ච කෙනෙක් මේ සසරට ඇලෙනවා. පවතින බව කියලා කියන්නේ ඇතිවෙමින් නැතිවෙමින් යන එක. ඇතිවෙමින් නැතිවෙමින් යන එක ඇතිවෙමින් නැතිවෙමින් යන එක කියලා ප්‍රත්‍යක්ෂ වුණාම එයාට මේ භෞතිකයේ සාපේක්ෂකයේ කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. එයා තමයි රහත්. ඔව්. ඒ වගේම මේ අනිත්‍යතාවය පිළිබඳ මේ කරපු අර්ථකථනයේ සෞන්තාන්ත්‍රිකෙන් තවදුරටත් විමසා බැලුවොත් එහෙම මේ ෂණවාදී, ඒ කියන්නේ ෂණයක් පිළිබඳව මොවුන්ගේ තිබුණා විශ්වාසයක් මේ තුළ ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ ඔවුන් සෑම දෙයක්ම ඇතිවන විගසම නැතිවෙන බව ප්‍රකාශ කළා. ඒ කියන්නේ ෂණයක ප්‍රත්‍යක්මකුත් ඒ තුළ නැහැ. ඒ කියන්නේ ඇතිවන විගසම නැතිවෙනවා. ඇතිවන විගසම නැතිවෙනවා. ඔව්. ඇත්තටම මේ විද්‍යාවේ උනා කිව්වොත් එහෙම ලෝකේ පවතින කිසිවක් නැහැ. වෙනස් වෙමින් පවතින එකක් විතරයි තියෙන්නේ. වෙනස් වෙමින් පවතින නිසා අපට පේනවා. එච්චර. ඒක නැතුව යථාර්ථවාදීව පවතින කිසිවක් නැහැ. පවතින එකම එකක් තියෙනවා ඒ නිවන විතරයි. ඒ වගේම ග්‍රීක දර්ශනයට ගියොත් එහෙම ග්‍රීක දර්ශනයේ හිටිය හෙරක්ලීටස් කියලා කෙනෙක්. ඒ කෙනා ඒ පඬිවරයා කියනවා මිනිස්සෙකුට දෙවතාවක් ගඟට බහින්න බෑ කියලා. හරි හරි. ඒක හරි. එතකොට දෙවතාවක් බහින්න බැරි. මොකද පළවෙනි පෑර බැහැලා දෙවෙනිතාව බහිනකොට වෙනස් වෙනවා. ගඟත් වෙනස් වෙලා මිනිහත් වෙනස් වෙනවා. ගඟත් වෙනස් වෙනවා, මිනිස්සයත් වෙනස් වෙනවා, සාපේක්ෂක වෙනස් වෙනවා. එතකොට දැන් මේ සෞන්තාන්ත්‍රිකයන් කියන එකේ ගඟට බහින්න තියා හිතන්නවත් ඉදියන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍යතාවය පිළිබඳව තව ගැඹුරටම මේ හෙරක්ලිටස්ගේ දර්ශනයේදී ඒගොල්ලෝ මෙච්චර ගැඹුරටම දැන තමයි කතා කරලා තියෙන්නේ. නමුත් දැන් සෞන්තාන්ත්‍රික දර්ශනයේදී ඒගොල්ලෝ ගොඩාක් බුද්ධ ආගමේ පරිසම්පාද කාරණා ගොඩාක් පැහැදිලි කර වෙලා තියෙන අපට කියන අදහස් වලින් පැහැදිලි. එතකොට නමුත් මේ සෞන්තාන්ත්‍රිකයන්ගෙන් සිදු වුණු යම්කිසි මුල්බුදු සමයට මොවුන් මුල්බුදු සමයට ලං වෙන්න ඒ වගේම අනුගත වෙමින් බාහිරලව තිබෙන වස්තුවල ඒ කියන්නේ මනසින්තරව ස්වාධීනව පැවැත්මක් ඇතයි කියලා ප්‍රකාශ කරන්න සෞන්තාන්ත්‍රිකයෝ ඉදිරිපත් වුණා. ඒ කියන්නේ බාහිර වස්තුවක් මනසින්තරව පවතිනවා කියන එකට. ඔව්. එතකොට යෝගාචාර බුදුදහම තුළ මීට වඩා ප්‍රතිවිරුද්ධ මතයක් තිබෙනවා. හැබැයි ඒක සාපේක්ෂව ඒක නාගර්ජුනගේ දර්ශනයත් එක්ක සාපේක්ෂක තියරිකින් බල්ලා තේරුම් ගත යුතුයි මේ යෝගාචාර බුදුදහම කියන එක. මොකද යෝගාචාර බුදුදහම නාගර්ජුනගේ දර්ශනය තුළම එක්තරා විදිහක වෙනසක් තමයි. එක්තරා විදිහක වෙනසක්. එක ටීආර්වි මූර්ති සඳහන් කරනවා යගේ මාධ්‍යමික ධර්මයේ කියන පොතෙහි මාධ්‍යමික දර්ශනයම වෙනත් ආකාරයකින් කියන්නේ වෙනත් විදියකට විග්‍රහ වෙනවා. හැබැයි කර්මය පිළිබඳ කියන්නේ විඥානය පිළිබඳ කියන්නේ මාධ්‍යම දර්ශනයේ දකින්න ලැබෙන්නේ ආලේ විඥානය, ඩිෆ්ලයින් මයින් මනන විඥානය වගේ දේවල්. නමුත් මේ ඔවුන්ගේ අර ශූන්‍යතාවාදය පිළිබඳ ඉදිරිපත් කරන්නා වූ මතවාදය බොහොම සාම්‍යක් දරනවා.
ඉවගේ මේ යම්කිසිවක් හට ගැනීම විනාශවීම ක්‍රියාවලිය හටගන්නේ ධර්මයක වෙනස් වීමක් නිසා නොව කියන්නේ ඒ ඒ එක දෙයක විනාශය තවත් දෙයක හට ගැනීමක් වශයෙන් ස්ථාවරයකට එන සිදු වුණා. අන්නේ ස්ථාවරයට පැමිණීම නිසාවෙන් විනාශයට පත්වන පූර්ව ධර්මයේම උපාදය වන බව මේ සෞන්තාන්ත්‍රිකයන් ප්‍රකාශ කළපු නිසා හේතු ප්‍රත්‍යක් නොවන බව පිළිගැනීමට සිදු වුණා. මේ නිසා වුන් අසත්කාර්යවාදයකට ඇද වැටුණා. ඉන්දියානු දර්ශනය තුළ සත්කාර්යවාදය සහ අසත්කාර්යවාදය කියලා දෙකක් දක්ින ලැබෙනු න්‍යාය සහ වෛශේෂික දර්ශනයන් පිළිබඳව. ඒතොර මේ වැලි වලින් තෙල් මිරිකා ගන්න පුළුවන් කියලා කියන්නේ මේ සත්කාර්යවාදය කියන්නේ ඵලයේ හේතුව තුළ තිබෙනවා. ඵලයේ හේතුව තුළ නැහැ කියන එක තමයි අසත්කාර්යවාදය කියන්නේ. සත්කාර්යවාදය කියන්නේ මේ තමන් කතා කරන ඵලයේ හේතුවෙන් වෙනස් වූ භාවයක් ඇත. ඒක අසත්කාර්යවාදය. ඒ වගේම ඵලය හේතු වේ ඇත කියලා කියන්නේ සත්කාර්යවාදය. දැන් වැලි වලින් තෙල් මිරිකා ගන්න පුළුවන් කියලා කවුරු හරි මතවාදයක් ඉදිරිපත් කරොත් එහෙම ඒක වැටෙන්නේ අසත්කාර්යවාදය. ඒ වගේම නූල් වලත් නූන් වලින් විසූ වස්ත්‍ර වලත් ස්වභාවය එක සමානව පවතිනාසේ හේතුෙත් ඵලෙත් එකම ස්වභාවයක් ඇතයි කියලා ප්‍රකාශ කළොත් එහෙම ඒ කියන්නේ සත්කාර්යවාදයට. මෙන්න මේ දර්ශනයන් තුලින් වුන් එක්තරා විදියකට අපි Hindu Buddha Hindu ආගමේ කතා කරන ඒ වගේම වේදාන්තික දර්ශනයට ලං වුණා කියලා කිව්වොත් නිවැරදි. අන්න ඒ තුල තමයි මේ සෞන්තාන්තික සම්ප්‍රදාය තුල ගැටලුවක් පවතින්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපේ සීවලි හාමුදුරුව විග්‍රහ කරපු ආකාරයෙන් වර්තමාන සමාජයත් එක්ක මේ කරුණු කාරණා කොයි විදිහටද බලපාන්නේ? ඇත්තටම දැන් වර්තමාන සමාජයේ දැන් එදා ಭಾರತೀಯ සමාජය තුල තිබිච්ච වගේ මේ ඔච්චර හිතන්නේ නැහැනේ මිනිස්සු. මම කියන එක පැහැදිලිද? මෙච්චර දුරට කල්පනා කළා එහෙම ඒගොල්ලෝ අද වර්තමාන සමාජයේ මිනිස්සු හැමෝම හිතන්නේ විද්‍යාවට සාපේක්ෂව. එතකොට එහෙම හිතලා තමයි තීරණ ගන්න. එතකොට අපි දැන් අද අපි මේ ධර්ම කියනකොට අපි අද මේ භෞතික ලෝකේ විග්‍රහ කරන්නේ අපි දන්න දැනුමට සාපේක්ෂව. දැන් එදා ಭಾರತೀಯ සමාජයේ දැනුම විග්‍රහ කළේ එදා තිවිච්චකට සාපේක්ෂව. හැබැයි නිවන කියන එක හැමදාම එකක්. නිවන කියන එක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ධර්මයක්. ධර්මය කියන එක කිසිවෙකුට වෙනස් කරන්න බැ. ධර්මය කියන්නේ සසර දුක නිවන ක්‍රමවේදය. ඒ සසර දුක නිවන මාවත. ඒක එකම එකක්. නමුත් විවිධ දර්ශන, විවිධ මතවාද, විවිධ අදහස් කාලානුරූප බුදු සමය තුළ නිර්මාණය වුණා. හැබැයි ඒ කිසිම දෙයකින් අර මුල් බුදු සමයට හානියක් වුණේ නැහැ. මුල් බුදු සමය හැමදාම බබලනෝ. ප්‍රශ්නේ තියෙන්නේ මුල් බුදු සමය අවබෝධයෙන්ම දැකිය යුතු එකක් මිසක් පොතපතකින් දැකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අවබෝධයෙන් දකින්න ඕන එකක්. දැන් මේ විදිහට මේ මතවාද එක යන ගැටුමක් නේ. මේ මතවාදයන් වෙනස් වෙනවා, තව දර්ශනයන් නැති වෙනවා, තවත් කෙනෙක් මෙමනේ දර්ශන ඇති වෙන සමාජීය අවශ්‍යතා නිසානේ. ඔව්. දැන් අපි වටා විශාල පිරිසක් එකතු වෙනවා. ඒකට හේතුව තමයි මිනිස්සු බුද්ධ ආගමෙන් යමක් හොයනවා. ඒ හොයන්නේ මිනිස්සුනේ හිත නිදහස් කරගෙන නිවන් දකින්න මාගා. ඒක හොයනවා. එතකොට අපි ඒක ගැන දේශනා කරනකොට අපි වටායේ විශාල පිරිසක් ඇති වෙනවා. ඒ වගේම තව පිරිසක් ධාතු වන්දනා කරගෙන පුද පූජා කරගෙන ඉන්න ක්‍රමයක් හොයනවා. ඒගොල්ලෝ ඒක වටා එකතු වෙනවා. දැන් මේ ඒ කාලෙත් මේ දර්ශන ඇති වෙන්නේ නැත්තේ වටේ සමාජ පසුබිම බලපාන්න නැති. නමුත් මම සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ මේ දර්ශන ඇති වෙනවා. සමහර කෙනෙක් දේශනාවන් පවත්වනවා. එකක මතවාදයන් නමුත් මේ දර්ශන ඇති වෙනවා, මතවාදයන් එනවා, ඊට පස්සේ ඇදහිලි විශ්වාස තියෙනවා. ඒවත් එක්ක ගත්තාන් පස්සේ කොහෙදී හෝ තැනකදී අසරණ වෙන්නේ මේ බෞද්ධයන් නේද? බුදුදහම නේද? මුල් බුදු සමයේ තියෙනා වූ හරපද්ධතීන් වර්තමානයේදී මේ වෙන වෙනස් ආලවට්ටම් දාලා ආවට පස්සේ වැඩිවීමක් මේ වෙන්නේ නැහැ, කවදාවත් අඩුවීමක් වෙන తాවකාලික සෝයාවක් තියෙනවා. අර ස්වාමින් වහන්සේ ගාව తాවකාලික සෝයාව වශයෙන් නිසා තමයි දර්ශන ගොඩක් බිහි වෙලා තියෙන්නේ. ඔව්, ඒක තමයි. මම ස්වාමින් වහන්සේ සමා වෙන්න ඕනේ මේ ප්‍රශ්නම කරනකොට. මේ අර ස්වාමින් වහන්සේ ලස්සනට බණ කියනවා, මේ ස්වාමින් වහන්සේ ලස්සනට බණ කියනවා, අර පන්සල ලස්සනයි, මේ පන්සල ලස්සනයි, මේ පන්සලේ වැඩිපුර භාවනා කරන, මේ පන්සලේ භාවනා නැහැ. ඒ විදිහට මේ අපි අන්ධ විශ්වාසයක් එක්කන යන්නේ. ඉතින් ඒක ඒ අන්ධ විශ්වාසය තියෙන නිසා තමයි අපේ මිනිස්සු එතනින් ගලව ගන්න ඕනේ. අනේ ඒකට යෝජනාවක් ඔබ වහන්සේට. ඉතින් ඒකට යෝජනාවක් මේ කතාබහත් එක්ක ඒකට සාකච්ඡාව තමයි කරන්නේ. මේ කතාබහ අන්නේ එතෙන්ට අපි පරිවර්තනය කරගන්නේ කොහොමද කියන දේ. මිනිස්සු ඥානවන්ත භාවයෙන් ගොඩක් අඩුයි. මිනිස්සු එහෙම අවබෝධයක් තුල කටයුතු කරන පිරිසක් අඩුයි. මිනිස්සු පුරුද්දට කටයුතු කරන්නේ. ඒගොල්ලෝ ආගම කියන එක තියාගෙන ඉන්නේ පුරුද්දක් වශයෙන්. ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා කරපු නිසා, ආච්චිලා කරපු නිසා පුරුද්දට කරනවා. හැබැයි අතර සමහරු ඉන්නවා ඒගොල්ලෝ යමක් සොයමින් සිටිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේකෙන් ගැලවෙන ක්‍රමයක් සොයමින් සිටිනවා. එය තමයි බෞද්ධයෝ. එය තමයි බුද්ධ ශ්‍රාවකයෝ.
ඒගොල්ලෝ මේකෙන් ගැලවෙන ක්‍රමයක් වල ඒගොල්ලෝ මේකෙන් සසර දුක නිවන මාවතක් හොයනවා. නමුත් ඒ අතර මෙවැනි දර්ශන දැන් ওই බටහිර දර්ශන තියෙනවා හැම එකම තියෙනවා. ඉතින් ඒව තියෙන්න ඕන මේ සමාජය තුල. දැන් මේ දර්ශන තියෙනකොට කවදාකවත් පොළොව වලින් ගහගන්නේ නැහනේ. වචන වලින් විතරයි ගහගන්නේ. අන්න ඒකයි මේකේ තියෙන වටිනකම. මේ මානවය තුල ගැටුම් ආවම වෙනවා. දැන් අද මිනිසු තුල ගැටුම් වැඩි වෙලා තියෙන්නේ දර්ශන නැති නිසා. දර්ශනයක් නැහැ. කතා කරන්න මාතෘකාවක් නැහැ. ඕපදූප විතරයි පවතින්නේ. දැන් බලන්න සත්‍යන්ත පුවත්පත්ති කරගෙන කොච්චර වල්පල්ද කියලා තියෙන්නේ. කිසිම වැදගත් දෙයක් තියනවද? කිසිම වැදගත් දෙයක් නැහැ. වෙළඳ දැන්වෙනුයි වල්පලුයි තියෙන්නේ. ඉතින් අපි මෙතන ඒ ටික කතා කරන්නේ අපි මෙතන මේ දාර්ශනික විවිධ අදහස් මිනිසුන්ගේ ඔළුව සුද්ධ කරන ක්‍රමයක් අපි සමාජයට ගේන්න ඕන. ඒකටයි මේ පෙරහුරුවක්. ඒක නිසා තමයි මේ මූලාරම්භයක් අද සැපෙව්වේ. ඒ බුද්ධ කාලෙන් පස්සේ කාලානුරූපව විවිධ දර්ශන විවිධ අදහස් නිර්මාණය වුණා. ඒව නිර්මාණය වෙන්න මුල් බුදු සමයේක හේතුවක් වුණා. මුල් බුදු සමයේ තිබිච්ච යම් යම් කරුණු මුල් කරගෙන ඒව හැදුනා. හැබැයි මුල් බුදු සමයේ කාලෙන් කාලට මතු වෙනවා. ඒ මුල් බුදු සමයේ මතු කරන්නේ නිවන් දකින කෙනෙක් ඉන්නෝ නැතෝ කොහොමද මතු කරන්නේ? ඒ මතු උනායින් පස්සේ ආයෙ පිරිසක් නිවන් දකිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නිවන් දැකලා පිරිනිවිල ඉවරුනහම ආයෙ ওই විදිහට පටලැවිලි හැදෙනවා. මං කියන එක පැහැදිලිද? දිගට මේක චක්‍රයක් වගේ ගමන් කරනවා. ඉතින් ඒක තමයි අපි ඒක පිළිගන්න ඕන. අපි ඒකට අපි කියන්නේ සමාජය තුළ ගැටුම් අවම කිරීමට දර්ශන පාවිච්චි කරන්න කියලා. දාර්ශනික මතවාද පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් මේ සමාජයේ මුගක් විනාශ වෙලා තියෙන්නේ. අවහන්සේ කියන දෙයට 100%ක් නමත් එකඟ වෙනවා. මොකද මේ අපි මේ කතා කරේ මුල් බුදු සමය ගැන. ඒ වගේම දාර්ශනික කර්වේලි දාර්ශනික කර්ණ පිළිබඳව මේ ගුරුකුලයන් මේ ගැන කතා කරා. මේ ගැන කතා කරද්දී මේ අවාසනාවකට වගේ අපේ රටේ මෙහෙම මතවාදයක් ගොඩනගන්න තැනක් තිබුණේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා තමයි අද ගහගන්නේ අපි. ඒක බෙදිලා මරා ගන්නවා. අපි ජාතියක් වශයෙන් බොහොම අසරණ වෙලා ඉන්නවා. උඩට කට ඇරගෙන ඉන්නෝ හරි අසරණයි. ඔන්න මෙන්න බැරෙන්න පනාදින ලෙඩෙක් වගේ රටම මට බැලුවාම පේන්නේ. අපිට මේ එක අපි වෙනස් කරන්න ඕනේ. මේ ආරම්භයක් මේ යෝධ පියවර කර හඳ මතට පාඩවල මේක මිනිස්සුගේ පියවරක් කියලා. ඊට ඊ වගේ යෝධ පියවරක් තබන්න මේ මූල ආරම්භය. කෙනෙකුට මේක නීරස වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නීරස වෙන්නේ මොලේ නැති නිසා. එච්චරයි. නෑ අපි මෙහෙම කියමුකෝ. නීරස වෙන්නේ මොලේ නැහැ කියලා කියනට වඩා මෙහෙම හොඳයි. අර අපි පළවෙනි වතාවට මේ දි වගේ දෙයක් අහන්නේ. එතකොට මොලේ තියෙන කෙනෙකුට උනත් ගෝචර වෙනවා තියෙන අවස්ථාව අඩුයි කියලා හිතන්න පුළුවන් අපිට. අපි පළවෙනි වතාවට වඩා මොලේ තියෙනවා නම් ගෝචර නොවන කාරණයක් වෙන්න බෑනේ. අපිට කොච්චර මොලේ තිබුණත් පළවෙනි වතාවට තමයි සාමාන්‍ය ප්‍රශ්නය. අපේ සම්ප්‍රදායේ මෙහෙම එකක් ඇහෙන්නේ නැති එක. අනේ ඒක තමයි දැන්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද රෑ ඉවරකම් පිරිත් දාගෙන නිදා ගන්න මිනිස්සු ඉන්නේ. පිරිත් තියෙන්නේ දාගෙන නිදා ගන්න නෙමෙයි අහලා ජීවිතේ හදා ගන්න. මං කියනවා තේරෙනවද? නමුත් අපි ඒක පාවිච්චි කරන්නේ මොකටද? ඒක තමයි ස්ලීපින් සෝන් එක. හැබැයි 8ට 10ට දාගත්තාම උදේ 5 වෙනකන් අරක නන් ස්ටොප් දාලා තියෙනවා මිනිස්සු නිදා ගන්න. සමහර කටේ බයටත් දානවා. බයට දානවා. අර යක්කුවේ කියලා බයට දානවා. ඒක ශ්‍රී මං කියන්නේ ස්ලීපින් සෝන් කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. මේක බහ ගැඹුරු ඉගෙනීමක්. මේක ගැඹුරු දර්ශනයක්. දැන් මංගල සූත්‍රය කියනවා. හැබැයි ඒක ඇතුලේ තියෙන ඒවා කරන්න කවුරුවත් දන්නේ නැහැ. කරණී සූත්‍රය කියන කරණී කියන්නේ කරන්න කියන එකනේ. හැමෝම කරන්නේ හන්දෑවට කියන එක. අන්නේ අපිට දර්ශන නිර්මාණය වුණේ නැහැ අපේ ප්‍රඥාවේ අඩු බව නිසා. දැන් අපි එකට කාලය වෙනස් කළා. අද අපි පූර්ව මූල පොඩි පසුබිමක් එකට හැදුවා. අපි සාකච්ඡා කරන්න ඕන අවබෝධය ගැන සාකච්ඡා කරන්න ඕන. මුල් බුදු සමය ගැන සාකච්ඡා කරන්න ඕන. දාර්ශනික ප්‍රවාහ සංවර්ධනය වෙච්ච විදිය සාකච්ඡා කරන්න ඕන. ඒවා විකාශ වුණේ ඇයි මේවා කතා කරන්න ඕන. එතකොට අපට බොහෝ කරුණු එළි වෙනවා. අපි හංගන්න ඕනේ නැහැ බුද්ධාගම. බුද්ධාගම දේව ඇදහිල්ලක් නෙමෙයි, දේව විශ්වාසයක් නෙමෙයි. ඒකේ හඟවන්න දෙයක් නෑ, හරි විවෘතයි. ඕන කෙනෙකුට විවෘත තැනක ඉඳගෙන කතා කරන්න පුළුවන්. දැන් අපි සමහර ආගම් තියෙන මේ ප්‍රශ්න අහන තහන. අපේ ආගම එහෙම කන්නේ අපට ඕන තරම් ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් අපි ස්වාමීන් වහන්සේ අපි බෞද්ධ විදියට එක තැනකදී අපි ඔළුව පහත් කළා අපි මේ වැරද්ද අපි පිළිගන්න ඕනේ. අපි හැමෝගෙම වැරදි හොයනවා. මං ගිය සතියේ වැඩසටහන අවසන් කරද්දී කිව්වනේ අපි හැමෝගෙම වැරදි. අපි මේ ආගමේ මේක වැරදි. මේ ස්වාමින් වහන්සේ මේ කියන පූජකයා මේ කියන දේ වැරදි. අර ආගමේ මේක වැරදි කියලා. නමුත් අපි ඉතින් ලොකු වැරදි තියෙනවා. අපි ඒවා වහගෙන සුදු පිරුවටකින් වහගෙන තමයි අපි එළියට යන්නේ. එළියට hina වුණ දාලා hina වුණාට අපේ ඇතුලේ අපේ ආගමේ තියෙන යම් යම් වැරදි කොටස් කිහිපයක් තියෙනවා. ආගමේ වැරදි නැහැ. ආගම පිරිසිදු ඒක තුල ඉන්න මිනිස්සුන්ගේ වැරදි තියෙනවා. නමුත් ඔවුන් දේශනා කරන්නේ ආගම. නමුත් ඔවුන් දේශනා කරන්නේ ආගම. එතකොට යන්නේ කොහොමද? ආගම වැරදි කියලා තමයි හැමතැනදීම. ඒකදී සමාජ සම්මතය. නමුත් අපි ඊට වඩා ඒක පළල්හා නිවැරදි විදිහට දකිනවා. අපි කොතනින්ද අපේ මිනිසුන්ගේ හිත වෙනස් කරන්නේ? මිනිසුන්ගේ හිත වෙනස් කරන්න තියෙන එකම එක නීරස වෙච්ච කතාබහකි. මේ තමයි ඒක. මේ නීරස වෙච්ච කතාබහෙන් තමයි මුළු ජාතියක් වෙනස් කරන්න ඕන. එහෙම නැතුව කවදාකවත් මිනිස්සු වෙනස් කරන්න බෑ. දැන් අපි දන්න සමහරු බණ අහනවා. ඔව්. රේඩියෝ එකේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ යනවා.
ටීවවල පෝය දවසම බණයනෝ නමුත් අපරාධ එහෙම තියෙනවනේ. ඒකට හේතුව ඒ කිසිම බණක දර්ශනයක් නෑ, ගන්න දෙයක් නෑ. පටාචාර කතාව එක නළුවෙක් ඇවිල්ලා කියලා යනෝ, ඊළඟ නළුවා ඊළඟ විදියට පටාචාර කතාව කියලා යනෝ, ඊළඟ නළුවා කිසාගෞතමී කතාව කියලා යනෝ, ඊළඟ නළුවා ඒ කතාවම වෙන රූපකින් කියලා යනෝ. දර්ශනයක් නෑ. අපි ඒක වෙනස් කළා. අපට ඕනුනා මේක ටිකක් ගැඹුරට බහින්න. අපි ඒකට අවශ්‍ය කරන පසුබිම දාර්ශනික වපසරියක් ලාංකීය සමාජය තුළ නිර්මාණය කළා. මං කියනවා ඒකට ලෝකෝත්තර සීමාවක් සලකුණු කළා කියලා. අර මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මහමෙවුනා උයනේ මේ ඇතෙක් බැඳලා රන් නගුලක් දාලා මහා සීමාව බැඳලු. ඒ වගේ අපි ලංකාවේ මහා සීමාව බැඳ. මහා සීමාව බැඳ කියන්නේ ඒගොල්ලන්ට විවෘතව කතා කරන්න, විවෘතව අදහස් ප්‍රකාශ කරන්න, ඒගොල්ලන්ට අවශ්‍ය කරන දාර්ශනික විවෘත සංවාදයට අවශ්‍ය පසුබිම හදාගත්තා. අපි මහා සීමාව බැඳ. මං කියන එක තේරෙනවද? දැන් අපි ඒක කළ ඉවර ඇතෝ දැන් කතා කරන්න ඕන. විවෘත වෙන්න ඕන. අදහස් කියන්න ඕන. එතකොට තමයි මේක විවෘත වෙන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම පටාචාර කතාවයි අඟුලිමාල කතාවයි නාලාගිරිය ගැනයි ඕ මේවා කිය කිය අපි නිකන් බොරු කොටුවකට බැහැලා ජීවත් වෙනවා. ඒක නෙමෙයි මම බුද්ධාගම කියන්නේ. බුද්ධාගම කියන්නේ සසර දුක නිවන කෙටි මාර්ගය. ඒක විකාශය වෙච්ච විදිය, ඒක ආපු විදිය අපි අද ඉඳලා කතා කරන්න පටන් ගන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන අනික මෙතෙන්ට එන්නත් ඕන යමක්කම තේරෙන උගත් කෙනෙක්. දැන් අපි මීට කලින් දවසක මහත්යෙක් ගෙනලා වාද කළා මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒ මනුස්ස කොච්චර අසාර්ථකද කියනකොට මැදිරියට වෙලා වයිෆයි හොයනවා. එහෙම මේ එහෙම මිනිස්සු මෙතෙන්ට ගෙන්න ගන්න එපා. මෙතෙන්ට ගෙන්න ගන්න ඕන යමක්කම දන්න, අදහස් තියෙන, ඒවා අධ්‍යයනය කරලා තියෙන මිනිස්සු. දැන් මුන්වහන්සේ මං කියේ හරි සතුටුයි අපිට මුන්වහන්සේ වගේ තරුණ ඇත්තෝ එන්න ඕන. එතකොට තමයි මේ ශාසනය බබලන්නේ. අපි උන්වහන්සේලාට වේදිකාවක් නිර්මාණය කරන්න ඕන. ඒ වේදිකාව නිර්මාණය කරන්න ඕන උන්වහන්සේලා දන්න දේ ඇවිල්ලා ප්‍රකාශ කරන්න. එතකොට මේ සසුන බබලන්න පටන් ගන්නවා. සසුන බබලන්න නම් කරන්න ඕන ධර්මයේ වහන එක නෙවෙයි, ධර්මයේ විවෘත කරන එක. ධර්මයේ විවෘත කරන්න බෑ රේඩියෝ වල ටීවී වල බණ කියලා. ධර්මයේ විවෘත කරන්න නම් සාකච්ඡාවෙන්ම කරන්න ඕන. සාකච්ඡාව තමයි ප්‍රඥාවට මාර්ගය. සාකච්ඡාවෙන් තොරව සත්‍ය සොයන්න බෑ. සාකච්ඡා කරන්න ඕන. දැන් සුතමේ ඥානං බුද්ධ ඥානං පළවෙනි එක තමයි ශ්‍රවණය කිරීම. සීලමේ ඥානං භාවනාමේ ඥානං මේ පියවරෙන් පියවර යන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා ශ්‍රවණය කරන්න ඕන, ඊට පස්සේ සාකච්ඡා කරන්න ඕන. දැන් ධර්මය හොයන්න ඕන කෙනා, සත්‍ය සොයන්න ඕන කෙනා සාකච්ඡා කරලා අහන්න ඕන. දැන් අපි කියනවා ඔන්න දැන් කියනවා කෙනෙක් රහත්. ඒක රහතෙක් නෙමේ හොර තක්කඩිය කිය කිය බැන බැන ගියයි කියලා රහත් බව නැති වෙන්නේ. ඇත්තටම රහත්ද නැද්ද කියලා ඇවිල්ලා ප්‍රශ්න කරන්න ඕන. මං කියන එක පැහැදිලිද? ඒ ප්‍රශ්න කළා ඉවර වෙලා තමයි දැන් ගෞතම බුදුහාමුදුරුව බරණැසට වඩිනකොට මිනිස්සු උන්වහන්සේට දිව ඇද්ද සමහරු. සමහරු ඔළුව වනලා යන්න ගියා. තවත් සමහරු පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ බුදු කෙනෙක්, අලුත් බුදුවරයෙක්. ඒ කාලේ හැටියට උන්වහන්සේ බුදු වෙලා මේ බණ කියන්න යන ගම. ඒ වගේ කෙනෙක්ගේ අවබෝධය කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න නම් ඒ සඳහා පෘතුල දැනුමක් හා අවබෝධයක් තිබිය යුතුයි. නැත්නම් ඒකෙන් තමුන්ට අවශ්‍ය දේ අරගෙන තමුන්ගේ ආධ්‍යාත්මික ගමන හදා ගන්න ඕනේ. එච්චරයි කළ යුතු එකම දේ. මටත් පොංචි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් උවහන්සේ කියන සාකච්ඡා වෙන්න මේ කතා කරලා මේ හැම දෙයක් විසඳ ගන්න ඕනේ කියලා. අපි වරදක් තියෙනවා අපි හදා ගන්න ඕනේ කියලා. මේ බොහෝ දෙනෙක් ඔබ උවහන්සේත් එක්ක සාකච්ඡාවට එන්න කැමති. නමුත් උවහන්සේත් එක්ක සාකච්ඡාවට එන්න කැමති නැහැ. මමත් කියන කැමති නෑ කියලා රවහන්සේ දා මට දුන්න උත්තරේ වගේ. එතකොට ඒ කියන්නේ යා මම ඉස්සරහා පෙරදේවි කියලාට ලොකු බයක් තියෙනවා. නෑ, රවහන්සේ පරද්දවයි කියලා බයක් තියෙනවා. අන්න ඒ වගේ. ඔව්. මෙහෙමයි. අපි පරද්දන්න ඕන ප්‍රතිවාදියා අපිත් එක්ක සටනට આવොත් විතරයි අපේ දුනුයි තලවලට දාලා විදින්න ඕන. එයා සටනට එන්නේ නැතුව අපිත් එක්ක සාකච්ඡා කරන්න කැමති නම් අපි අත් එක්ක කරට දාගෙන කතා කරන්න ඕන. මං කියන එක තේරෙනවද? ඈ? අර මං උදාහරණයක් කියනවා. සක්ක සංයුත්තේ මෙහෙම තියෙනවා. දවසක් සක්‍ර දේවේන්ද්‍රයා සුර අසුර යුද්ධයක් ඇති වෙනවා. ඒ සුර අසුර යුද්ධය ඉවරුනහම සක්‍ර දේවේන්ද්‍රයා ඉස්සලහට අසුරයන්ගේ නායකයා වෙච්ච වේපචිත්ති පස්පලකින් බැඳලා ඉස්සරහට ගෙනලා දානවා. දැම්මහම වේපචිත්ති අසුරයා සක්‍ර දේවේන්ද්‍රයාට පරුස වචනෙන් බනිනවා. එතකොට මාතලි දිව්‍ය පුත්‍ර ළඟින්දගෙන අහනවා මේ කැනහිලා ඔබ වහන්සේ වැනි මහා තේජස් සම්පන්න සක්දෙවිඳුට පරුස වචනෙන් බනිනවා. ඇයි ඔය කඩු අරගෙන මු දෙපළු කරන්නේ නැත්තේ කියලා. එතකොට සක්දෙවිඳු කියනවා මාතලි දැන් මෙයා පැරදිලා ඉවරයි. මේ පැරදිලි ඉවර වෙච්ච මිනිස්සයාට කරන්න තියෙන එකම දේ තමයි මට අපහාස කරලා බනින පරුස වචන කියන එක. ඉතින් මම දැනගන්න ඕන මෙයා පැරදිච්ච එකේ වේගෙ පිට කරන්නයි මේක කරන්නේ. මං එතකොට නිහඬව අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මගේ ඉවසීම. ওই කතාව බුදුහාමුදුරුවෝ කියලා කියනවා මහණෙනි සක්දෙවිඳු වෙන්න ඉවසන්න කියලා.
දැන් ඔබට කියන එක පැහැදිලිද? ප්‍රතිවාදියා පරාජය කරන්නාවත් විතරයි ප්‍රතිතර්කය ඉදිරිපත් කරන්නේ. ප්‍රතිවාදියා සුහදශීලී නම් ප්‍රතිතර්කය නිලීනයි, ප්‍රතිතර්කය බිඳුවයි, ප්‍රතිතර්කය ශූන්‍යයි. දැන් මං කියපු එක තේරුණාද? ප්‍රතිතර්කය ශූන්‍යයි. නම තර්කයක් තියෙනවා. තියෙනවා. ප්‍රතිතර්කය ශූන්‍යයි. තර්කයක් නෑ කිව්වේ නෑ. ප්‍රතිතර්කය ශූන්‍යයි කියලා කිව්වේ. අපිට ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. අයින්ස්ටයින් එකදෙනක මෙහෙම කියනවා. ශූන්‍යයි කියන්නේ නෑ කියන එක නේ සාමාන්‍ය. ශූන්‍යයි කියන්නේ නෑ කියන එක නෙමෙයි වරද්ද ගන්න එපා. ශූන්‍යයි කියන්නේ ශූන්‍යයි කියන එක. ශූන්‍යයි කියන්නේ තියෙනවා කිව්වොත් එකත් වැරදි. ශූන්‍යයි කියන්නේ නෑ කියනවා කිව්වොත් වැරදි. ශූන්‍යයි කියන්නේ ශූන්‍යයි කියන එක. ඒක හරි ගැඹුරුයි කියපු කතාව. අයින්ස්ටයින් එකදෙනක මෙහෙම කියනවා. අයින්ස්ටයින් කියනවා මම මේ කොච්චර ලොකු වාද තර්ක ඉදිරිපත් කළාට අපි මූදු වෙරළි සිප්පි කටුව හැඳලා සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. මං දැන් තේරෙනවාද ඒ කට්ටියගේ හිත? ඒගොල්ලෝ හරි සරලයි. කිසි දෙයකට බැඳිලා නැහැ. නිදහසේ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ප්‍රතිතර්කය ආවොත් ප්‍රතිතර්කය ගේනවා. නැත්තම් ප්‍රතිතර්කය ශූන්‍යයි. පැහැදිලි. ඒ නිසා අපිට මේ ඇත්තටම සාකච්ඡාවක් කරන්න ඕන. ඔව්. අපි මේ තවත් විනාඩි 15ක කාලයක් තමයි තියෙන්නේ මේ සීවිලිය හැමදුරනේ. දැන් අපි මේ කතා බහ ඉතාමත් ඉක්මනින් ඉවර කරන්නත් ඕනේ. තවත් විනාඩි 15යි තියෙන්නේ. මොකද කියන්නේ තවත් ඔබ වහන්සේ මේ නිකායන්තර බුදු සමය ගැන විග්‍රහ කරනවද නැත්නම් මගේ ප්‍රශ්න උත්තර දෙනවද? නිකායන්තර බුදු දහම විස්තර කරන්න බැහැ විනාඩි 15කේ. එතකොට මේ යෝගාචාර සහ මාධ්‍යමික කියලා සම්ප්‍රදායවල දෙකක් පිළිබඳ කතා කරන්න තියෙනවා. ඉතින් මේ යෝගාචාර සහ මාධ්‍යමික කියන සම්ප්‍රදායන් දෙක තමයි මම වැඩියෙන්ම අධ්‍යයනය කරලා තියෙන්නේ. මම අවුරුදු මේ වෙනකොට අවුරුදු 5ක් මේ සම්බන්ධයෙන් තා ප්‍රතුල ලෙස මේ සම්ප්‍රදායන් දෙක අධ්‍යයනය කරනවා. ඒතර මේ සම්බන්ධය ගැන මට යෝගාචාර බුද්ධාගම ගැන කතා කරන්න පුළුවන් හෙට උදේ එළි වෙනකන්. ඒතර මාධ්‍යමික දර්ශනයට කතා කරන්න පුළුවන් ඊට පහු වෙන උදේ එළි වෙනකන්. ඒ කියන්නේ මේක තුළ ලොකු දැරුම් සම්භාරයක් තිබෙනවා. ඔව්. අපි ඒකෙන් මම තියෙන ප්‍රශ්නය දැන් මේ ලංකාවේ මිනිස්සු මෙච්චර දේවල් දන්නවද කියන එක. දැන් මට කියන්න පැහැදිලිනේ. ඒතර ලංකාවේ මිනිස්සු බුද්ධාගම කියලා කොච්චර පුංචි දේවල් ටිකක්ද දැනගෙන ඉඳලා තියෙන්නේ. අපට ඕන වුණා ඇත්තට මේ මිනිසුන්ගේ කනට ගහලා අහස පෙන්වලා තරු පෙන්වන්න. මේ තරු පේන්නේ නැහැ කිය කියා උඩ බලාගෙන ඉන්න අන්ධ මිනිසුන්ගේ කනට ගහලා අහස පෙන්වන්න. අපි අර පුංචි කාලේ මේ දවල්ට තරු බල්ලා තියෙද පොඩි කාලේ බල්ලා තියෙනවනේ. ආන්න එහෙම එකක් කරන්න ඕන වුණා. ඒක තමයි මේ කලේ. බුද්ධාගම ගොඩක් පළල් එකක්. ඒකේ අපි දන්නේ බොහොම ස්වල්පයයි. ඒ ස්වල්පය ස්වල්පය බව පෙන්වන්න තමයි මේ සාකච්ඡාව ගෙන ආවේ. අපි ඉදිරියේ තවත් එක එක තැන් කතා කරන. ඒ වගේ මේක අවබෝධයේ සමවිසම වෙන ආකාරය. මූල්බුදු සමයත් එක්ක ගැටෙන ආකාරය හා එකතු වෙන ආකාරය. මේක ලොකු ගැඹුරු සාකච්ඡාවක්. හොඳ සාකච්ඡාවක්. ප්‍රබුද්ධ සාකච්ඡාවක්. උගතුන්ගේ විද්වතුන්ගේ සාකච්ඡාවක්. එහෙම නැතුව මේ බණහන් උපාසකම්මලගේ සාකච්ඡාවක් නෙමෙයි මේක. අපි ඉදිරියට ඊට වඩා එහාට කිප් එකක්. මේක ඇත්තටම තරුණ කට්ටිය අහන්න ඕන. ඒගොල්ලෝ අහලා ඒගොල්ලෝ මෙන්න මේකට මේ සභාවට එන්න ඕන. ඇවිල්ලා සාකච්ඡා ප්‍රශ්න අහන්න ඕන. අපි යම් එක දවසක තියාගන්න ඕන 20ක් 30ක් තරුණ ළමයි ගෙනල්ලා. ඒ අපි සාකච්ඡා කරලා ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න ඕන. මං කියන එක පැහැදිලිද? ඔව්. අන්න එහෙම එකක්. එතකොට තමයි තේරෙන්නේ මේකට පණ එනවා. ඒ ප්‍රාණය දර්ශනයට දෙන්න ඕන. ජීවය දර්ශනයට දෙන්න ඕන. ඒ දෙන්න නම් අපි පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕන. ඔව්. මේ සිවිලිය හැමදෙරනේ දැන් අපේ සමන්ද වද්දට සාමින් වහන්සේ තමයි යෝජනා කරන්නේ මේ සාකච්ඡාව ඉදිරියටත් කරගෙන යන්න ඕනේ කියලා. මගේ හිතේවත් ඔබ වහන්සේගේ හිතේවත් තිබුණේ නැහැ මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න ඕනේ කියලා. හරි. එහෙමනම් ඉතින් අපි ඒකට අපි නැවතුමත් ඉවලා දැන් මම මගේ ප්‍රශ්නට උත්තරයක් අරගෙන මේ වැඩසටහන දවසේ නිමා කරන තමයි සූදානම් වෙන්නේ. තවත් විනාඩි 10යි තියෙන්නේ. කවුද මේ නාගර්ජුන කියන්නේ? නාගර්ජුන හාමුදුරුවෝ ඉන්දියාව තුල පිහිවෙච්ච දාර්ශනිකයෙක් කියන්න පුළුවන්. ඒ වගේම රසායනික විද්‍යාඥයෙක් කියන්න පුළුවන්. ඒ වගේම ගණිතය පිළිබඳව විග්‍රහ කරපු සාපේක්ෂතාවාදී විග්‍රහ කරපු එක්තරා ගණිතඥයෙක් කියලා හඳුන්වා දෙන්නත් පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මුල් බුදු සමය යථාර්ථවාදී ශූන්‍යතාවයෙන් දුටපු සැබෑ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. මේ නාගර්ජුන හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ. ඒ වගේම මේ නාගර්ජුන පාදයන්ගේ උප්පත්තිය පිළිබඳව කතා කරනකොට නාගර්ජුන බ්‍රාහ්මණ වංශිකයෙක් වශයෙන් තමයි උප්පත්තිය ලැබුණේ. බ්‍රාහ්මණ වංශිකයෙක් වශයෙන් උප්පත්තිය ලැබලා ඔහු තමාගේ මරණය පිළිබඳව බ්‍රාහ්මණයින් කිව්වා ඔහුගේ දෙමව්පියන්ට මේ කෙනා කුඩා කාලේ මැරෙනවා කියලා.
ඊට පස්සේ අවුරුදු 7 ගෙදරින් පිටක් කරලා හැරියන් පස්සේ නාලන්දා විශ්වවිද්‍යාලය ළඟට ඇවිල්ලා එහිදී වේද පාඨකිය කියනකොට මොහු බුද්ධිමතෙක් කියලා අරගෙන ගිහිල්ලා මහාන කළා ශ්‍රීමාන් නම් ප්‍රසිද්ධියට පත් වුණා. අවසානයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ කුලපති තුරේට නාගර්ජුන හාමුදුරුවෝ පත් වුණා. ඒ වගේම මේ TR මූර්ති සඳහන් කරනවා දකුණු ඉන්දියාව තුල උපන් මේ කිස්තු වර්ෂ 150 සහ 254 තුල මේ නාගර්ජුනගේ උප්පත්ති සිදු වෙන්නට ඇති කියලා. ඒ වගේම ඒකේ වෝඩ් සඳහන් කරන්නේ මේ නාගර්ජුන දකුණු දිග ප්‍රදේශයේ ආන්ද්‍රා දේශයේ උපන් බව. ඒ වගේම නාගර්ජුන හාමුදුරුවෝ මේ සාතවාහන රජු සමග සබඳතා පැවැත්තුව. ඒ වගේම සුහුල්ලේකාව නම් මිතුරු ලියුම මේ රජුරවන්ට යැව්වා. ඒ වගේම ආන්ද්‍රා ප්‍රදේශයේ අදත් දකින්න ලැබෙන නාගර්ජුන කොණ්ඩ කියන ස්ථානය. නාගර්ජුන හිමියන්ගේ ඒ ජීවිත කතාව පිළිබඳව යම්කිසි පුනරාවලෝකනයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ වගේම ටිබෙට් රටේ මේ නාගර්ජුන හාමුදුරුව හඳුන්වන්නේ දෙවෙනි බුදුන් කියලා. ඒ වගේම ජීවත් වුණු අවධිය පිළිබඳව තව පොතක් ලිව්ව හොඳේ මේ රොබින්සන් කියලා. ඒ රොබින්සන් ලිව්ව ඈලි මාධ්‍යමික ඉන්දියන් චයින කියලා ඔන්නම නමක් කියන පොතක්. ඒ පොතේ සඳහන් කළා මේ නාගර්ජුනගේ දර්ශනය පිළිබඳව ඔහු ඉන්දියාවේ චීනෙත් ව්‍යාප්තිය ගැන සඳහන් කළා. නාගර්ජුනගේ ඒ ජීවන කතාව සම්බන්ධයෙන් සාවද්‍ය නොවු තොරතුරක් දෙන්න වෑයම් කරපු කෙනෙක් තමයි මේ රොබින්සන් කියන්නේ. ඒ වගේම මේ බුද්ධ පරිනිර්වාණය 9 සීවසේ කියලා රොබින්සන් සඳහන් කරනවා නාගර්ජුන ජීවත් වුණේ. ඒ වගේම මේ මැක්ස් වැලේස පවසන්නේ 2 සීවසේ මේ නාගර්ජුන හාමුදුරුව ජීවත් වුණා කියලා. වෙයි නාගර්ජුන හාමුදුරුවෝගේ ජීවන කතාව තුළින් අපිට උන්වහන්සේ අඳුර ගන්න බෑ. නාගර්ජුන කියන කෙනා හඳුනාගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය තුළින්. හැබැයි උන්වහන්සේ ලිව්වා හොඳ කෘතියක් අදත් බෞද්ධ ඉතිහාසය තුළ සම්භාවනාවට පත් වෙනවා. ඒ කෘතිය තමයි මේ මූල මාධ්‍යමික කාරිකාව කියලා කියන්නේ. මේ මූල මාධ්‍යමික කාරිකාවේදී උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ එවක තිබිච්ච බෞද්ධ සහ බෞද්ධ නොවන මතවාදයන් පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාව ප්‍රතිත සමුප්පාදයේ පිළිබඳ ඉඳගෙන කරනු ලබන අර්ථකථනයක් ඒ මූල මාධ්‍යම කාරිකාවර ඉදිරිපත් කළා. ඒකේ තියෙනවා ප්‍රත්‍ය පරීක්ෂා, ගතාගත පරීක්ෂා, චක්සුනින්ද්‍රිය පරීක්ෂා, ස්කන්ධ පරීක්ෂා, ධාතු පරීක්ෂා, රාග රක්ත පරීක්ෂා, සංස්කෘත පරීක්ෂා, කර්මකාරක පරීක්ෂා, පූර්ව පරීක්ෂා, අග්නීන්දන පරීක්ෂා, පූර්ව පරකෝටි පරීක්ෂා, දුක්ඛ පරීක්ෂා, සංස්කාර පරීක්ෂා, සංසර්ග පරීක්ෂා, සබහා පරීක්ෂා, බන්ධන මෝක්ෂ පරීක්ෂා, කර්ම ඵල පරීක්ෂා, ආත්ම පරීක්ෂා, කාල පරීක්ෂා, සාමග්ග පරීක්ෂා, සම්භව විභව පරීක්ෂා, ඊට පස්සේ තථාගත පරීක්ෂා, විපර්යාස පරීක්ෂා, ආර්ය සත්‍ය පරීක්ෂා, නිර්වාණ පරීක්ෂා, ද්වාදසාංග පරීක්ෂා, දෘෂ්ටි පරීක්ෂා. දැන් මෙතන බලන්න මුල් බුදු සමයේ තුල කියවෙන කොතෙකුත් පරීක්ෂාවන් තිබෙනවද? කියන්නේ මුල් බුදු සමයේ තුල තිබෙන මුල් බුදු සමයේ තුල ඉගැන්නූ කො අභිධර්මයේ පැත්තෙන් උගන්නපු වගේ මුල් බුදු සමයේ තුල එන්නා වූ සූත්‍රවල හරයන් පිළිබඳව හේතු ප්‍රත්‍ය පරීක්ෂා, ඒ වගේම චක්සුරින්ද්‍රිය, මේ කියන්නේ මුල් බුදු සමයේම සඳහාම කරපු අර්ථ විග්‍රහයක් වශයෙන් මේ මූල මාධ්‍යම කාරිකාව දකින්න පුළුවන්. ඒ දැකලා අබෞද්ධ ගුරුකුල මර්ධනය කළා. මර්ධනය කරා කියලා කියන්නේ ඒ බෞද්ධ ගුරුකුල වලට ගහලා ගිහිල්ලා කඩුපාරක් ගහලා පොල්ලෙන් ගහලා නෙමෙයි. ඒ කියන්නේ බෞද්ධ දාර්ශනිකව මරන්න ඕනේ. දාර්ශනිකව ඒ මතවාදය තුළ තියෙන සාවද්‍යතාවය පෙන්වා දුන්නා. සාවද්‍යතාවය පෙන්වා දීලා ඒ වගේම නාගර්ජුන්ට මේ සනාත කරන්න මතයක් නැහැ. ඔව්. දැන් බටහිර දර්ශනය තුළ ඉමානුවෙල් කාන්ට්ට යා පොතක් ලිව්ව ක්‍රිටික් ඔෆ් යෝ රීසන්ස් කියලා. එතකොට මේ ග්‍රන්ථය යාට රකින්න දෙයක් නැහැ. සැබෑ යථාර්ථවාදීකුට රැකිය යුතු තමාගේ කියලා මතවාදයක් නැහැ. හොඳයි. තවත් විනාඩි 5යි තියෙන්නේ. අපිට මේ ගැන කතා කරන්නත් වෙලා මාදි. අපි ඉදිරි දිනයක අපි ස්වාමින් වහන්සේ යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් කතා කරනවා කියලා. මේ සිවිලි හාමුදුරනේ මේ මට අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රශ්න උත්තරයක් දෙන්න. ඔබ වහන්සේ කියන විදිහට නාගර්ජුන හාමුදුරුවෝ කියන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගෙන් පහළ වුණු මේ අනුබුදු හාමුදුරුවෝ, අනුබුදු රහතන් වහන්සේ නැත්නම් අනුබුදු තෙරුන් වහන්සේ කියලා හඳුන්වන්න පුළුවන් නේ. ඉතින් මේ විදියට මේ දර්ශනය පවිත්‍ර කරපු කෙනෙක් විදියට තමයි වහන්සේ හඳුන්වන්නේ. එච්චර උසස් බුදුරජාන් වහන්සේට පසුව කියලා තමයි වහන්සේ හඳුන්වන්නේ. නමුත් ලංකාවේ නාගර්ජුන හඳුන්වන්නේ මහායානිකෙක් විදියට. මේ ගැන වහන්සේගේ අදහස මේ වැරදි දෙයක් කියලා හිතන මට මේ වහන්සේ කියන්නේ. නාගර්ජුන මහායානිකෙක්ද කියන මතය. නාගර්ජුන මහායානිකෙක්
වෙන්න කොහොමද කියන මතය අපි දකින්න ඕන නාගර්ජුන ලියල තියෙන්නේ මොනවද? නාගර්ජුන ඉදිරිපත් කළ තියෙන දර්ශනය අනුව. නැතුව කවුරුවත් කියන කෙනෙක් අනුව නාගර්ජුන මහායානිකයෙක් කියලා. ඒත් මටත් චරි මහායානිකයෙක් කියලා. ඒතොර අපි එහෙම කියන්න ඕනේ දර්ශනය අධ්‍යයනය කළා. ඒ දර්ශනය අධ්‍යයනය නොකර එහෙම අර කටවාචාලකමට අර මේ පොලේ ඉන්න අම්මණ්ඩිල වගේ කතා කරන්න නරකයි. ඒ කවුරු හරි ගැන කාට හරි බනිනවා නම් එයා ගැන හොයලා බනින්න ඕන. මේ මහා දාර්ශනිකයෝ ඒගොල්ලෝ. ඒ දාර්ශනිකයන්ට මතයක් රකින්න දෙයක් නැහැ. ඒගොල්ලෝ නිදහසේ කතා කරන ඔච්චරයි. ඒතොර මේ නාගර්ජුන හාමුදුරුවෝ නාගර්ජුන හාමුදුරුවන්ගේ මේ ප්‍රධානම කාරිකා මූල මාධ්‍යම කාරිකාවේ එකම සූත්‍රයයි තේරවාද ත්‍රිපිටකයේ කියන්නේ මහායාන හෝ තේරවාද ගත්තාම සූත්‍ර රාශියක් තිබෙනවා. ඒ සූත්‍ර අතර එක්කෝ ප්‍රඥාපාරමිතා සූත්‍රය, සද්දන පුණ්ඩරික සූත්‍රය, ලලිත විස්තර සූත්‍රය, ඒ වගේම සන්ධි නිර්මෝචන, ඒ වගේම කාශ්‍යප පරිවර්ත, ඒ වගේම ලංකාවතාර, ඒ වගේම සමාධි රාජ, ඔය කිසිම සූත්‍රයක් මහායාන සූත්‍රයක් සඳහන් කරන්නේ නැහැ මුන්වහන්සේ. සඳහන් කරන්නේ එකම සූත්‍රයයි, ඒ තමයි සංයුත්තක නිකායේ කච්චායනගත සූත්‍රය. කච්චායනගත සූත්‍රයට සමානම සූත්‍රය තමයි සංයුත්ත නිකායේ චන්න සූත්‍රය. ඒ දෙකම එකයි. එතකොට මේ කච්චායනගත සූත්‍රයේ පාදක කරගත්තේ ඇයි? මේ අත්ති සහ නක්ති කියන අස්ති නාස්ති කියන අන්තද්වේ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ ආයාචනා කරේ, උන්වහන්සේ කතා කළේ සියලුම බෞද්ධ ගුරුකුලයන් වලට මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන්න. ඇත්තටම කච්චායනගත සූත්‍රයේ තමයි සම්මාදිට්ඨිය ගැන බෞද්ධ විග්‍රහය තියෙන්නේ. අපි සම්මාදිට්ඨිය පිළිබඳ තියෙනව බෞද්ධ විග්‍රහය. සම්මාදිට්ඨිය ගැන තියෙන බෞද්ධ විග්‍රහය තමයි. දොයංචකෝ කච්චායන ලෝකේ අස්තිතංච නාස්තිතංච. ඒ කච්චායන ලෝකේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි ඇත කියන අන්තය, අනික තමයි නැත කියන අන්තය. කච්චායන තථාගතයන් වහන්සේ ඇත කියන්නෙත් නැතුව නැත කියන්නෙත් නැතුව මජ්ජේන තථාගතේන ධම්මං දේසේසි තථාගතයන් වහන්සේ මැදින් දහම කියනවා. මම අද දවසේ උපවහන්සේට බාධා කරනවා. අපි මේ පිළිබඳව සම්මාදිට්ඨිය වල තියෙනා විග්‍රහය අපි ඉදිරි දිනයකදී කතා කරනවා. සම්මාදිට්ඨි වැඩසටහනින්ම උපවහන්සේට විනාඩියක කාලයක් ලබා දෙන්න. ඔව්. එතකොට මේ නාගාර්ජුන මාධ්‍යමිකයේ කියන එක හඳුනා ගන්න කලින් අපි කිව යුතු එතුමාගේ දර්ශනය, උන්වහන්සේගේ දර්ශනය, ඒකෙන්ද මූල මාධ්‍යම කාරිකාව බලන්න. මූල මාධ්‍යම කාරිකාව බැලුවොත් එහෙම ඔහුට අපි කියන්නේ, ඔහුට කියන අපි සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා. ඒක තමයි DJ කළුපාන මහත්මයා මේ පිළිබඳ සඳහන් කළා. ඊස් නාගාර්ජුන මහායානිස්ට් කියලා බටහිර බොහෝම කතාබහට ලක් වුණා. මේ නාගාර්ජුන කියන්නේ කවුද කියලා, නාගාර්ජුන සැබෑ මහායානිකෙක්ද නැත්නම් සැබෑ තීරවාදිකෙක්ද කියලා. එතකොට කියවන්න සුහුර්ලේඛාව තියෙන බාලපඬිතු සූත්‍රයෙන්, ඒ වගේම සංයුත්තක නිකායේ තියෙන චතුක්ක නිපාතේ වලාහක වග්ගේන අම්බ සූත්‍රය, ඒ වගේම ඒ සමාන සූත්‍ර රාශියක් තිබෙනවා. එතකොට ඒ වගේම බලන්න තව ඉතිඋත්තක පාළිය, ඒ වගේම සුත්ත නිපාතේ බොහෝම සූත්‍රයන් අරගෙන තමයි මේ සුහුර්ලේඛාව ලියලා තියෙන්නේ. එතකොට සුහුර්ලේඛාව කියවලා බැලුවොත් එහෙම නාගාර්ජුන කවුද කියලා තේරුම් කරගන්න පුළුවන්. ඇත්තටම නාගාර්ජුන මට නම් තේරෙන විදිහට මුල්බුදු සමයත් එක්ක ජීවත් වෙච්ච අවබෝධය තිබිච්ච කෙනෙක්. මට මෙන්න මේ වගේ තේරවාදිත මහායානද කියලා කියන මට තේරෙන්නේ ආවේ සූත්‍ර ටික කියනකොට මට තේරෙනවා ඔහු මුල්බුදු සමයත් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු යමක් දන්න කෙනෙක්. හොඳයි. අපි මේ සාකච්ඡාවේ දෙවනි වටේකට යන්න තමයි අපි දැන් කතා බහ කරගත්තේ ඔබ වහන්සේගේ යෝජනාවත් සමගම. එහෙමනම් අද දවසේදී සමාදිටි වැඩසටහනෙන් මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න තව අවස්ථාවක් දෙන්න අවස්ථාවක් නැහැ කියලා තමයි ඔබ වහන්සේට කියන්න වෙන. දැන් වෙලාව හරියටම ඉවරයි අපි. මොකද රාත්‍රී 9:00ට අපේ ආයතනයක් තියෙනවා කරන්න. ඒක තමයි විශ්වවිද්‍යාල පද්ධතිය තුල, ඒ වගේම මේ පන්සල් තවත් තරුණ භික්ෂුන් වහන්සේලා ඉන්න මේ මම දන්නේ මේ ටිකයි, බොහොම පොඩි ටිකක්. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ දර්ශනය දන්න හාමුදුරන් වහන්සේලා ඉන්නවා. ඉතින් උන්වහන්සේලාටත් මේ අවස්ථාවක් ලබා දීලා තරුණ භික්ෂුන් වහන්සේලා ඉස්සරහට අරගෙන මේ රටේ බෞද්ධ පුනර්ජීවනය ඇති කරන්නට උන්වහන්සේලාට ධීරිය දෙන හැටියටත් මතක් කළා. සියලු දෙනාට තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනත් දවසේදී නිකායන්තර බුදු සමය පූර්ව කොටස ගැන කතා බහ කරන්න සාකච්ඡා කරන්න වී රේඩියෝ මැදිරියට පැමිණීම පිළිබඳව අද දවසේ අපගේ ගෞරවනීය වැඩමවීමෙන් මේ ස්ථානයේ පැමිණ දෙහිවල ශ්‍රී සමන්ත බදුරු සාමීන් වහන්සේ, දෙහිවල බෙල්ලන්තර ශ්‍රී සදහම් ආශ්‍රම වාසී සමන්ත බදුරු සාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඉතාමත් ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනා මේ වැඩසටහන පැමිණීම පිළිබඳව අද දවසෙත්, ඒ වගේම නාරාහැඹිට චාරිපුත්තාරාමයේ විහාරවාසී බෞද්ධ දර්ශනය හා ශ්‍රාස්ත්‍ර වේදී පිළිබඳව කැලණ විශ්වවිද්‍යාලයේ විශේෂ ශ්‍රේණි ගෞරව උපාධි ධාරී ටිබෙට් ශ්‍රී ලංකා සහෝදරත්ව පදන වෙලේකම් අපේ සීවලී හාමුදුරුවන්ට බොහෝමත් ස්තුතිවන්ත වෙනවා. මෝතුල සීවලී ස්වාමීන් වහන්සේට මේ ස්ථානයේ වැඩමීම පිළිබඳව අවසාන වශයෙන් ඔබ වහන්සේට යම් කිසි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒ පිළිබඳව අවස්ථාව ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. කෙටියෙන් අපි දැනුවත් කරන හැම දවසකම වගේ සිරිසදහම් ආශ්‍රමයේ වැඩසටහන් මීළඟ විපස්සනා භාවනාව සැප්තැම්බර් 4 වෙනිදා, විමුක්තියට මාවත අලුත් වැඩසටහන සැප්තැම්බර් මාසේ 25 වෙනිදා,
බිනරපුර පසළොස්වක පෝය වැඩසටහන සැප්තැම්බර් මාසේ 16 වෙනිදා. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ E199 කුටියෙන් සිරිසදහම් බොදු පොත් මැදුරෙන් ඔබට අවශ්‍ය සියලුම පොත්පත් හා CD තැටි ලබා ගන්න පුළුවන්. මේ ගැන දැනුවත් කරන්න අපි දුරකථන අංක සිහිපත් කරන 0773 686 686, 0773 847 773. හොඳයි, අපි ලබන සතියේදී වැඩසටහනකින් හමුවන්නේ අපි ස්වාමීන් වහන්සේගේ පටිගත කළ වැඩසටහනකින්. ඉන් පසුව තමයි අපි සාකච්ඡා මේ වැඩසටහනට යොමු වෙන්නේ. අද දවසේදී සහභාගී වුණු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. වී රේඩියෝ www.vfmradio.lk වෙබ් අඩවිය සහ 107 මාර්ගින් වැඩසටහන නිෂ්පාදනාංශය වෙනුවෙන් සහය දැක්වුවා පාලිත ජයසිංහ සමගින් නිෂා සමරනායක. සම්බන්ධීකරණ කටයුතු නිෂ්පාදනය සහ මෙහෙයුම මම තරංග ප්‍රසාද් බ්‍රාහ්මණගේ. ඔබට තෙරුවන් සරණයි.